ලයි කවුරුත් සාධකාරයක් දෙන්න. මේ පූජි ගංගුරු ඉලසෝම හාමුදුරන් වහන්සේ අද සාමාන්‍ය ඉතාලියේ මේ ධර්ම දේශනයේ ඉදිරිය තිබුණේ එම අවස්ථාව අවලංගු වෙච්ච නිසා අපි කල්පනා කරා අද මේ ස්ථානයේම ධර්ම දේශනයක් සකස් පිළිල කරනවා කියලා. ඉතින් මේ අවසාන ධර්ම දේශනයේ හෙට උන්වහන්සේ ලන්ඩන් බලා වැඩම කරනවා. ඒකම ඉදිරියේදී උන්වහන්සේගේ වැඩපිළිවෙලට උදව් කරන්න කැමති අය ඉන්නවනම් ජන විජේ පුවත්පත අපිට එවන්න උන්වහන්සේ කැමති. ඉතින් ඔයාලගේ සහයෝගය ලැබෙනවා නම් අපිට ඒ ජන විජේ පුවත්පත අලෙවි කළ ලංකාවේ ඒ ගිනේන වැඩ කටයුතු වලට ආධාර පිණිස අපිට සහයෝගය දෙන්නට පුළුවන්. ඉතින් අපි නැවත වතාවක් උන්වහන්සේට උන්වහන්සේ කරගෙන යන වැඩ පිළිවෙල සාර්ථක වීමට තුන්වංගේ සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිළු ආරක්ෂාව රැකවරණය උදා වෙලා උන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සාදු කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු. කවුරුත් නමස්කාරය කියන්නේ පන්සිල් සමාදන් කරනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමාදatthාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තව ඉඳ තිනවා පොඩක් මෙහාට එන්න උඹට පස්සේ ගොඩක් එනවා එතකොට ඉන්න ඉඩක් නැහැ ඉරවිල ඉන්නකොට එන්නේ නැහැ ඉස්සරහට. කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි පින්වත්නි, අද ධර්ම දේශනාවට මාතෘකා කළේ නව අරහති බුදුගුණ. මොකද නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා යමෙක් බුදුරජාණන් වහන්සේව ශාස්තෘත්වයෙන් බාරගන්නට නම් බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගෙන ඉන්න තෝනේ. අපි හැම දෙනාම වගේ බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ හැටියට බාරගත්තේ බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නැත්තම් දේශනාව නැත්තම් අනුශාසනාව මොකද්ද කියලා දැනගෙන නෙමෙයි. පරම්පරානුගතව ආගම වශයෙන් බාරගත්තා. දැන් බුදු දහම ආගමක්ද කියලා අහපුහම හුඟක් දෙනා ආගමක් කියලා බාරගන්න ලෑස්ති නෑ. හුඟක් දෙනා කියන්නේ බුදු දහම දර්ශනයක්, එමෙතන් ජීවන මාර්ගයක් කියලා. ඇත්තයි, දර්ශනයක් ජීවන මාර්ගයක්, ඒ වගේම ආගමක් තමයි. ආගමක් නෙමෙයි කියලා බැහැර කරන්න කිසිසේත්ම පුළුවන් කමක් නැහැ. ඇයි? හේතුව ආගම කියන වචනේ තේරුම තමයි ආගමේටිටි ආගමණය වෙනවා. ආගමණය වෙනවා කියලා කියන්නේ පරපුරෙන් පරපුරට අතින් අතට එනවා කියන එකයි ආගමණය වෙනවා කියන්නේ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලයේදී නම් ඒක ආගමක් නෙමෙයි. අතින් අත ආපු එකක්, පරපුරෙන් ආපු එකක් නෙමෙයි. ඒක කෙලින්ම බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම. දර්ශනයක් කියලා කියනවා නම් ඒකත් වැරදි. මොකද හේතුව මේක මේ ඔය අපි හිතන දර්ශන වලට සම්බන්ධ එකක් නෙමෙයි මේ දර්ශනය. ඒකින්ද නිකම්ම දර්ශනයක් කියන එක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ දහම මේ වන විට ඇවිල්ලා තින්නේ අතින් අත, පරම්පරාවෙන් පරම්පරාවට. ඒකින්ද ආගමේටිටි කියන එකට එල්ල වෙනවා. ඒකින්ද ආගමෝ කියලා කියන්නේ ආගමණය වීමේ. දැන් අපි හිතමු ක්‍රිස්තියානි ආගමේ පසුබිමට ගියොත්, ක්‍රිස්තියානි ආගමේ කියන රිලිජන් කියන වචනේ ගත්තාම රිලිජන් කියන වචනේ විග්‍රහ කරන්නේ ඔය ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි එකේම දෙවියන් වහන්සේගේ මැවුම්කාරත්වය පිළිගැනීමයි. ඒක තමයි රිලිජන් කියන එකෙන් අදහස් කරේ. ඒක පිළි අරගත්තා. පිළි අරගෙන ඒක එහෙමයි කියලා විශ්වාස කරමින් අතින් අතට පරපුරෙන් පරපුරට ඒක ගෙනාවා. ඔයත් බලන්න ඩික්ෂනරි එකේ බුද්දිසම් කියන වචනේ කොහොමද තියෙන්නේ කියලා. ඒක එහෙම ආපිකක් හිට දාලා නැහැ. එහෙම විශ්වාසයක් හිට දාලා නැහැ. බුද්දිසම් කියන වචනේ විග්‍රහ වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරන්නට නැත්නම් තෘෂ්ණාව නැති කරන්නට දේශනා කරපු දර්ශනයක් නැත්නම් මාර්ගයක් හැටියටයි බුද්දිසම් කියන එක විස්තර වෙන්නේ. අර ආගම් වලට දාලා නැහැ ඒක. මොකද ඒගොල්ලෝ කෙලින්ම ආගම ගත්තේ දෙවියන් වහන්සේගේ දේවත්වය මෞංකාරත්වය පිළිගැනීම. පිළි අරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ආපේක. මම පසුගිය ධර්ම දේශනාවලදී මේ පින්නතුන්ට පෙන්වුවා සාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදික්ඛිකෝ ආදි වශයෙන් අපි මේ ධර්මයේ ගුණ සීකරනවා. ඇයි ඒක සීකරන්නේ කියලා. සාක්ඛාතෝ කියලා කිව්වේ මම නැවත මතක් කරලා දෙන්න. සාක්ඛාතෝ කියලා කිව්වේ ආයි බුදුහාමුදුරුවෝ කියපු එක කාටවත් වෙනස් කරන්න බෑ. අපි කියන්නේ මුල, මැද, අග මනාකොටම දේශනා කළා කියලා. මුල, මැද, අග නේ මං එදා කිව්වේ නෑ. අද මම අහන්න ධර්මයේ මුල මොකද්ද, මැද මොකද්ද, අග මොකද්ද? ධර්ම මාර්ගයක් නේ තියෙන්නේ. මොකද ඒ මාර්ගය? ඒ චතුරාර්ය සත්‍යය. දැන් මං හැවේ මුල, මැද, අග. ධර්ම මාර්ගය මොකද්ද?
ආරියෂ්ඨාංග මාර්ගය. දැන්ටි ආරියෂ්ඨාංග මාර්ගයේ කොටස් තුනකට බෙන් වෙනවා. නෑ නෑ නෑ. සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා. මුල මොකද්ද? සීල. මැද මොකද්ද? සමාධි. අග ප්‍රඥා. ඒක සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ මුල, මැද, අග යන තුන් තැන මනාකොටම දේශනා කළා. මොකද මේ තුන් තැන මනාකොට දේශනා කළා කියන්නේ? සීලය මෙන්න මෙහෙමයි රකින්නේ, මේ විදිහට සිල් රැක්කොත් මෙන්න මේ ආනිසංසය ලැබෙනවා. එතකොට එහෙම සීලය රැකපුවම ඒ ආනිසංසය ලැබෙනවායි කිව්වනම් ලැබෙන එක ලැබෙනවම තමයි. ආයි ඒක දෙකක් නැහැ. දැන් මම පසුගිය දේශනාවලදී පෙන්නවා පන්සිල් තුලින්ම ආනිසංස පහක් ලැබෙනවා කියලා. මොනවද? දැන් මේ අහපු ඇතු ඉන්නේ මොනවද ඒ ආනිසංස පහ? භෝග සම්පත්තිය, වර්ණ සම්පන්නය, නෑ නෑ වර්ණ, භෝග සම්පත්තිය, කල්යාණ කිත්ති සද්දෝ අභුග්ගච්ඡති, කල්යාණ කීර්ති ഘോഷාවක් ලැබෙනවා, ඒ කියන්නේ යහපත් කීර්ති ഘോഷාවක් ලැබෙනවා. තුන්වෙනි එක විශාරදෝ උපසංකම්මක කිව විශාරදත්වය ලැබෙනවා. හතරවෙනි එක මරණ මොහොතදී සැනසෙල්ලේ මැරෙනවා. පස්වෙනි එක මැරිලා හොඳ තැනක උත්පත්තියක් ලැබෙනවා. ඒ පන්සිල් රැක්කොත් මේ ආනිසංස පහ ලැබෙනවා කිව්වනම් මේ ලෞකික ආනිසංස පහ ලැබෙනවා කියලා කිව්වනම් ඒක ලැබෙන එක ලැබෙනවම තමයි. පන්සිල් රැක්කොත් පන්සිල් රැක්කොත් සතර සතිපට්ඨාන වෙන සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීර්යය කියන මේවා දිනු වෙනවා, මේවට පැමිණෙනවා කියන එක කිවනම් ඒක වෙනවම තමයි. ඒ කියන්නේ සෝවාන් වෙන කල්ම පන්සිල් වලින් එන්න පුළුවන්. එන එක එනවම තමයි ආයේ වරදින්නේ නැහැ. එතකොට ඒකෙහිඳ ධර්මයේ මුල ඒ යම් ආනිසංසයක් ලැබනවා කිව්වනම් සීලය හේතු කොටගෙන ඒක ලැබෙන එක ලැබෙනවාමයි. මැද සීල සංවර්ධනික සමාධි. සීලය සමාධියට හේතු වෙනවායි කිව්වා. ලෞකික ලෝකෝත්තර සමාධි දෙකම හෙත්න සෝවාන් වෙච්ච තැනත්තාගේ එතන සමාධියට පංචශීලයේ හේතු වෙනවා. ඒ වගේම ඊට මෙහා ලබන කියන ධ්‍යාන ලෞකික ධ්‍යාන වලට හේතු වෙනවා. හරියට පංචශීලය කියපු විදිහට ආරක්ෂා කරොත් ඒකම සීලානුසුති භාවනාවට යදාගත්තා ඒ ලබන්න තියෙන අලතිනන සීලානුස්මති භාවනා. සීලානුස්මතිය කියන්නේ තමන්ගේ සීලයම තමන් මෙනෙහි කරනවා, විමසනවා, වීමන් සිද්ධි පාදයටයි ඒක වැටෙන්නේ. එතකොට ඒ සමාධිය ලැබෙන එක ලැබෙනවම තමයි. ඒ සමාධිය හේතු කොටගෙන සමාහිතෝ යථාභූතං පජානාති. එහෙම චිත්ත සමාධිය ලැබිච්චහම එයාට යථාභූත ඥානය ලැබෙනවා. මොකද යථාභූත ඥානය කියලා කියන්නේ ඇතිදේ ඇති සැතියෙන් දකිනවා. සියලුම සංස්කාර ධර්මයන් ඇතිව පැවත නැති වෙන ස්වභාවය වැටෙන්න පටන් ගන්නවා. සමාහිතෝ යථා භූතං පජානාති. යථා භූතේ සති, ඒ යථා භූත ඥානය තියෙනකොට රූපස්මින් නිබ්බින්දති. වේදනා සංඥා සංකාර කියන මේ ඔක්කොගෙම කරගෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ඔක්කොගෙම කලකිරීමට පැමිණෙනවා. නිර්වේදයට. කලකිරීම කියන්නේ අනේ අපොයි කියලා ඉන්න එක නෙමෙයි. ඈ? ඒක කලකිරීම කියන්නේ නිකන් නොයල්මට වගේ. ඈ? ඒකේ තියෙන යථා තත්ත්වය කියලා අනේ මේක નિસર දෙයක් නේ කියන මානසිකත්වය ඇති වෙනවා. රූපස්මින් නිබ්බින්දති. නිබ්බින්දං විරජ්ජති. එතකොට මේ නිර්වේදය ඇති වෙච්චාම නොයල්ම ඇති වෙච්චාම ඒ නොයල්ම තුලින් එයාගේ අර ඇලීම නැති වෙනවා. විරාගය ඇති වෙනවා. විරාග විමුච්ඡති. එතකොට මේ තණ්හාවෙන් මිදෙනවා. ඒක නිසා තමයි කිව්වේ ඒ සමාධිය ප්‍රඥාව පිණිස හේතු වෙනවා. සමාධිය ප්‍රඥාව පිණිස හේතු වෙනවා, ප්‍රඥාව විමුක්තිය පිණිස හේතු වෙනවා. මේ ආනිසංස කිව්වනම් ඒක එහෙම්මම ලැබෙන එක ලැබෙනවාමයි. ලෞකික වශයෙන් කියපු ආනිසංසත් වරදින්නේ නැහැ, ලෝකෝත්තර වශයෙන් කියපු ආනිසංස වරදින්නේ නැහැ. ඒකෙහිඳ
ධර්මය සාක්ඛාතයි. සන්දිට්ඨිකෝ අකාලිකෝ කියන දෙක මම විස්තර කරලා දුන්නා. මේ ආත්ම භාවයේදීම විපාක ලැබෙනවා. ලෞකික විපාකත් ලැබෙනවා. ලෝකතර විපාකත් මේ ආත්ම භාවයේදීම ලැබෙනවා. ඒ වගේම ඒ කියන්නේ මේ ආත්ම භාවයේදී කියන්නේ මේ ජීවිත කාලය තුළ ඊගාවට අකාලිකවමත් ලැබෙනවා. කරනකොටම ඒකේ ප්‍රතිඵලෙ තියෙනවා. මානසික සංසිඳීම, රාග, ද්වේෂ, මෝහ දුරු කිරීම ධර්මයේ පිළිපදිනකොටම ඒක ලැබෙනවා. එතකොට සන්දිට්ඨිකෝ අකාලිකෝ. එතකොට යම් කෙනෙක් මේකේ ප්‍රතිඵල දකින්න කෙනෙක්, මේකේ සත්‍යතාවයට පැමිණෙන කෙනෙක්, එයා කියනවා තවත් කෙනෙකුට එන්න මේක පිළිපදලා බලන්න කියලා. ඒ එන්න පිළිපදලා බලන්න කියලා කියන්න පුළුවන් වෙන්නේ මේකේ සන්දිට්ඨික අකාලික ප්‍රතිඵල තියෙන හින්දා. දැන් අපිට සන්දිට්ඨික ප්‍රතිඵල විතරක් නම් තිබුණේ. ඒ කියන්නේ ඒ වෙලාවෙම ලැබෙන්නේ නැහැ, පස්සේ ලැබෙන්නේ. එතකොටත් සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද තහවුරු බව නැහැ. හැබැයි ඒ වෙලාවෙම ප්‍රතිඵල ලැබෙන හින්දා ආයි සැකයක් නැතුවම කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රතිඵල තියෙනවා. ඒකින්ද පිළිපදලා බලන්න කියලා. ඒතකොට එහෙම පිළිපදින තැනත්තාට ඒක පිළිපදින්නට සන්දිට්ඨික අකාලික ප්‍රතිඵල ලැබෙන්නේ ඇයි? බුදුහාඳුර ස්වාක්ඛාත ලෙසම ධර්ම දේශනා කළා තියෙන නිසා. එතකොට එහෙම ආරාධනා කරපුවම ඒ හිපස්සිකෝ කියලා ආරාධනා කළ පමණින් අනිත් එක්කෙනාට වැඩක් වෙන්නේ නැහැ. ආරාධනා කරපුවම අනිත් එක්කෙනා ඒක උපනායනය කරනවා. උපනායනය කරනවා කියන්නේ උපනේති කියලා කියන්නේ තමන්ගේ වෙතට යොදා ගන්නවා. තමන් ඒක පිළිපදිනවා. ඒක නිසා තමයි ඕපනායිකෝ කියලා කිව්වේ. පිළිපදින් නැත්තම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඕපනායිකෝ ඒක දැන් බුදුහාමුදුරන්ගෙන් අහපුවාම බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණත් ඒක පිළිගත්තනම් පිළිපදින්නට ඕනේ. පිළිපැද්දොත් තමයි ප්‍රතිඵල ලැබෙන්නේ කියලා. බුදුහාමුදුර දේශනා කරනවා මගේ වචනේ වරදින්නේ නැහැ. පැහැදිලිවම දේශනා කරනවා පිරිනිවන් පාන මොහොතේ කියනවා යං යංච රත්තිං තථාගතෝ අභිසම්බුච්චති යංච රත්තිං තථාගතෝ පරිනිබ්බායති. යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ සම්බහා සම්බුද්ධ බවට පැමිණෙනවද, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවද, ඒ තස්මින් අන්තරේ මෙන්න මේ අතර දෙක, මේ කාල පරිච්ඡේද දෙක අතරේ, මේ අවස්ථා දෙක අතරේ කාල පරිච්ඡේදයේ අවුරුදු කීයද? අවුරුදු 45ක් පුරා යම් භාෂණයක් කළාද, යමක් කිව්වද, යම් නිර්දේශයක් කළාද, සබ්බන්තං තතේව හෝති නෝ අඤ්ඤතා, ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා, වෙනස් විදිහකට වෙන්නේ නැහැ කිව්වා. ඒතර බුදුහාමර එහෙම දේශනා කළා තමයි මේ ධම මෙන්න මේකයි සන්දිට්ඨික අකාලික ප්‍රතිඵල ලැබෙනවා, එහිපස්සිකෝ ඇවිත් බලන්න කියලා කිව්වේ. ඒක නිසා අපි ඒක යෙදෙන්න ඕනේ. යෙදුම් නැත්තම් අපිට ප්‍රතිඵල එන්නේ නැහැ බෞද්ධයි කියලා කිව්වට. ඒ යෙදෙනකොට පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි ඥානවන්තයෝ. ඒ ඥානවන්තයා කවුද? මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට යොදා ගන්න කෙනා, පිළිපදින කෙනා. ඒ පිළිපදින ඥානවන්තයා තමන් තුළින් ප්‍රත්‍යක්ෂයෙන්ම ධර්මයේ සත්‍යතාවය දකිනවා. අද අපි මේ මල් පූජා කළාට ධර්මයේ සත්‍යතාවය දකින්නේ නැහැ. පහන්පත්තු කළාට ධර්මයේ සත්‍යතාවය දකින්නේ නැහැ. බණ ටික අහලා ගියාට ධර්මයේ සත්‍යතාවය දකින්නේ නැහැ. ඒ ධර්ම පිළිපැද්දොත් පමණයි එයාට ධර්මයේ ඇත්ත මොකද්ද කියලා දැනගන්න පුළුවන්. අපිට අද අපේ ධර්මයේ ඇත්ත දකින්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න සමහරකට කින් සමහරකට බණක් කිව්වහම එහෙම මෙහෙම පොඩි ආරංචිත් එනවා. මොන්ද? ඉතින් අර මම කිව්වනේ කතරගම දෙයියෝ ගැන මුලබණේදී. ඉතින් සමහරක් අය ඕක අහලා ගිහිල්ලා කියලා අනේ ඉතින් දෙවෙනි බණට ආවේ නැහැ. මොකද හේතුව? දෙවෙනි බණට ආවේ නැති. කතරගම දෙයියෙන් බැන්නේ කියලා. ඒ කියන්නේ යා බණේ අරගෙන තින්නේ ඒ ටික විතරයි. ඒ කැල්ල විතරයි අරන් තින්නේ. ඉතින් මම කතරගම දෙයියන්ට බැන්නේ නැහැ. මම අනිත් එක මම එතනම පැහැදිලි කරලා පෙන්නනවා. මම පහුවදාට කියන්නම් ඊළඟ බණේදී බෞද්ධයාගේ දේව සංකල්පය මොකද්ද කියලා. එයා ඒක දැනගන්න ආවේ නැහැ. කතරගම දෙයියන්ගෙන් එයාට පිටක් තියනවා කිව්වලු. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියනවා එහෙම එකක් නැහැ කියලා.
මෙයා කියන මට පිටක් තියෙනවා කියලා. ඒ කියන්නේ බුදුහාමරට වැරදිලා. නෑ මෙයා තමයි හරි. ඕක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් ඔය හරි ගියයි කියන ඕන එක්කෙනෙක් බලන්න තමන් මොකක් හරි උත්සාහයකින් දුන්නේ නැද්ද කියලා. කාලයක් උත්සාහය කරදර කියන ඒවා මිනිස්සුන්ට හැමදාම තියෙන්නේ නැහැ. කොහොමරි ඒකට පුරුදු වෙලා හරි හිමීට ඒක දන්නේ නැති දෙයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ අවස්ථාව සම්පූර්ණ වෙච්චාම මේ කරදරේ යටපත් වෙලා යනවා. එහෙම නැත්නම් කරදරෙන් මිදෙන්න විදිහට තමන් කටයුතු කරන්නට වෙනවා. ඉතින් කටයුතු කළා කරදරෙන් මිදිච්චාම පඬුර ගැද ගන්න වෙන්න තමයි කරදරෙන් මිදුනේ කියලා හිතනවා. ඉතින් දැන් බුදුහාඳුර දේශනා කළා. දැන් මම බුදුහාඳුරගේ වචනේ පෙන්නලා කිව්වේ. බුදුහාඳුර කියන්නේ අර කිව්වේ ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ගය කියන මේවා යදින්න එපා, ප්‍රාර්ථනා කරන්න එපා, ලැබෙන්නේ නැහැ කියලා බුදුහාඳුරගේ බුදු වදනේම පැහැදිලිව තියෙනවා. කවුරු හරි කියනවා නෑ මට ලැබුණා කියලා. එහෙනම් ලොකු විහිළුවක් නේ. එහෙනම් එයා බුදු වෙලා. ඒකයි තියෙන්නේ පින්නත්. නමුත් බුදු වදන වෙනස් වෙන්නේ නෑ. ඒ ධර්මයේ සාක්ෂාත් බව අතින්මතට ආවා. ධර්මයේ සංදිත්තික අකාලික බව නිසා තමයි අතින්මතට ආවේ. අපේ පරම්පරාවේ ඇත්තෝ ඒක පිළිපැද්දා. පිළිපැදලා ඒකේ ප්‍රතිඵල ලැබුණේ නැත්නම් කවදාවත් මෙච්චර කාලයක් ඒක එන්නේ නැහැ. ඉතින් පිළිපැදලා ඒ ප්‍රතිඵල ලැබලා තිබිච්ච හින්දා ඒගොල්ලෝ ඊළඟ පරම්පරාවට කිව්වා දරුවනේ උඹලා මේ මාර්ගයේ පිළිපැදලා බලලා මේ ධහම මෙහෙම එකක් කියලා. ඊගාවට දැන් එහෙම ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අතරත් කොහොම හරි ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ මොකද්ද ළමයින්ට දෙන්නේ? ඒ සංදිත්තික බව අකාලික බව ඔය ඇත්ත දෙන බුදුදහමේ ළමයි දකින්නවද? මොකද කියන්නේ? අන්තර ළමයි හිතයි මේකද බුද්ධාගම කියන්නේ කියලා. අනිත් අය කරන එක තමයි අපි කරන්නේ. යදේද ඉන්නවා කරන්න තියෙන දේ කරන්නේ. බුදුහාඳුර දේශනා කරපු ආරියෂ්ඨාංගික මාර්ගයේ පැත්ත බලද්දක් නෑ. සම්මා දිට්ඨි මොකද්ද දන්නේ නැහැ. සම්මා සංකල්ප ගැන හැඟීමක්වත් නැහැ. සම්මා වාචා කොහෙද දන්නේ නැහැ. හෙට කියලා අපි බුද්ධාගමේ ඉන්නු. එන්නත් නේ. ඒක තමයි. හැබැයි අපි ලිහිල් කරලා අරන් තියෙන්නේ. ලෝක ධර්මතාවයට බොරු කරන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි කොච්චර පඬිතුය වගේ කතා කර කර අපිට ඕන එකක් අපි කළාට අපි සියල්ල දන්නවා කියලා හිතලා කටයුතු කළාට දැනගන්න ලෝකේ ධර්මතාවයේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. ක්‍රියාත්මක වෙන ස්වභාවයක් ඒ ආකාරයක් තියෙනවා. ඒක වෙනස් කරන්න අපිට පුළුවන් කමක් නැහැ පින්නත්. ඒකට අපි ඔක්කොම යටයි. අන්තිමට බලනකොට අපි ඔක්කොම ගොන් වෙලා බුදුහාඳුරු කියපු පාරෙන් පිටපැනලා ගොන් නැමේ අම්බරු තත්වයට ගිහිල්ලා. දන්නවනේ අම්බරුව කියන්නේ මොකක්ද කියලා? අපරාධ වටිනා දහමක් තියාගෙන බුද්ධිය දියුණු කරන්න පුළුවන් දහමක් තියාගෙන අපරාධය අපි වෙනසිකු. බුදුහාඳුර දේශනා කරනවා උපාදෝ වා තථාගතානං අනුපාදෝ වා තථාගතානං. බුදුරු ලෝකේ ඉපදුනත් නැතත් හිටියත් නැතත් තිතාව සාධාතු ඒ ලෝකේ පිහිටියා වූ ධර්ම ධාතුවක් තියෙනවා. ධම්මට්ඨිතා ධම්ම නියාමතා ස්ථිතිය ධම්ම තිතාව සාධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා. මේ ධර්මයේ තිතියක් ස්ථිතියක් තියෙනවා. ඒ වගේම ඒක පවත්තන නියාමයක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච සබ්බේ සංඛාරා දුක්ඛ සබ්බේ ධම්ම අනත්ත. සීල සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන. විනාති මේ සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ටික පට ගන්නවා. ඒ වුණට හැඟීමක්වත් තියනවද? හැඟීමක්වත් තියනවද? සංස්කාර කියන්නේ මොනවද කියලාවත් දන්නවද? මේක තමයි බුදුරජාණන් වහන්සේගේ දහම තුලින්
බුදුහාමුදුරුව කවුද කියලා තේරුම් ගන්නට නම් ඉස්සෙල්ලා බුදුහාමුදුරුව දේශනා කළේ මොකද්ද කියන එක ඉගෙන ගන්න ඕනේ. දැන් බුදුහාමුදුරුව ඉන්න කාලේ ගැන හිතන්න. බුදුහාමුදුරුව ගවට ආවා. ආපහුම බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කළා. එනේ නැත්තන්ට කියනවා ඒගොල්ලන්ගේ යම් යම් මානයන් තියෙනවා නම් ඒ මානයන් බිඳලා වාටි වෙන්න මම ධම දේශනා කරන්නම් කියලා ධර්මයේ දේශනා කරනවා. දේශනා කරන්නේ ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය එල්ල කළා. ඒ ත්‍රිලක්ෂණය ගැන ධම ආපහුම බුදුහාමුදුරුවන්ගෙන් ඊට පස්සේ යහපෙක් කෙනා කියනවා ස්වාමීනි අද පටන් මම ඔබ වහන්සේව සරණ ගිය ශ්‍රාවකයෙක් කියලා දැනගන්න. නැත්නම් මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් කියලා බාරගන්න. මොකද ඒක ඇහුවට පස්සේ තමයි එයා දන්නේ මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කියලා. ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලා දැනගත්තාම මෙච්චර කල් අපි අහපුවා බොරුයි කියලා දැනගත්තාම එතකොට එයා මම බුදුහාමුදුරන්ගේ ගාවට එනවා කියලා බුදුහාමුදුරුවෝ සරණ එනවා ඒ දහම මම පිළිපදිනවා කියලා එයා කි පිළිතනවා. ඉතින් දැන් අපි අපේ අම්මගෙන් තාත්තගෙන් ගත්තේ අම්මගෙන් තාත්තගෙන් ගත්තේ නිකන් අර උත්පත්තියෙන් ගත්ත මිසක් දහමක් ගත්තේ නැහැ. ඔය බෞද්ධයි කියන ලේබල් එකක් විතරක් ගත්තා. ඉතින් ඒක ගත්තට ධර්ම ඉගෙන ගත්තේ නැහැ. හැබැයි සාමාන්‍යයෙන් ඒක ගත්තාම කාටුණත් ධර්ම ඉගෙන ගැනීමේ වවණාවක් තියෙන්නට ඕනේ. ඒක ඉගෙන ගත්තේ නැත්නම් මේ ධර්මයේ රසයක් වින්දනය කරන්න බෑ කියලා නේ. අවාසනාවකට වෙන්නේ මොකද්ද? අපි චාරිත්‍ර ටිකක් ඉෂ්ට කරගෙන එනවා. අපේ අත හිතා ගන්නවා පරම්පරාව මේ චාරිත්‍ර ටික තමයි බුද්ධ ආගම කියලා. ධර්මය ගැන දන්නේ නැහැ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මයේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා කියන උට මොනවද මේ සංස්කාර කියලා කියන්නේ? මොනවද සංස්කාර කියන්නේ? අපි කියන්නේ මෙහෙමත් ගාතා තියෙනවා. අපි කියන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. වෙන මගක් නැහැ විසුද්ධියට. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති. සබ්බේ ධම්මා දුක්ඛාති කිව්වේ නැහැ. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. එතකොට නිබ්බින්දති කියන්නේ කලකිරෙනවා කියන එකයි. මම කලින්ම කිව්වේ නිර්වේදය කියලා. ඒ සියලු සංස්කාරයන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නිර්වේදයට පැමිණෙනවද? එතකොට ඒස මග්ගෝ විසුද්ධිය ඒක තමයි නිවනට මඟ. නිවන නෙමෙයි ඒක, නිවනට මාර්ගයයි විමුක්තියට මාර්ගයයි ඒක. දැන් මොනවද මේ සංස්කාර කියන්නේ? ඔව් ඒව සංස්කාර තමයි. ඇයි සංස්කාර කියන්නේ? ඒ හැම දෙයක්ම හේතුන් හේතුන් ඕනෝනට ප්‍රත්‍ය වෙලා ඇති උනේ. දැන් අපි හිතමු අපිට ওই රූප කියපු ඒවා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දෙයක්ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ ශක්ති හතරක්, ධර්මතා හතරක්. ඒ ධර්මතා හතර ලෝකෙ පවතින ලෝකය කියන්නේ ඕක තමයි. කිතාවසා ධාතු බුදුවරු ඇතත් නැතත් ඔය ධාතුව පවතිනවා. බල ඒක පඨවි ආපෝ තේජෝ වායෝ තමයි මේ හැම එකක්ම. මගේ ඇහැට ගන්න රූප, කනට ගන්න ශබ්ද ආදී හැම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ අතින් අල්ලන්න පුළුවන්, ඇහෙන් දකින්න පුළුවන් එහෙම ස්වභාවය හතරක් නෙමෙයි. නමුත් මේ හතර ඕනෝන්ට උදව්වෙන් පාද කවදාවත් මේ හතර වෙන් කරන්නත් බෑ. යම් තැනක යම් දෙයක් තියෙන නම් හතර මෙතන තියෙනවා. හැබැයි ඒ හතර දේවල් නෙමෙයි. දේවල් ඇති උනේ හතර ක්‍රියාත්මක වීමෙන්. ඒ ඒ ක්‍රියාත්මක වීමෙන් හටගත්ත හැම දෙයක්ම ඒ ධාතුන්ගේ ස්වභාවය නිසාම නිරන්තරයෙන්ම වෙනස් වෙනවා.
ඇයි? ඒකේ තියෙනවා තේජෝ ලක්ෂණය. තේජෝ ලක්ෂණය කියන්නේ සීතෝෂ්ණය. ඒ සීතෝෂ්ණය උඩ ඒ වගේම වායෝ ලක්ෂණයකුත් තියෙනවා. චලනය. සීතෝෂ්ණයෙන් කරේ දිරායම. චලනයත් එක්කල එක විදිහට පවතින්නේ නෑ. හැමතිස්සෙම වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. තොර නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා කියන්නේ අභාවයට යන තත්වයට එනවා. කවදා හරි අවුරුදු කෝටි ගණනකින් හරි නැති වෙයිම සිද්ධ වෙනවා. උදාහරණ දේශනා කරනවා මහණෙනි ඔබලාට මේ පටවිහි කලකිරෙන්න සුදුසුයි. ඒක පෘථුවිහි. මේ හැම දෙයකම කලකිරෙන්න සුදුසුයි. කාලාන්තරයකින් දෙවනි සූර්යෙක් පහළ වෙනවා. තව ඉරක් පහළ වෙනවා. එතකොට සියලු සත්වයෝම ඉවරයි. දැන් එකක් පහළ වෙලා වැඩි වුණා තියෙන කෙනෙක් මොකෝ වෙන්නේ? දෙකක් පහළ වුණත් කොහොම වෙයිද? හා? දෙවනි සූර්යෙක් පහළ වෙනවා. තුන්වෙනි සූර්යෙක් පහළ වෙනවා. ඔක්කොම මේ ගැලදොල ගංගාවල මුල් ස්ථානත් සම්පූර්ණයෙන්ම හිඳිලා වේලිලා යනවා. ඊගාට මහමූදත් හිඳෙන්න පටන් ගන්නවා. හත්වෙනි සූර්යා හයවෙනි සූර්යා පායනකොට මහා සෛර ඉතුරු වෙන්නේ නැහැ කියනවා. අඩු ගානේ මේ ගව කුරේක තියෙන වතුර ටිකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හත්වෙනි සූර්යා පායනවා මුළු පෘථිවි ධාතුවම අලු දූලි බවට පත් වෙනවා කියනවා. මහණෙනි මේකවත් සිහි කරන්න අනිත්‍යතාවයේ අනුව කලකිරෙන මේකක් ඇති ඔබලාට කියලා. මොකද ඒක අපට විශ්ය වෙනෙකුත් නෙමෙයි. ඒක කියලා බුදුහාඳුරු කියනවා මහණෙනි මේ මම කියන දේ සෝවාන් වෙච්ච පුද්ගලයේ කරෙන්න අන් කවරෙක් නම් විශ්වාස කරයිද කියලා. දැන් මම කියනකොට උනත් තමයි ඔයගොල්ලොත් හිතන්න පුළුවන් අයියෝ ඕක වෙන්නේක සූර්යයන් හත් දෙනෙක් පායන්නේ කියලා. බුදුහාඳුරු දන්නා හොඳටම. ඒකෙන්ද එතෙන්දම කියනවා මේ මං කියන දේ සෝවාන් වෙච්ච කෙනෙක් කරෙන්න වෙන කවරෙක් පිළිගන්නේද කියලා. එතකොට දැන් ඒ ලෝකයේ අනිත්‍යතාවය. අනිත්‍ය නම් දැන් බලන්න ඔය ඇත්ත ඇහැට දකි හැම දෙයකම දැන් මේ ජීවත් වෙන්න කාලය තුල ආස කරන හැම දෙයක්ම මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේක ඔක්කොම සේරටම මම ඇල්ලා මගේ මට කියලා අරගෙන ඉන්නේ. මොන සෙල්ලමක් නැතුවත් ලෝකෙ කොහෙ ගියත් මොනව කරත් මේ සීමාවෙ නේද යන්නේ. මේ දරුව කවුද? දරුව හදනවා. දරුව කවුද? ඇහින් දකින්න තියෙන වස්තුව. කනෙන් අහන්න තියෙන වස්තුව. දිව, කන, නාසය, ශරීරය ඔක්කොටම ප්‍රියමනාප වස්තුව. භාර්යාව කියන්නේ කවුද? දැන් කියනවා සමහරට අනේ මං ඔයාට හරි ආදරෙයි කියලා. ඈ නෝන මහත්තයාට කියනවා ආදරෙයි කියලා. මහත්තයා නෝනට කියනවා ආදරෙයි කියලා. හම්බුන් නැත්තම් දිවිලා ගන්නවා. නැද්ද? ඈ සමහර හම්බුන් නැත්තම් දිවිලා ගන්න. ඔක්කොමත් කරනවා හරි. ඇයි මේ මෙහෙම කරන්නේ ඇත්තටම ආදරෙටද? ඇත්තටම ඔයගොල්ලෝ මහත්තුරන්ට ආදරෙයිද? ඇත්තටම ඔය ඇත්ත නෝන්ලට ආදරෙයිද? නෑ. ඔය මහත්තයාට ආදරෙයි කියලා කියන්නේ තමන් තමන්ට ආදරෙයි කියන එකයි. නෝනට ආදරෙයි කියන්නේ තමන් තමන්ට ආදරෙයි කියන එකයි. ඔය මහත්තයා තමන්ගේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය පිනවනවා. ඒකටයි මහත්තයාව අවශ්‍ය වෙන්නේ. ඒක පිනවන්නේ නැත්තම් ඔය මහත්තයා වෙන්නේද? නෝනටත් එහෙමයි. මහත්තයාට නෝනත් එහෙමයි. දැන් මහත්තයාට නෝනා මහත්තයාගේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය පිනවන්නේ නැත්නම් හිමීට හිමීට මොකෝ වෙන්නේ? මහත්තයා මාරු වෙන්නේ. බලන්න නැද්ද? අපි තුම ඔහොම කොච්චර ලස්සන මූණක් තියාගෙන උග හදාගෙන ඉන්න හැදුවත් හිටි ගමන් පොඩි කබර පැච් එකක් එහෙම ආවොත් ඔතන
ඔයක කොහොම හරි වහගන්න හදනවා. මොකද හේතුව දන්නවා මගේ ජීවිතේ මේකේ ඉවර වෙන්න පුළුවන් කියලා. හැබැයි ඕක හිමින් හිමින් වැඩි වෙන්න ගියොත් එහෙම මහත්යත් හිමින් හිමින් ඈත් වෙන්න බලන්නේ නැද්ද? හුඟක් මහත්තුරු සමහර මහත්තුරු නම් ආධ්‍යාත්මික සෙනෙහස කියන්නේ මොකද්ද කියලා දන්න මහත්ෙක් නම් අයි වෙන්නේ නැහැ. නමුත් තනිකර ඉඳුරන් පිනවීම පමණක් නම් ආදරේ කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් එයා පිනවන්න තව එකක් හොයගන්නවා. ශේන්නේ එසමට එක නෝන කෙනෙක් මැරෙනවා ඔහොම ඉඳලා. මැරිච්චාම අයියෝ වැළපෙන තරමයි. නෝන්ලක් මැරෙනවා මහතුරුත් මැරිච්චාම උන් කොච්චර වැළපෙනවද? වැළපිලා දැන් ඔන්න 7 දවසේ දානෙත් දෙනවා. ටිකක් අඬනවා. 3 මාසේ දානෙත් දෙනවා. 7 දවසේ දානෙ තරම්ම අඬනවද? නෑ. ටිකක් අවුරුද්දේ දානෙත් දෙනවා. 3 මාසේ තරම් අඬනවද? නෑ. අවුරුදු දෙක දෙනකොට කොහොමද අඬන්නේ? ඒ අවුරුදු දෙක දෙනකොට අඬන්නේ නෑ විතරක් නෙමෙයි, සමහරක් වලට අවුරුදු දෙක වෙනකොට එක මහත්යෙක් මැරිලා හොඳටම වැළපිච්ච මිනිස්සයා තව මහත්යෙක් හොයාගෙන එකකින් පාඩමක් ඉගෙන ගත්තේ නෑ. ඉගෙන ගන්න නැතුව තව එක්කෙනෙක් වහන ආයි අඬන්න තමයි ලැස්ති. මොකද මේ හේතුව? ඒ යථාර්ථයේ වටහන්නේ නැති හින්දා. දැන් නමුත් ඕක එකපාරට වැටෙන්නේ නැහැ. ඕක තමයි සත්වයාගේ ස්වභාවය. එක තැනකින් විදුණත් තව තැනකින් වින්දනයක් පාගෙන යනවා. ඒක ඉතින් මේ නිඳා කරන්න දොස් කියන දෙයක් නෙමෙයි. එතන තමයි සත්ව කියන ගතිය යථාර්ථය තියෙන්නේ. එතනයි සත්ත්‍ති විසත්ත්‍තිති සත්ත්ව කියලා කියනවා. මේකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කරේ ඇලෙනවා. ආ විශේෂයෙන්ම මේක ඇලි ඇලි දුවනවා එක පස්සේ. ඒක නිසාමයි මේ සත්වයා කියලා කියන්නේ. දැන් ඒ ගතිය තුළ අපි මේ පිනවන්න 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 උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන හැම දෙයක්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන බව මම කිව්වා. දැන් යා තේරුම් ගන්නවා මේ හැම පඨවි ආපෝ තේජෝ වායෝ ස්වභාවයකම ඇති ස්වභාවය තමයි ඇති తත්වය තමයි තියෙන තත්වයෙන් වෙනස් තත්වයකට පත්වීම. ළමයා ලොකු වෙනවා කියන එකෙන් නාකි වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ හැම දෙයක්ම ඒකයි. ତେବେ ඒ ස්වභාවයක් තියෙනවා. ළම දැන් මේ දරුව ලෙඩ වෙනවා. මේ දරුව ලෙඩ වෙනවට කැමතිද? නෑ. ඊගවට මේ දරුව සමහරක් අවස්ථාවලදී සනීප කරන්න බැරි ලෙඩක් හැදෙනවා. බලාපොරොත්තු වෙනාද? නෑ. හැබැයි හැදෙනවා නම් වලක්වන්න පුළුවන්ද? බෑ. උදේට දරුවා කාගේද? කාගේද? අපේ නෙමෙයි. මගේ. දරුවා මගේ. දැන් මේ වීදුරුව මගේ. නං මට උඩ දිහකට මේක අරන් යන්න පුළුවන්. මම පොලේ හරහා කඩලා දාන්නත් පුළුවන් මගේ නං. මට උඩ දෙයක් මේකට කරත හැකි. ඈ? නමුත් මේ ළමයට එහෙම කරන්න පුළුවන්ද? පුළුවන්. බෑ. අනේ ළමයා ලෙඩ වෙන්න එපා කියලා කෑ ගහලා කිව්වොත් හරියයිද? මගේ නම් දැන් මේ වීදුරුව ඕන විදිහට කරන් මේ මෙන්න මෙහෙම උදාහරණයක් දුන්නා. සච්චකට බුදුහාමුදුරුවෝ. සච්චක මේ රටේ රජුරෝ කවුද? ස්වාමිනී පසේනදි කෝසල. පසේනදී කෝසල රජුරන් පුරන්ද මේ පුරුෂයෙක් අරගෙන ඇවිල්ලා ඕන වෙලාවක හිසකසා දාන්න නියෝගයක් කරන්න පුළුවන්. ස්වාමීන් වැරදි කරත් නැතත් රජුරන්ට ප්‍රශ්නයක් නැහැ, ගෙන්නලා හිසකහලා දාපන් කියලා නියම කරන්න පුළුවන්. ඇයි ඒ කියලා රටේ අධිපතිය රජුරු හින්දා රජුරන්ගේ නාට දැන් පසේනදී කොසල් රජුරන්ගේ රට හිඳයි. ඔබට අහනවා සච්චක ඔබට ඔබේ රූපේ වෙනස් වීම නවත්තන්න පුළුවන්ද? බෑ ස්වාමී. ඒ රූපය මගේ කියලා රූපය ආත්මය කියලා අරගන්නේ ගැන මේ කියන්නේ. ඔබට රූපය වෙනස් කරගන්න මේ රූපේ එසේ නොවේවා කියලා කියන්න පුළුවන් වෙනස් වීම. නැහැ ස්වාමී බෑ. දෙකිනා
සච්චක රජ්ජුරුවන්ට ඇයි ඒ මිනිහව ගෙනලා මරවන්න පුළුවන් කමති වුණේ? රජ්ජුරුවන්ගේ රටේ හින්දා. මං කලින් කියන්නේ රජ්ජුරුවන්ගේ රටේ හින්දා. මගේ රට කියලා රජ්ජුරුවන්ට ගන්න පුළුවන්. ඒකින්ද ඕනතරකින් කෙනෙක් කියලා මරවන්න පුළුවන්. ඔබට බෑ ඔබේ කියන ওই රූපය එසේ නොවේවා කියලා පවත්වන්නට. එහෙනම් රූපය ඔබේද? ඔබේද? එහෙනම් ළමයා ඔබේද? නෑ. හැබැයි ඉතින් මං මතක් කළා කලින් සම්මුතිය එක තියෙනවා. බබිනතු මේව වචන වලට කියන හරි ලේසි. නමුත් මේකේ වැටහීම ලබන්න අර ගිය මාර්ගයේම යන්නට ඕනේ. පිරිසිදු මානසිකත්වය අවශ්‍යයි. මේ තේරුම් ගැනීම ඒ මගේ යන්න හේතුවක් වෙනවා. මෙතනින් තියෙන්නේ කිසියම් ගැනීමක් ලැබලා තේරුම් ගැනීම විතරයි. අවබෝධයට තාම වැටෙන්නේ නෑ මේක. අපි මේ තාම අවබෝධය නෙමෙයි. තාම තියෙන්නේ අර බුදුහාමුදුරන්ගේ වචනය ඉගෙනගෙන ඒකෙන් ලැබිච්ච දැනීමෙන් තමයි මේ අපි කියන්නේ. දැන් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඔන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය කිව්වා. අනාත්මයි කියලා කියන්නේ එතකොට මේක මට පාලනය කරන්න බෑ මගේ කියලා ගන්න දෙයක් නෑ. මොකද ඒ ගන්න කියලා සියලු ධර්මයෝ චරාවට යන එක, ව්‍යාධියට පත්වෙන එක, මරණයට පත්වෙන එක මේ ධර්මතා. ඒ කියන්නේ ඊගාවට පටවි ආපෝ තේජෝ වායෝ කියන මේවා ලක්ෂණ, ඒවා ධර්මතා. ඒවා එකක්වත් මගේ කියලා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒක නිසායි අනාත්මයි කියන්නේ. අනාත්මයි කියන්නේ ආත්මයක් නැහැ කියන එක. ආත්මයක් කියන එක ඔයත් අදහස් කරන්නේ මේ ඉපදි ඉපදි මැරි මැරි යන ආත්මය. අන්න ඒ ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ඉපදිලා ආය මැරිලා ආය උපදිනවට මොකක් හරි උපදින්න එක තියෙන්න ඕනේ. එහෙමයි, එහෙම දෙකක් තියෙනවා තමයි. තියෙන්නේ ඔය ඇත්ත හිතන එකක් නෙමෙයි. තියෙන්නේ වෙනම ස්වභාවයක්. මම උදාහරණයක් වශයෙන් කියන්න. හිත කියන්නේ ක්ෂණ භංගුර දෙයක්. ක්ෂණ භංගුරයි කියලා කියන්නේ භංගුරයි කියන්නේ බිඳෙනවා. ක්ෂණිකව බිඳෙනවා. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඇතිවීම පැනවෙනවා, නැතිවීම තියෙනවා. ඇතිවීමයි නැතිවීමයි අතරේ පැවැත්මකුත් තියෙනවා. පැවැත්ම පැවැත්මක් නෙමෙයි, පැවැත්මේ තිතස්ස අඤ්ඤතත්තම්. ඒකත් වෙනස් වෙනවා. එතකොට ඒකේ වේගය උපමාපින සුකරා, ඒ වේගයට උපමාවක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මෙච්චර කාලෙක මෙච්චර වේගිකින් මෙහෙමයි වෙන්නේ කියලා උපමාවක් පෙන්වන්න බෑ කිව්වා. සිතේ වේගයට වේගය තේරුම් ගන්න පුංචි උපමාවක් කියන්න. හැබැයි මේක සාමාන්‍ය තේරුම් ගැනීම. ඔයතන මම කියපු දේ මේවා තේරුණාද? තේරුණා. හොඳට අහගෙන හිටියද? අහගෙන හිටියා. ඔය දැන් හොඳට අහගෙන හිටියා. මේ අහගෙන ඉන්න වෙලාවේදී හිත වෙන කොහකටවත් ගියේ නැද්ද? කෙලවරක් නැතුව ගියා නේද? ඈ? ඒ වුණාට කෙලවරක් නැතුව ගියාට මං කියන වචන ඇහෙනවා, ඒකත් අල්ල ගන්නවා. එතකොට එහෙමනම් බලන්න මගේ වචන පිටවීම කොයිතරම් හිමින්ද වෙන්නේ හිතේ වේගයත් එක්කලා සම්බන්ධ කරනකොට, හිතේ අරමුණු ගැනීමත් එක්ක සම්බන්ධ කරනකොට. මම මේ කතා කරන වෙලාවේ ඔය ඇත්තන් හිත කොහෙද කොහෙද ගිහිල්ලා මේකත් අල්ල ගන්නවා. අනිවාර්යයෙන්ම මේ කියන වචන ටිකත් අල්ල ගන්නවා. ඒ අල්ල ගන්න අතර ගිහින් ගෙදරටත් ගිහිල්ලා. ඈ? සර රැයට කණේවටත් ගිහිල්ලා. මේ පාටි එකට යන තැනම ඒකටත් ගිහිල්ලා. ඔක්කොම ගිහිල්ලා මේ ඇවිල්ලා මේ වචනේත් අල්ලගෙන ආයේ හදුවනවා. ඈ? බලන්න කොච්චර වේගෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් හිත එකක් නම් කොහොම අර යන්න තුනද? පිනත් නේ හිත කියන්නේ අරමුණු ගැනීමම පමණයි. වෙනින් එකක් නැහැ. චින්තනමත් තන් එච්චරයි. අරමුණු ගැනීම පමණයි හිත කියලා කියන්නේ. දැන් මේ අරමුණු ගන්න වේගය මෙහෙම කිව්වා. හැබැයි ඇති වෙනවා, පවතිනවා, නැතර එකයි. මගේ වචනය අල්ලගත්තා, ඒක එතනම කැඩුනා, තව තැනක එල්ලගත්තා. ඒ එල්ලුණා, ඒක එතනම කැඩුනා, ආයෙත් මෙතෙන්ට
ආව එල්ලෙනවා යනවා එන විදිහට එක එක තැන් වල එල්ලෙනවා. මේක තමයි හිත කියන්නේ. දැන් මේ මගේ ඇඟිල්ල රූපය කියලා හිතන්න. මේ දැන් හිත දරාගෙන ඉන්න රූපය. සිත මේ ඇඟිල්ල කියන රූපේ පවතින්නේ. ඈ මේ ඇඟිල්ල තියෙන මෙතෙන්දී උත්පත්තියේදීම මුලදීම හිත සම්බන්ධ වුණා මේ රූපයට. සම්බන්ධ වෙලා මේකේ පවතිනවා. කොහොමද පවතින්නේ? ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. උපන්දා පිළිසර ගත දායින් ධම්ම සිද්ධ වෙන්නේ ඔය ක්‍රියාවලිය. ඇති වෙමින් පවතිමින් නැතිමින් මෙහෙම යන මෙහෙම දිගට එනවා. ඊට වේගයෙන් එනවා. ඇවිල්ලා දැන් යම් වෙලාවක් එනවා. නාකි වෙලා අවුරුදු 99ක් 100ක් ඔහම වෙනකොට රූප ටික ඔක්කොම හොඳටම දුර්වලයි. තව දුරටත් මේ රූපේ ඉදිරියට ගෙනියන්න බෑ. රූපේ ඉදිරියට ගෙනියන්න බැරි නම් රූපේ ශක්තිය නැති වෙනවා නම් එතකොට රූපේ ඇදගෙන වැටෙන්න දැන් ලෑස්ති. හිතට බෑ ඒක පවත්වන්න. රූපේ පවත්වන්න. රූපේ ඇදගෙන වැටෙනවා. නමුත් හිත පවතින්නට ඕනේ. හිත ඉවර නෑ. රූපේට තියෙන ඉන්ජින් ඉන්ධන ඕජාව ඉවර වුණාට, රූපේ පෙට්‍රල් ඉවර වුණාට හිතේ පෙට්‍රල් ඉවර නෑ. රූපේ පෙට්‍රල් ඉවර වෙච්චින්ද නැවතුණා. හිතේ පෙට්‍රල් ඉවර නෑ. එකින්ද එක දිගට යන්න තියෙනවා. යන්න තියෙන හින්දා මොකද වෙන්නේ? එයා තවත් රූපයකට මාරු වෙනවා. තවත් රූපයක් අරගෙන ඒ රූපේ ඉදින් දිගට යනවා. මරණය කියලා කියන්නේ ඒකයි. දැන් මෙතන මේ කෙලවරට ආවා කියන්නේ සිතේ. දැන් මෙහෙම එනකොට මේ ඇඟිල්ලේ මේ කෙලවරටම ආවා. කෙලවරටම ඇවිල්ලා අන්තිම සිතක් මේ රූපේ පහළ වෙනවා. පහළ වෙලා ඒ රූපේ ඇති වෙලා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති. ඇති වෙලා නැතිවීමකුත් තියෙනවා. නැති වෙච්ච ගම වෙන්නේ රූපේ අදගෙන වැටෙනවා. සිත ඊගාවට වෙනතර අල්ලන්නම ඕනේ. ඇල්ලුවේ නැත්තම් ආයි පැවැත්ම නෑ. ඒ ඇල්ලුවේ නැත්තම් ඒ මොහොතේ ඒ කියන්නේ නිවන් දැක්කා. ඊළඟ මොහොතේ රූප කොටසක් අල්ලන්නේ නැත්te රහතන් වහන්සේගේ විතරයි. අනිත් හැම කෙනෙකුගේම ඊළඟ මොහොතේ රූපය අල්ලනවා. ඕන තරම් රූප තියෙනවා අල්ලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ හැමතැනම තියෙනවා. මනුෂ්‍යත්වයක් ලබන්න ඕන නම් අම්මා කෙනෙකුගේ කුසක් ඕනෙම නැති වෙන්නත් පුළුවන්. ඕපපාතික මනුෂ්‍යය පහළ වෙන්න පුළුවන්. අහලා තියෙනවද එහෙම? නේ? මහා සීහනාද සූත්‍රයේ එනවා බුදුහාඳුර කියනවා ඒ කච්චේ මනුස්සාව ඕපපාතික. කලාතුරකින් සමහර මනුෂ්‍යයන් ඕපපාතික උපදින්න පුළුවන්. හැබැයි ඒ අන්තිම භවතිකයේ විතරයි. රහතන් වහන්සේ කියන්නේ ඒ ආත්ම භාවයේදී සසර භවයේ කෙලවර නම් එතෙන්දී එයාට ඕපපාතිකව හරි මනුෂ්‍යත්වයක් ලැබලා ඒ දුක් කෙලවර කිරීම කරනවා. බුද්ධ කාලීනව හිටිය අම්බපාලි වගේ කියන්නේ. ඉතින් ඒ වගේ පවතිනවා. එහෙම නැති කෙනෙකුට සසරට උපදිනවා කියන එක ප්‍රශ්නය නෙමෙයි. කොහේ උපදිනත් සසරට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් අපි හිතමු මව කුසක ග්‍රහණයක් කරනවා. ග්‍රහණයක් කරනකොට මව කුසේ පවතින්න බෑ. ඒ චිත්තක්ෂණය ඇති වුණා එතන පැවතුන ඒ චිත්තක්ෂණය ඊළඟට ආයි කොතන හරි අල්ලනවා. එතකොට සමහරකට මව කුසක් නොවෙන්න පුළුවන්. මොකද දැන් මම මෙතනින් මැරෙනකොට මගේ සිතේ ඇති වෙන චේතනාව අනුව තමයි ඊළඟ ප්‍රතිසන්දිය. හැබැයි එතන ඇති වෙලා චුත වෙන සිතේ චේතනාව මොකද්ද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒක සමහරක් වෙලාවට මිනිසක් බවක්ම වෙන්නත් පුළුවන්. දේවත්වයක් වෙන්නත් පුළුවන්. ඊට වඩා පහත් එකක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ මොකක් වෙයිද කියලා. ඉතින් ඒක නිසායි පින්වත්නි අම්මා තාත්තා දෙන්න මේ ලෝකයේ දකින්න සලස්සපිකේ ණය ගෙවන්න බෑ කියන්නේ. අම්මයි තාත්තයි දෙන්න මේ ලෝකයේ දකින්න සලස්සපිකේ ණය ගෙවන්න බෑ කිව්වා. එකක් මේ ලෝකයේ දකින්න එක ක්‍රමයක් හොඳ නරක වශයෙන් ලෝකයේ දකිනවා. අනිත් එක මේ නුවණැසින් දකිනවා. අනිත් එක මේ මස්සැසින් දකිනවා ලෝකයේ. මේ කොහොම දකින්න උනත් අම්මයි තාත්තයි දෙන්න අපට කරපු උපකාරය ඒකට වන්දි ගෙවන්න පුළුවන් කමක් නැහැ.
ඔය ඇත්ත මේ ලෝකෙට හුඟක් දෙන හිතන අම්මයි තාත්තයි දෙන්නගේ අවශ්‍යතාවය හින්දානේ අපි බිහි වුනේ කියලා නේ. හා හුඟක් දෙනා එහෙම හිතනවා. අම්මට තාත්තට ඕනේ නම් එපා නම් හිමීට උපදිච්ච වෙලාවෙත් එතරෙදි කැල්ලන්න හයට උඩින් තිබ්බා නම් ඉවරයි. ඒක අරන් දැම්ම නම් ආයි කවුරු අල්ලන්නේ? පින්නත්නේ ඉන්දියාවේ ඕන තරම් කරනවා. මොකද ඒකලට අර ගෑන් ළමයින්ගේ ප්‍රශ්නේ හින්දා ගෑන් ළමයි කියපදම තොයි දෙට මරලා දානවා. නමුත් අපි ඇත්තෝ ඒගොල්ලෝ නම් ඉතිරිනට පස්සේ මරන අපි ඇත්තෝ ගුණාට උපදින්න ඉස්සෙල්ලා මරනවා. දැන් අර සමහර දෙයක් දන්නේ මට ඉතාලි එහෙම දැනගන්න තියෙනවා ඉතාලියෙන් අර පළවෙනි බණේදී මං කිව්වනේ අම්මලගේ බඩවල් පළලා ওই ගබ්සා කළා කරන හැටි ඉතාලියේ පණිවිඩයක් දුනා අයියෝ ඒ බණෙන් වැඩක් නැහැ ඈ ඔය හාමුදුරු කියන්නේ මේ අම්මලගේ බඩවල් පළන ඒවා ළමයි නැටි කරන ඕවනේ ඒ හාමුදුරු කියන්නේ කියලා මේ ඉතාලියට මැසේජ් එක දීලා පින්නත් ඒ කියන්නේ එයා අහලා තින්නේ ඒක ඇල්ල විතරයි බණේ අනිත් එකකට යාලනේ ඔය මරන්න ඒ කියන්නේ මේ මිනිස්සුට ඕනේ බඩවල් පළව ගන්නමයි ඕනේ කලමයි වද කරන්නමයි යෝනේ එළියට දැහැන්නමයි යෝනේ මරලා ඒකනේ අදහස් කියනට කැමති නැත්තේ ඒකද පින්නත්නේ තුන් කරන් දෙන්නේ මොඩයන්ට තේරුන්නේ නැති වුණාට ඥානවන්තයන්ට තේරෙන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා කරන දේ කියන්නේ නැත්තම් ඒත්තන්ට ඒක වටහගෙන ඒ වගේ මිනිස්සුන්ට ආයි රටක් ජාතියක් ගැන වැටහීමක් තියෙද ඇත්ත වශයෙන්ම එවැනි වචනයක් කිව්වනම් ඒ කියන්නේ මේ මනුස්සයාට රටක් ජාතියක් ආගමක් මත පරපුරක් සදාචාරයක් සංස්කෘතියක් මොකක්වත් නැති නිකම්ම නිකන් නරුම මිනිස්සේ විතරයි එහෙම කෙනෙකුට විතරයි ඔක් කියන්න පුළුවන්. මොකද ප්‍රසන්න වචනයක් නම් නෙවෙයි අම්මෙකුගේ බඩ කපලා ළමයි ගන්නවා කියලා හාමුදුරු කෙනෙක් කියන එක හාමුදුරු කෙනෙක් නෙවෙයි කවුරු කිව්වත් ප්‍රසන්න වචනයක් නෙමෙයි. ප්‍රාචනය අප්‍රසන්න වුණාට වෙන කියන්න වචන නෑ ඔක වෙන මොකකින් කියන්නද? ඒක හිතේ ඒක තමයි යථාර්ථය එතන තියෙන. ඉතින් කොමුණත්ෙන් සමහරක් වෙලාවට ඒ වචන තියෙනවා. නමුත් ඒකෙන් වෙන්නේ මිනිත් පුද්ගලයන්ට බයිනවා නෙමෙයිනේ මේ ක්‍රියාවේ තියෙන ආදීන වෙන්නේ පෙන්වන්නේ. දැන් අපි ස්වීඩන් වල සිස්ටර්ලන්ඩ් වලට ගියා. එක දරුවෙකුට එයා ආච්චිට කිව්වලු මේ මම මෙහෙම සෝමහන්දරගේ බණහන්නේ ආච්චි ලංකාවට. ආච්චි ලංකාවේ නම් කියනලු අයියෝ දුවේ උඹ නම් යන්නේ පව බණහන්නට. ඔය කියන්නේ මේ ගෑනුන්ගේ ළමයි බඩපල් පලනවා කියලා හාමුදුරුවෝ කියන්නේ යන්න බෑ කිව්වලු. ඒත් ඒ ළමයි බණහන්න වෙලා නැහැ. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා තියෙනවා ඒ ළමයට සෝමහන්දරේ ඒවා විතරක් නෙමෙයි තවත් ඒවා කිව්වා කියලා. ඈ ඉතින් ඔය ආච්චිට තේරුම් නැති වුණාට හාමුදුරුවෝ කියපු දේවල් නම් එහෙමම තමයි කියලා. අයියෝ අපරාධනේ ආච්චින්ද බඩ බන්ති ගන්න බැරිනේ කිව්වා ඊට පස්සේ. ඈ එතන එහෙම තමයි. දැන් බලන්න බුදුහාමුදුරුවෝ සාම කවුද මෙයාට කවුදර සාමාවතිව ගෙන තිබ්බේ? කවුද යාගේ නම මතකද? මාගන්දි. මාගන්දියගේ අම්මටයි තාත්තටයි බණ කිව්වා. මාගන්දිය තරහ වුණා. රූපේ ආදීනව කිව්වා. රූපේ මෙහෙමයි. මොකද මාගන්දිය දැන් අපිටම බුදුහාමුදුරන්ට විවාහ කළ දෙන්නනේ හිටියේ. මාගන්දිය බුදුහාමුදුරන්ට විවාහ කළ දෙන්නට මේ මාගන්දියව. මාගන්දිය එච්චර ලස්සනයි කියලා. ඉතින් මාගන්දියගේ ලස්සන ගැන කියනකොට බුදුහාමුදුරෝ මාගන්දිය ආසන්නේ ඉන්නවා. බුදුහාමුදුරෝ ලස්සන කියන්නේ මොකද්ද කියලා පෙන්ව රූපය ගැන විස්තර කරලා දීලා. ඉතින් මාගන්දිය හොඳටම තරහ වුණා. තරහ ගිහලා අන්තිමට බුදුහාමුදුරන්ටත් වෛර කළා. සාමාවතී මරවන්න කටයුතු කරේ එයානේ. එතකොට දැන් බුදුහාමුදුරෝ දන්නේ නැද්ද මාගන්දිය තරහ වෙනවා මේ කිව්වොත් කියලා? බුදුහාමුදුරෝ හොඳටම දන්නවා. එහෙනම් බුදුහාමුදුරෝ දන්නවා අම්මයි තාත්තයි සෝවාන් වෙනවා කියලා. මාගන්දියගේ පෞකාරකමට මාගන්දිය ඒක කරගතර කරන්න දෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ අම්මයි තාත්තයි දෙන්නට කාරණිකුණ. ඒ ඇත්තන්ගේ සසර ගමන කෙටි වෙනවා. ඒකෙන් ද සසර ගමන කෙටි කරගන්නත් සසර ගමන නවත්තන්නට පින්වතෙක් ඉන්නවනะ අනිත් අය දාස් කරනක් කියත් බුදුහාමුදුරන් ප්‍රශ්න නැහැ. සසර කෙටි කරගන්න ඉන්න කෙනාට බණ කියනවා.
බුදුහාමුදුරුවත් ඔය හැමෝම නලවන්න ගියේ නෑ පින්වත්නි. යන්නේ එක කොරහක් කඩාගෙන යන නම් ඌ එහෙම ගියාද එන් රැකෙන එකෙක් ඉන්නවද? රැකෙන එකට බන කිව්වා. එච්චරයි කරේ. ඉතින් අපිට මේ ඔක්කොම හදන්න බෑ. තේරුම් ගන්න කැමති කෙනාට රටට දැයට යහපත වෙන්නත්, පරපුරට යහපත වෙන්නත් තියෙන යථාර්ථය පෙන්වලා දීමයි අපි මම හිතන්නේ මගේ වගකීම. මට කමන්නේ බැන්නත් ඕන එකක් කරත් මට කමන්නේ. මම දන්නවා ඇයි මං කියන්නේ මොකද්ද මම කියන්නේ කියලා මම දන්නවා. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක යථාර්ථයෙන් පිට ගමනක් අපිට නෑ. ඒක හොඳින් තේරුම් ගත යුතු දෙයක්. අපි කොච්චර යථාර්ථයට එහා ගිහිල්ලා කටයුතු කරන්න හැදුවත් අපි හිත රවට්ට ගන්න හැදුවට ඒක සාර්ථක වෙන දෙයක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි මේකෙන් මිදෙන්නේ කියලා අරි අටනි මගක් දේශනා කරා. මොකද ඒ අරි අටනි මග සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචාදී මේ මාර්ගය. පින්නති සම්මා දිට්ඨි කියනකොට ඔයතනින් අහපුවම එකකට කියන හරි දැකීම කියලා. හරි දැකීම කියලා කියන්නේ මොකද්ද? මොකද්ද හරි දැකීම කියන්නේ? මම හිතනවා එක බණකදී කිව්වා වයසක උපාසක අම්මා කෙනෙක්ගෙන් අහුවා නම් ඉස්සර කියයි කියලා. මොකද්ද? චතුරාර්ය සත්‍ය දර්ශනය පිළිබඳව දැනීම. ඒ තමයි. දැන් ඔයාට චතුරාර්ය සත්‍ය දන්නවද? අවබෝධද? ඒ කියන්නේ සෝවනලා. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ඇති වෙන්නේ සෝවන් වීමේදී. එතකොට සෝවනලා නැත්තම් එහෙනම් සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? හවුද? මිච්ඡා දිට්ඨිය වෙන්න ඕනේ. මිච්ඡා දිට්ඨිය තියෙනවා නම් සෝවාන් වෙනකල්ම කවදාවත් සෝවාන් වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් සෝවාන් වෙන්න ඉස්සෙල්ලා සම්මා දිට්ඨියක් තියෙන්න ඕනේ. එහෙනම් දැනගන්න සම්මා දිට්ඨි කියන එකක් දෙකක් තියෙනවා කියලා. ලෝකෝත්තර තත්වයේ සම්මා දිට්ඨියකුත් තියෙනවා. ලෝකෝත්තර වෙන්න ඉස්සෙල්ලා සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා දිට්ඨින් පහන් ද්වයන් වදාමි කියලා දේශනා කළා. මානිනි මම සම්මා දිට්ඨියක් දෙයාකාර කොට දේශන කරනවා. අතිවික්කවේ සම්මා දිට්ඨි ලෝකියා පුඤ්ඤ භාගිය උපදි වේපක්ඛ. මානිනි සම්මා දිට්ඨියක් තියෙනවා ලෞකිකයි. පුඤ්ඤ භාගිය මතු පුනර්භවයේ ඇති කරලා උපදි වේපක්ඛ. ඊගාවට කියනවා පුඤ්ඤ භාගිය සසර සැප විපාක ලබා දෙනවා. ඒ සම්මා දිට්ඨිය තමයි දේශනා කළේ. අත්ති දින්නම් අතීතං අතිහුතං අතිසුකට දුක්ඛතානං කම්මානම් පලං විපාක යනාදී වශයෙන් 10 ආකාරයකින් පෙන්වනවා. මම එක දිගට කියන්න යන්නේ නැහැ. මම කෙටියෙන් පෙන්වන්නම්. අත්ති දින්නම් කියන්නේ දීපහම කරුණාවෙන් මෛත්‍රියෙන් යමක් දුන්නනම් කර්ම කර්මඵල දහගෙන ඒකේ ආනිසංශ තියෙනවා. අති ඉත්තං, ඉත්තං කියන්නේ දුන්න නෙමෙයි පිටුවා පූජා කරා. දැන් අපි හිතමු ඔයetto හිඟන්නේකට කරුණාවෙන් මෛත්‍රියේ මොකද කරන්නේ? පූජා කරනවද? නැහැ, හිඟන්නට දෙනවා. ඊගාවට පින්දපාති පූජා කරනවා. පූජාවේදී විශේෂත්වයේ තියෙන්නේ ලබන දෙන එක්කෙනාගේ නෙමෙයි ලබන එක්කෙනාගේ ආධ්‍යාත්මික ගුණවගාවක් කියන ගුණයක් තියෙනවා. ඒ ගුණයට සලකලා තමයි මේ දෙන්නේ. ඒකින්ද ඒක පූජාවක්. හිඟන්නට දෙනකොට අපි මොන ගුණයක් ගැනවත් හිතන්නේ නැහැ. එයාගේ දුක ගැන හිතලා එයාට දෙනවා. ඒක දුන්නා. හරික පූජාව. ඊගවට අතිහුතං හෝම. හෝම කියලා කියන්නේ දැන් අපේ ගෙවල් වල සමහරක් ලාට මංගල්‍යයක් එහෙම වෙනකොට දානයක් දෙනවා. දානයක් දෙනවා. ඒ දානේ දීලා මොකට දාන දෙන්නේ? නිවන් දකින්නද? නෑ. මොකට දාන දෙන්නේ? අර දෙන්නට ආශිර්වාද ලැබනන්නේ. ඒ කටයුතු ආශිර්වාද පිණිස කරනකොට ඒක හෝම. ඒකයි හෝමය කියලා කිව්වේ.
දැන් පුංචි ළමයාගේ උපන්දිනයකට දානයක් දෙන ආශිර්වාද පිණිස නිවන් දකින්න නෙමෙයි කරන්නේ. දරුවට ආශිර්වාදයක්, ඒක හෝමයක්. අත්ති හුතං. ඒක දැන් කියා කියවද? අත්ති දින්නම්, අත්ති ඨං, අත්ති හුතං. දැන් මේ කරුණු තුනම දානෙට සම්බන්ධයි. අත්ති සුඛට දුක්ඛටානම් කම්මානම් පලං විපාකෝ. යහපත් අයහපත් කර්මල විපාක තියෙන බව විශ්වාස කරනවා. සුඛට කියන්නේ යහපත්, දුක්ඛට කියන්නේ අයහපත්. මේ කර්මල විපාක තියෙන බව දන්නවා. ඒ නිසා තමයි අර අත්ති දින්නම් අත්ති ඉත්තම් අත්ති හුතම් කියලා මේවා දැනගෙන මේවා කරන්නේ. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. ඒ කර්මානුරූපව සුව දුක් කර්ම, ඒ කියන්නේ හොඳ කර්ම නරක කර්ම වගේ කර්මානුරූපව අත්ති අයං ලෝකෝ මෙලවට පැමිණීමකුත් තිබුණා, මෙලවක් තිබුණා. කර්මානුරූපව මෙලවින් පරලව යාමකුත් තියෙනවා. අත්ති පරෝ ලෝකෝ. අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ. අත්ති මාතා අත්ති පිතා. අම්මා තාත්තා කියලා දෙන්නෙකුත් ඉන්නවා. මෙතන විශේෂයෙන්ම කියන්නේ අම්මා තාත්තා ඉන්න බව නම් කවුරුද දන්නවා? නමුත් අම්මා තාත්තා කියන්නේ කොයි වගේ දෙන්නෙක්ද කියලා දැනගන්නවා. ඒ වගේම අම්මයි තාත්තයි දෙන්නට උපස්ථාන කිරීමේ ආනිසංස මේවයි කියලා දන්නවා. අත්ති මාතා අත්ති පිතා. අත්ති සත්තා ඕපපාතික. ලෝ ඕපපාතික සත්වයන්ගේ සත්වයෝ ඉන්නවා කියලා පිළිගන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ, මේ ලෝකේ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. මේක කල්පනාවෙන් අහන්න, උත්තරයක් තියනවා ගන්න. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ, ලෝකේ සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ, යේ ඉමංච ලෝකං පරංච ලෝකං, යම් මෙලවක් පරලවක් තියනවාද? සයං අභිඥා සච්චිකත්වා පවේදෙන්ති. තමන්ගේම ගැඹීර නුවණින් සාක්ෂාත් කළ ප්‍රකාශ කරන කවුද? මෙලව පරලව දෙක තමන්ගේම ගැඹුරු නුවණින් අවබෝධ කරලා ලෝකයාට ප්‍රකාශ කරන සමන බ්‍රාහ්මණයෝ කවුද? බුදුහාමුදුරුවෝ. මේ තමයි අන්තිම එක. කියන්නේ ඒ බුදුහාම බුදු කෙනෙකුගේ ඒ මෙලව පරලව දෙක හොඳින් දැනගෙන ප්‍රකාශ කරපු ඒ ශාස්ත්‍රඥ වහන්සේ මෙන්න මේ අත්ති දින්නම් අත්ති ඉත්තම් අත්ති හුතම් කියලා යමක් කියලා තියෙනවා. ඒක මම විශ්වාස කරනවා. ඒක තමයි ඔය අපිට තියෙන සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය පිහිටලා ඒක ඊට පස්සේ තමයි සම්මා සංකප්ප. ඒ අනුව තමයි අපි හිතන්නේ. ඒ අනුව හිතනකොට ඒ සිටීම තුළ අපි නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංස සංකල්පන අතහැරීමක්. අර අත්ති දින්නං ආදී කියපු ඒවාම අතහැරීමක් තියෙන්නේ. අව්‍යාපාද සංකල්පන, එතනම ව්‍යාපාදයේ අයින් වෙනවා, හිංසාව අයින් වෙනවා. මේ කාරණා බුදු ඒ බුදු වදන ගැන සීකල්ලා මේ සම්මාදිට්ඨිය පිටලා මේ කටයුතු ටික කරනකොටම එතන ඒතනත්තා සම්මා වාචා යහපත් වචන. කතමංචාවසෝ සම්මා වාචා. මොකද සම්මා වාචා කියන්නේ? එතකොට මොනවද සම්මා වාචා? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාප වේරමණී. හැබැයි දැවෙත් එක්කම සමාදන් වෙන්නේ නැහැ. මුසාවාදා කියලා විතරයි සමාදන් වෙන්නේ. එවනට යමෙක් තෙරුවන් සරණ ගිය උපාසකයෙක් වශයෙන් මුසාවාදා වේරමණී කියලා සමාදන් වෙනකොට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු කරනවා නම් අනිත් ඒවා පෙරපසන වීම තියෙනවා. එතෙන්දී එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිහිටියෙක් වශයෙන් අනිත් සිල්පද හතරත් රකිමින් මුසාවාදා වේරමණී කියලා සමාදන් වෙද්දිම එයාට පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන ඒවා යම් විදිහකින් කිව්වත් එහෙම එකක් කළත් ඒක අපායගාමී එකක් වෙන්නේ නැහැ. ඒක නිසා පන්සිල් වලට මුසාවාදා කියනකොට ඒ தත්ය නමුත් එතන මේ හතරම තියෙනවා සම්මා වාචා කියනකොට. ඊගාවට සම්මා වාචා සම්මා කම්මන්ත. එතනත්තා යහගේ යහපත් කර්මාන්තය. යහපත් කර්මාන්තය කියන්නේ
පානාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී කාමේසු මිච්ඡාචාර වේරමණී කියපු ටික මුසාවාදා ඒ ටික තමයි සම්මා කම්මන්ත සම්මා ආජීව කියනකොට සම්මා ආජීවෙන ජීවිකම් කප්පේති කියන්නේ සත්තු මරලා මස් විකුණගනේ අර ඒ වගේ දේවල් වලින් ජීවිතේ ගන්න කුමක ප්‍රතිපදාවල් වලින් ජීවත් වෙන්නේ නැහැ බොරු කළා වංචා කළා එහෙම ජීවත් වෙන්නේ නැහැ ඒක තමයි සම්මා ආජීවය යම් කෙනෙක් මෙහෙම ජීවත් වෙන්නට උත්සාහයක් කරනවා නම් ඒක ඉබේ වෙන්නේ නැහැ ඒකට උත්සාහයක් තියෙනවා ඒ උත්සාහය තමයි සම්මා වායාම ඒ සම්මා වායාමයේ කවදාවත් තියෙන්නේ නැහැ සම්මා සතිය නැත්තම් ඒ කියන්නේ තමන් කරන කියන දේවල් වල සිහිය තමන්ට තියෙන්නට ඕනේ ඒ සිහිය තමයි සම්මා සති කිව්වේ දැන් අපිටම ඔයත්ගේ එදිනෙදා ජීවිතේ තමන්ගේ තියෙනනම් සිල්පද රැකීම පිළිබඳ සිහියක් ඒ සිහිය ජීවිතය තුළ දවස පුරා පවත්වනවා නම් හැමදාම ඒක තමයි සම්මා සති ඒක පන්සිල් රකින්න කෙනාගේ භාවනාව අමුතෙන් පැත්තකට නොවුනට පන්සිල් ටික ගැන සිහියෙන් ඉන්නකොටම එයාගේ භාවනාව තියෙනවා. ඒක ඒ භාවනාව පිරිසිදු වෙච්චාම තමයි සම්මා සමාධියට පැමිණෙන්නේ. කියන්නේ එක චිත්තක්ෂණයක තමන්ගේ සිත පවත්තන්ට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් හතම එක සිතකට වැටිච්ච වෙලාවට තමයි සම්මා සමාධි කියලා දේශනා කළේ. දැන් ඔය බුදුහාමුදුරන්ගේ ධර්ම මාර්ගය මම මේ නිකන් කාලේ හැටියට විනාති කියනවනම් අරියට නිමගින්ම පය ගන්න බණ කියන්න පුළුවන් මම නිකන් සංග්‍රහ කිරීමක් විතරයි කළේ දැන් මේ ටික හොඳට දැනගෙන තමයි යමෙක් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස කියන්නේ ඔයත් එහෙම දැනගෙන කිව්වද බලන්න පන්සිල් ගත්තත් රකින්න හිතාගෙන ගන්නවද කී දෙනෙක් ගන්නවද රකින්න හිතාගෙන හාමුදුරුව දෙනවා ඒකින්ද ගන්නවා එපාහින්ද අයි කියලා යනවා ඒකයි පන්සිල් ගැනීමේ ස්වරූපේ නමුත් නමෝ තස්ස කියලා පන්සිල් සමාදන් වෙනකොට එයා අර්ථයක් ඇතුවයි ඒක කියන්නේ අර්ථයක් නැතුව කියන එකක් නෙමෙයි නමෝ සම්මා සම්බුද්දස්ස පින්වත්නි නමෝ කියලා දුහත් මුදුන් දීලා පිළිගන්නේ කවද පිළිගත්තේ බුදුහාම හැබැයි එහෙමම පිළිගන්න ඕනෙත් නෑ සමහර කාලාට ඒ පිළිගැනීම කියන්නේ ගෞරව කිරීම ගෞරවයෙන් පිළිගත්තා ඉතින් සමහරකට ගෞරවයෙන් පිළිගන්න දුහත් මුදුන් දීලා බැරි වෙනකොට අර ජානුස්සෝනි බමුණ එක වෙලාවක් කියන බුදුහාඳුර දැකලා බෞද්ධයෙක් කියලා ඇවිල්ලා අනේ ස්වාමීනි මම ප්‍රසිද්ධ බමුණේ බමුණන් අතර ජානුස්සෝනි බොහෝම ප්‍රසිද්ධ කෙනෙක් බොහෝ දෙනා මාව දන්නා දැන් ඔබ වහන්සේ පාරේ යනකොට එහෙම මම ආශ්‍රය කරත් ගියොත් මට බැහැලා ඔබ වහන්සේ ගාවට ඇවිල්ලා වඳින්න පුළුවන් කමක් නැහැ හැබැයි මම ආශ්‍රය කරත් ඉඳගෙන මගේ ආශ්‍රය මෙහෙවන සැරයටි මම මෙහෙම පහලට දානවා එතකොට මගේ নমස්කාරය කියලා අරගන්න නැත්නම් මගේ කරේ දාලා තියෙන සලුව මම පහතට දානවා එතකොට මගේ নমස්කාරය කියලා බාරගන්න මගේ ජටාව මම අයින් කරනවා එතකොට මගේ নমස්කාරය කියලා බාරගන්න. එතකොට දැන් එයා කිව්වා මේ මං ගෞරව කරනවා කියලා බාරගන්න කියලා. ඒක ඔහොම ගෞරව කරන ක්‍රම තියෙනවා. දැන් දුහත් මුදුන් දීලා මම හිස් මුදුනේ බාරගත්තා. තාතර හද පත්ලෙන් පපුවට අත් දෙක තියලා පිළිගත්තා. දැන් බලන්න අපි කෙනෙක් පිළිගන්නවා ගෙදරට එනකොට. හද පත්ලෙන් පිළිගන්නවා. දැන් හින්දි කෙනෙක් හින්දි ගෙදරකට එනවා. එනකොට එයා අයිබෝන් කියන්නේ එයා කියන්නේ নমস্কার নমස්තේ කියලා. දැන් නමෝ කිව්වේ මොකද්ද? අර පිළිගැනීමට নমස්තේ කියලා කිව්වේ. නමෝ කිව්වේ පිළිගත්තා කියන එක. හද එයා හැමතිස්සෙම කියන්නේ හදවතට අත් දෙක කිට්ටු කළා নমස්තේ කියනවා. හදපත්ලේ මම ඔබ බාර ගන්නවා. ඊගවට සමහර දෙනා පසඟ පිහිටවල වඳිනවා. එච්චර යටහත් පහත් කී කරුව පසඟ පිහිටවල වඳිනවා. තවත් වැඳීමක් තියෙනවා. සමහර කයකින් හරි මහතය ඉන්නවා. මස් ගොබ පිරිලා අත්වල. බඩලි බඩ පාත් වෙන. ඒක මොකක්වත් කරන්න බෑ. මොකද කරන්න යන්නේ බොහොම කයක
මෙහෙම කළා බඩ ගාවට අත් දෙක හේතු කළා යන්තම් පොඩ්ඩක් හොල්ලනවා. දැකලා නැද්ද? දැකලා තියෙනව නේද? ඒ ඒ වැඳීමට මොකද කියන්නේ? ඒක කියන්නේ බොක්කෙන් නමස්කාර කරනවා. බොක්කෙන් නමස්කාර කරනවා. තවත් අය නමස්කාර කරනවා. සාමාන්‍ය ළඟට ගන්න උරෙස්සට උඩින් අත් දෙක දාලා පැත්තකින් මෙහෙම මෙහෙම කරලා නමස්කාර කරනවා. මන්ත්‍රීතුමා කාටද නමස්කාර කරන්නේ? ජනතාවට නමස්කාර කරනවා. මොකද හේතුව? ඔන්න උඹට පිළිගන්න. හැබැයි ළඟට කිට් වෙන්න නම් එපා. ඒක තමයි ඒකේ තේරුම. පිනත්නේ. හැබැයි ඔයාලගේ නමස්කාර කරන ක්‍රම තියෙනවා. දැන් ඔය අපේ හොඳ ෂෝ ක්‍රම ආචාර කරන. මට අපේ හොඳ දේවල් ඔයගොල්ලෝ දවත්තරවන්නේ නේද මෙහෙම ඉන්න. ඔයගොල්ලෝ කී දෙනෙක් එක්කෙනෙක් ඉන්න ආචාර කරන ආයිබෝන් කියලා කියනවා. කරන්නේ නැනේ. ඉඳලා හිටලා සමහරු කරනවා දකින්නවා. උඟක් දෙනා මොකද කරන්නේ? අහාපු ගමන් බදාගත්ත මොනේ ඉඳලා. පුතුම දෙයක්. මම මේකප් එක ඇඟ පුරා ඉලිච්චාම ගෙදර යන්න බුණා කමක් නැහැ. එතස මාරකට දැන් අපි තුන් මන් දන්න පන්සල් ආවත් පන්සලට ආවත් හාමුදුරු ඉස්සරහා දින මේ ජරා මිනිස්සු මොකද කරන්නේ? හ? කිසිම ගාණක් නැහැ මේ බදාගත්ත හාමුදුරු ඉස්සරහා හරි කමන්නේ. හ? මේ බුදු වෙමි බුදු හාමුදුරු ඉන්නා වගේ මෙතන. සමහරට මේ තැන් වලට ආවත් මේකේ ඉඳගෙන ඕනෑම දැන් අපි තුන් ඕස්ට්‍රේලියාවේ ඉඳලා අපේ පන්සලට ගියත් සමහරක් කාට හිටි ගමන් එන මිනිස්සු මේ බුදු හාමුදුරු ඉස්සරහා බුදුකෙයි මෙන්න බදාගන්න. මේ මිනිස්සු තමයි ඉන්නේ කොහෙද මොකද්ද කරන්නේ මගේ චාරිත්‍රය මොකක්වත් දන්නේ නැහැ. පිනත්ති. තවද දසන බුදුහාමුදුරුවෝ බදාගන්නේ කියලා. හ්ම්. බුදුහාමුදුරේ මගේ තියෙන හොඳ මාචාර්ය තමයි මේ කියලා හිත. වෙනම බුද්ධ රූපයක් හදලා තියන්න විදිහකට. ඇවිල්ලා ඉබේ ඉබේ ඉන්න බුදුහාමුදුරුවෝ. මොකද්ද මේ? එවැනි තැනකදී කොහොමනම් නම් ඒ කර සමහරකට පිනත්ති අප දන්නා. ෂේකන් කරනවා අතට අත දෙනවා හුඟක් වෙලාවට සුද්ධ පවා අපි ගිහාම ඒක පැත්තකින් තලා ඒගොල්ලෝ මෙහෙම කරනවා ආයුබෝවන් කියලා. හා හරි ආසාවෙන් කරන්නේ වචන ඉගෙනගෙන ආයුබෝවන් කියලා අත් දෙක තියලා ආයුබෝවන් කියනවා. සුද්ධන්ට අපේ දේ ලොකුයි අපිට අපිට සුද්ධගේ දේ ලොකුයි. හා මාරු කරගන්න වැඩක් නැහැනේ අපේ. මේක එක රහසක් තියෙනවා. මොකද දන්නවද? දැන් හුඟක් වෙලාවට ගෙවල් වල ස්වාමි භාර්යාවන්ගේ ප්‍රශ්න හිතවත් කමක් ඇඟැල්ලුම් කමක් මොකක්වත් නැහැ. දැන් මමත් මෙහෙදි දැක්කා. දැන් දවස් කීපෙට සම මෙහෙදි දැක්කා. ආපු ගමන් මොකද කොහෙද පිරිමි කෙනෙක් ආවර ගෑනු කෙනා ඉම්බ ඇවිල්ලා. සාරි මෙහෙම කෙනෙකුට දැන් මහා හාමුදුරනේ ඊර්ෂ්‍යාවෙන් කියලා. ඉමත් හිතයි. නෑ ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඔය සමහරකට ගෙදර මිනිහා ඉඹින්නේ නැතුව ඇති. මොකද මේ කිරණ තරහයි නේද? එතන කොහේ හරි යන මිනිහෙක් ලව්ව හරි ඉඹ ගන්න ඕනේ. ඕනේ නම් වෙන තැනක ගෙදර දොරේ ඕන තැනක අපිට කමක් නැහැ. නමුත් පන්සලේ ගෞරවය බෞද්ධ චාරිත්‍රයේ ඒ ටික රකින්න. ඒක පන්සලේ අවශ්‍යයි. මොකද ඒක අපි හොඳටම දන්න අපිටත් සමහර කට ගෑනු මිනිස්සු බදා ගන්නකොට ඇවිල්ලා අපි මොන දීලා තියෙනවා. අපිට හරි මොකද්ද වගේ එතන. අර මිනිස්සු එහෙම කරනකොට. මේගොල්ලන්ට කිසි ගාණක් නැහැ. ඉතින් එහෙම හොඳ නැහැ. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේක මෙහි චාරිත්‍රය කියලා තර්ක කරන්න පුළුවන්. මේ මෙහි චාරිත්‍රය අපේ චාරිත්‍රය මෙහට අවලංගුත් නැහැ. ඈ ඒකක් දැනගන්න. ඒක අවලංගු කළා නැහැ මෙහි. ඒක පහත් කළත් නැහැ මෙහි. ඒක තමයි මම මේ කියන්නේ මෙහි ඇත්තෝ එහෙ ගිහලා ඒවා බෝල් කරලා එහෙ. වෙලික නෙමෙයි. ඔය මදර්ස් ඩේ ෆාදර්ස් ඩේ ඔක්කොම බෝකලේ මෙහෙන් ගියා ඇත්තෝ නේද? ඈ
වෙන කියන්නේ ලංකාවේ ලංකාවේ තියනවා කියන්නේ ලංකාවේ මෙහෙන් ගියත් තමයි මෙහෙන් කියන්නේ ප්‍රංශයෙන් විතර නෙමෙයි අනිත් අනිත් රටවල ගිහිල්ලා කැරකිලා ගිහිල්ලා එහෙ ගියත් තාන්තිර පහුගිය දවස්වල කිව්වේ ළමයින්ට අයිතියක් තියෙන උසාවියන්න කියලා ප්‍රසිද්ධ ජනමාධ්‍යවල මහාචාර්යවරු කිව්වා ඔය දෙමෝපිය ගැහුවොත් එහෙම උසාවියන්න ළමයින්ට අයිතියක් තියෙනවා කියලා ඊට පස්සේ තින් අපිට කිව්වා උසාවියන්න වෙන්න මේකටයි ඔය රෑම්මල්ට තාත්තලට ඕන කරලා තින්නේ මේ අර වලිගි කඩාගත්ත නරියට වෙච්ච දේ තමයි කියලා අහලා තියෙනවද නැද්ද නරි කොලේ ගහන වලිගි කඩාගත්තද නැද්ද අයමයි කියනවා ඒක නෙමෙයි වෙනස්නේ මේ නරි කියලා මේ සාමන රෑ යාමේ ගොවි පලකට ගම ගොයියගේ කුකුල් ෆාම් එක තියෙනවා ඔබට කියලා හැමදාම කුකුලෙක් ඇදගෙන එනවලු ගමරාල බැලවලු වැඩි හරියන්නේ උගුලක් ඇටෙව්වා අන්තිමට දැන් මෙයා උගුල්ල කුකුල් අල්ලන්න ගිහලා අහුන උගුලට අහුවෙච්චාම හැබැයි අහුනේ වලිගේ පැත්ත වලිගේ අහුවෙලා දැන් මෙයාට ගලව ගන්න විදියක් නැහැ එළිවෙන යාමෙත් එනවා එළිවෙන යාමෙනකොට දැන් මෙයාට මර බය දැන් ගමරාල ආවොත් එහෙන පොළු පාර තමයි වදින්නේ කියලා දමල ඇද්දා වලිග ඇදිච්චා වලිග කැඩුණා කැඩිච්චා මෙයා හිමින් හිමින් කොහමද කැලේට පැන ගත්තා ඉතින් අනිත් නරි ටික ඇහුවා මොකද මේ කියලා එතකොට කිව්වා බලන්න දැන් මට මෙච්චර මහා බරයි ඉස්සර මේක දැන් කිසි බරක් නැහැ හරි සැහැල්ලුවක් මට හරි සැහැල්ලුවක් මට කොච්චර ෂෝක්ද දැන් එතකොට අනිත්‍යත්ව තියා ඇත්ත තමයි ඒක මේක හරි එල්ලි එල්ලි තියෙනවා මේක අයින් කරගන්න එක තමයි හොඳ අනේ කොහොමද මේක කරගන්නේ කියලා එතකොට අර අතන තියෙනවා මෙහෙම එකක් එතෙන්ට ගියාම ගන්න පුළුවන් කියලා ඉතින් පස්සේ අනිත් නරි ටිකක් කිව්වා ආ එහෙනම් හරි තමයි කියලා මේ අපි ගලව ගන්න ඕනේ කියලා යන්න කතා කරන්නේ පොඩි නාකි පහේන රීකුත් ඔතෙන්ට ආවා එවිලා මොකද්ද මේ සාකච්ඡාව කියලා එතකොට කිව්වා අනේ බලන්නකෝ මේ අපේ වලිගේ හැමතිස්සෙම එහෙ මෙහෙ හෙල්ලි හෙල්ලි තියෙන මහ කරදරයක් මෙයා මේ මේක අයින් කරගෙන ඇවිල්ලා දැන් හරි සැහැල්ලුයි කියනවා ඒකින්ද මේ අපි හිතුවා එතෙන්ට ගිහිල්ලා මේක අයින් කරගෙන එන්න ඕනේ කියලා කියන අර නදියටයක් අහම ආහෙමද ඔක තියෙන කාලෙදී යා කිව්වේ නෑ නේද ඔක බරයි කියලා. ඒ ඔක බරයි කියලා කිව්වේ නෙමෙයි දැන් නැති නිච්චම විතරක් ඇවිල්ලා. ඔය ආර ගමරාලගේ මේකට ගිහිල්ලාද කොහෙද වලිය කඩාගෙන ඇවිල්ලා. මේ අපිට කියන අපේ වලිය කඩාගන්නේ කියලා. වෙනත් නේ ලංකාවට එන ඇත්ත එහෙම තමයි පිටරට ගිහිල්ලා. ඒගොල්ලන්ගේ වලිය කඩාගෙන ඉවර වෙලා අර ලංකාවේ ආපුවම මේ ඇත්තන්ගේ වලිය තියෙනවා. ඒක දැක්කහම මේ ඇත්තට හරි අමාරුයි. ඉන්නේ ඒ මිනිස්සු එහෙවිලා හදනවා ලංකාවේ ඇත්තන්ගෙත් වලිග කඩන්න. ඉතින් අර වගේ අර මෝඩ නරි ටික වගේ නරි ඉන්නවා අපේ රටේ. ඉතින් ටක් ගන්න පැනලම කඩාගන්න හදනවා. නමුත් බුද්ධිමත් ඇත්තෝ ඒවා ටික කල්පනා කරලා බලනවා ඇයි මේ මිනිස්සු මේවා කියන්නේ කියලා. වෙනත් නේ මේකේ අපි හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ. එක එක ඒවා හැම එකම බාරගන්න යන්න එපා. පොඩ්ඩක් හිතන්න අපේ දේ නරකද කියලා. අපේ නරකයි කියලා දෙයක් තියෙනවා නම් ඒක අයින් කළා හොඳ දෙයක් ගතට කමන්නේ. අපේ හොඳ දේ අයින් කරගෙන යන්න ඕනේ නෑ. බට මේවා අපි ටිකක් සිහි බුද්ධියෙන් බෞද්ධයන්ට ටිකක් බුද්ධිය තියෙන්න ඕනේ. අනිත් අයට වැඩිය බෞද්ධ ප්‍රතිපදාවේ ඉන්න ඇත්තන බෞද්ධ කියලා කියන්නේ බුද්ධි කියන එකයි. බුද්ධි කියන එකටයි බෞද්ධ කියන්නේ බුද්ධිමත් කියන එක. බෞද්ධයා ඒ බුද්ධිමත් මාර්ගයේ පිළිපදිනා නම් එයා බුද්ධියේ බුද්ධිමත් මාර්ගය කියන්නේ බුද්ධියේ අග තන වූ බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ පිළිපදින්නාට බුද්ධියක් අනිවාර්යයෙන්ම ඇති වෙන්න ඕනේ. සිතීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ටිකක් හිතල මතල වැඩ කරන්න. දැන් මේ දරුවන්ට අපේ අම්මලා තාත්තලා මෙහෙ ඇවිල්ලා හිතල මතල වැඩ කරන්නේ නැත්තම් ගොඩක් වෙලාවට හැම රටේදීම මම දකින්න එකක් තමයි අපේ රටින් එන හුඟක් දෙනා හැමෝම නෙමෙයි. ඕස්ට්‍රේලියාවට ගියා නම් ඕස්ට්‍රේලියන්ස් වලත් වැඩි ඕස්ට්‍රේලියන් අපේ ඇත්තෝ.
ඇමරිකාවට ගියා නම් ඇමරිකන්සටත් වැඩිය ඇමරිකන් අපේ ඇත්තෝ. එංගලන්තෙට ගියා නම් ඒගොල්ලන්ටත් වැඩිය ඉංග්‍රීෂ් අපේ ඇත්තෝ. හැමතැනම ගියොත් ඒක මා පුදුම හීන මානයකින් පෙළෙන ජාතියක්. ඈ කතා කරන්න බං අර දෙමළ මිනිහෙක් කියන්න ඕන තැනක කවදාවත් ඒ මනුස්සයා ඉංග්‍රීසි ඉගෙන ගත්තත් දෙමළ දෙන්නෙක් එකතු වුණොත් මොකද කතා කරන්නේ? හිමින් කතා කරනවද? දෙමළෙන් වුණත් හිමින් කතා කරන්නේ අපි දෙන්නයි මෙතන ඉන්නේ කියලා. කෝච්චෙන් නැගෙන මුළු කෝච්චෙටම එනවා. ඒකම කතා කරන එක. කිසි ලැජ්ජාවක් ඒ මිනිස්සුන් නැහැ. තමන්ගේ භාෂාවෙන් කතා කරන එකට. අපි හෙතු වටපිට බලන කවුරුත් ඉන්නද නැහැ කියලා. එච්චර ලැජ්ජයි. අපේ භාෂාවෙන් කතා කරන්නේ. පුදුම හීන මානයක් තියෙන. ඕක අර ඉංග්‍රීසියෙන්ට යටත් වෙලා ඉඳලා ඉස්සර අපේ සිංහලයෝ ඔය එක පරජාතිකයකවත් මායින් කළේ නැහැ. අවුරුදු 400 ගන්න උන්ගෙම ආයුධ අරගෙන උන්ටම ගැහුවානේ. අවුරුදු 400 ගන්නක් තිස්සේ. පිනතින් බැරි නම් ගල් මුල් වලින් හරි ගැහුවා යටත්ුනේ නැහැ. ගල් පෙරළව හරි යුද වලින් දින්න යටත්ුනේ නැහැ. නමුත් සුද්ධ රට දාලා යනකොට සුද්ධෙක් පාරේ දැක්කොත් කරේ තියෙන තුවායක් පහළට දාලා බෙල්ලත් ඇල කළා කානුවට බහින තත්ත්වයට පත්තුන් නැද්ද සිංහලයා? ඔන්න සුද්ධ යනකොට ඒ තත්ත්වයට පත් කරලයි ගියේ සිංහලයන්ව. ඒ තත්ත්වේ තමයි අද ඔයගොල්ලෝ ගාව තියෙන්නේ. හුඟක් දෙනා ගාව හැමෝම ගාව නෙමෙයි. ඒ නිසා තමයි ඔච්චර පහත් විදිහට ගැති වෙලා තියෙන සුද්ධන්ට, සුද්ධගේ දේවල් වලට. ඒ ගැතිවීම හැමතැනම දකින්න ලැබුණා. එපා ඕක දරුපරපරට දෙන්න. gedara සිංහලයාගේ අභිමානය ගැන කතා කරන්න. සිංහලයා කවුද කියලා කියන්න. සිංහලයාගේ ඉතිහාසය කියලා දෙන්නට. ඔයත් හිතන්න එපා ඉතිහාසය. ඔයතන ප්‍රශ්නේ තියෙන්නේ හුඟක් දෙනාගේ ඉතිහාසය දන්නේ නැතිකම. දැන් සමහරක් ලාට දුතුගැමුණු එළාර චරිතය ගැන කියන්න බයයි. දෙමළ ඇත්තන්ට රිදෙයි කියලා. දුතුගැමුණු එළාර චරිතය හරියට කියලා දුන්නොත් කාටවත් අත රිදෙන්නේ නැහැ පින්නත්ටි. රිදෙන්න ඕනේ හරියට කියලා දුන්නොත් සිංහලයන්ට. දෙමළ ඇත්තන්ට නෙමෙයි. මොකද දුතුගැමුණු රජුරු යුද්ධ කරේ එළාරත් එක්ක නාකි එළාරත් එක්කලා. අවුරුදු 60 ගණනක් විතර වෙනවා ඒ දවස්වල එළාරට. දුතුගැමුණු හොඳ තරුණේ. ඒ වුණාට එළාර වුණත් දන්නවා තමන්ගේ තරම මොකද්ද කියලා. තමන් බලවත් තමන්ගේ ශක්තිය දැනගෙනයි දුතුගැමුණුත් එක්කලා සක්නට ආවේ. ඒකෙන්ද එකක් බාල්දු කරන්න පුළුවන් කම නැහැ. ඉතින් කොහොම වුණත් ඒ ඇත්තෝ දෙන්නම තමන්ගේ වර්ගයාට ආදරය ඇති දෙන්නේ. ඒ නිසා තමයි වර්ගයා නැහෙනව දැන බලාගෙන ඉන්න පුළුවන් කමක් තිබුණේ. නෑ ඒ නිසා තමයි ඒ දෙන්න කිව්වේ හරි අපි දෙන්න මේ තරඟය විනිශ්චය කරමු. අපි දෙන්න සටන් කරමු. සටන් කළා දින්න එක්කෙනා දිනු. පින්නත්ටි ඒක තමයි උදාර පුරුෂයන්ගේ ලක්ෂණය. ඒවා අපේ දරුවන්ට කියලා දුන්නා. මොකෝ වෙන්නේ? කවදාවත් සිංහලයෝ නින්දා සහගත යුද්ධ කළා නෑ. ඕන තරම් කියන්න පුළුවන්. කවදාවත් මොකද දෙමළ ඇත්තෝ හැමතිස්සෙම රට පැහැරගන්න ඇවිල්ලා යුද්ධ කළේ අපි. එහෙම නැත්නම් නිකන් දෙමළ ඇත්තොත් එක්ක යුද්ධ කරේ නෑ. අපේ දේවල් රකින්න අපි යුද්ධ කළා තියෙන්නේ. ඇයි අපේ ඒ උදාරත්වය අපේ ජාතියට අපි පෙන්වලා දීපුවාම, අපේ දරු පරපුරට අපි පෙන්වලා දීපුවාම ඇයි? ඉතින් ඒ නිසා මේ අපේ තියෙන උදාර తත්වය අපි නැති කරගන්න එපා. ඒ උදාරත්වය අපිට ලැබුණේ හැමතිස්සෙම කොහෙන්ද? මොකෙන්ද ලැබුණේ? බුදුරජාණන් වහන්සේගේ බුදුදහම තුළ. පින්වත්නි, ඒ දර්ශනේ පිළිතන අපට, ඒ දර්ශනේ පිළිතන්නට ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණකඳ අපේ ගාව තියෙන්න ඕනේ. අපි රටක් වෙනුවෙන් යුද්ධ කළා නම් ඒ යුද්ධ කලේ ජාතිය රකින්න නෙමෙයි. ඒ හැමතිස්සෙම යුද්ධ කලේ සම්බුදු සසුන රැක ගන්න ඕන නිසා ජීවිත පරිත්‍යාගයෙන් සම්බුදු සසුන ආරක්ෂා කළේ අපේ ඇත්ත. ඒකයි මම කිව්වේ. නිකන් රටක් රකින්නට කියලා, ජාතියක් රකින්නට කියලා යුද්ධ කළා නෙමෙයි. මොකද හේතුව? ඇයි මේ සසුන මෙච්චර අයි අගේ? පින්වත්නි, ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. ලොව එකම පුද්ගලයෙක් උපදිනවා නම්
ඒ උපදින්නේ කුමක් සඳහාද? බහුජන හිතාය, බහුජන සුඛාය. බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස. අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස දෙවියන්ට, මනුෂ්‍යයන්ට. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කුමටද කාටද කියලා දන්න හින්දා තමයි බෞද්ධයා ඒ ධර්ම රකින්නට ජීවිත පරිත්‍යාග කළේ. බෞද්ධ විතරක් නෙමෙයි, ක්‍රිස්තියානියත් ක්‍රිස්තියානි ධර්ම රකින්න ජීවිත පරිත්‍යාග කරන්නේ නැද්ද? අනුන්ව මරලා හරි තමන්ගේ ආගම පතුරවන්න හදනවා. බුදුහාමුදුරන්ගේ ධර්ම එහෙම එකක් නැහැ. මුස්ලිම් ආගමේ අනුන්ව මරලා හරි තමන්ගේ ආගම පතුරවන්න හදනවා. අපේ කාලකන්ණි ජාතියට එහෙනම් ඒ එතන තරේ හැදිද? අපේ කාලකන්ණි ජාතියට මෙච්චර වටින එක අවශ්‍ය නැහැ. අර ඇත්තන්ට එහෙම දර්ශනයක් ඇත්තෙත් නැහැ. මුස්ලිම් ආගමේ එහෙම දර්ශනයක් නැහැ. ක්‍රිස්තියානි ආගමේ එහෙම දර්ශනයක් නැහැ. නමුත් ඒ ඇත්ත ඒ ඇත්තන්ගේ ආගමන තියෙන බැඳීම මොනවා කළා හරි ආගම පතුරවන්න හදනවා. මෙච්චර වටිනා දර්ශනයක් තියෙන මේ ධහමට, මේ ධහමේ ඉන්න මේ ජාතියට වැදගත්කමක් නැහැ. ඇයි? හේතුව තමන්ට ඕන විදිහට සෙල්ලම් කරන්න බෑ මේ ආගමත් එක්කලා. ඒක හින්දා මේ ආගමට වෛර කරනවා. බෞද්ධයි කියලා ඉඳගෙන බෞද්ධ නාමයෙන් ආගමට වෛර කළා. මේක ඇතුළේ ඉඳගෙනම බුදුදහම නැති කරන්න හදනවා. පින්වත්නි, බුදුහාමුදුරන්ගේ ධර්ම කාටත් නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කළේ හිතියක් නැතත් ඒ ධර්ම ලෝකේ පවතින දෙයක්. බුදුහාමුදුරු එක පෙන්වලා දීපේක විතරයි. උඹලට ඕනනම් කරගනින්නලා, කරගත්තොත් උඹලට යහපත සිද්ධ වෙන්නේ. නැති වුණයි කියලා බුදුහාමුදුරන්ට පාඩුවක් නෑ. බුදුහාමුදුරන්ට අවශ්‍යතාවයක් නෑ මේක අනේ මේ මම තවත් කෙනෙකුට පවර්ලා මේක ඔයා රකින්න 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 කියලා කියන්නේ. බුදුහාමුදුරු දේශනා කරේ මෙන්න මම ධර්ම විනය පනවලා තියෙනවා. මේ ධර්ම විනය දෙකට අනුව පිළිපදින තාක්කල් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නෑ. මානෙනි, ඒ නිසා ඔබලා මේ ධර්ම විනය රකින්නට උත්සාහ ගන්න. මොකද කිව්වේ? ඇයි ධර්ම විනය රකින්නේ කිව්වේ? මේක රකින්න ඉන්නේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා මේක ආරක්ෂා කළොත් පමණයි ඒක මතු පරපුරට යන්නේ. එතන මතු පරපුර ඊළඟ પરම්පරාවට මේක යනවා. දැන් ඔය ඇත්ත හැම පැත්තෙම මතු පරපුරට යන එක නවත්තලා තියෙන්නේ. දරු පරපුර නැවැත්තුව භික්ෂු ශාසනය නවතිනවා. ඔය ඇත්ත කළා ඉවරයි ඒක දැන්. ඊගාවට දහම අහලකවත් නැහැ. පන්සිල් ටික රකින්නවත් උත්සාහයක් නැහැ. තමන්ට දින මත්පැන් ටික නවත්ත ගන්න කියනවා තරහයි. අකමැති. දැන් අපි සිගරට් බොන්න එපයි කිව්වොත් අහගෙන ඉන්නවා. හා හුම් ගන්නවා. ඊට පස්සේ ගියාට පස්සේ කියනවා අපි දන්නවා හොඳටම අපි බන කියලා ආවට වෙන සමහර තැන්වලදී අපි දන්නවා ගියාට පස්සේ කියන්නේ මොකද්ද කියලා. ඔය නොදැන බන කියනවා නෙමෙයි. හන්ද? දැන් අපි තුන් කාට හරි සිගරට් බොන්නේ කෙනෙක් කියලා බොන්න එපා මේකයි මේකයි කියලා කියනවා. කිව්වට ආවට පස්සේ කියනවා අනේ බණ අහන වෙලාවට බණ හාමුදුරන්ට ඕන විදිහට කරන්න බෑ මේක අපිට ඈ කියලා පොඩි නිකන් විහිළුවකුත් කරලා බණ කියපු හාමුදුරන්ටම සිගරට් එක ආපහු කටේ ගහ ගන්නවා. ආපහු මත්පැන් ටික තව ගන්නවා කටේ. පින්නත් ඒ වගේ ඇත්ත ටික අපි මේ බණ කියනවා අපි ඉතින් ඉතින් කවන්න නැති එහෙම ආපහු එක්කෙනෙක් දෙන්නෙක්වත් හැදෙන්නේ ඉන්නවා හැදිච්චත් ඉන්නවා. දැන් මෙතන ඉන්නවා සමහරට මේ දවස් කීපේ වුණත් හැදිච්ච කීප දෙනෙක් ඉන්නවා සමහර විට. ඉතින් ඒක නිසා දැනගන්න ඒ নমස්කාරය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියනකොටම බුදුහාඳුරෝ පිළිගන්න හේතුව පිළිගත්තනම් මොකද්ද කරන්න කියන එකත් ඒක ඇතුළෙම තියෙනවා. භගවා අරහං කියන වචන දෙකක් තියෙනවානේ. අරහා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ආමිෂ ප්‍රතිපatti පූජාවන්ගෙන් කරන පිදුම් ලබන්න සුදුසුයි. ඇයි සුදුසු වුනේ කියන එක තමයි භගවා ගුණේ තියෙන්නේ. රාග, ද්වේෂ, මෝහ දුරු කළා.
සියලු පාපයන්ගෙන් මිදුණ හේන් තමයි අර පිළිපැදීමට පූජාවන් ලැබීමට සුදුසුනේ. ඒ වගේම ශාස්ත්‍රෝත්තේදී රාග ద్వේෂ මෝහ දුරු කළා යම් මාර්ගයක් දේශනා කළා නම් ඒ දේශනාව ඒ විදිහටම සිද්ධ වෙනවා, ආයි වරදින්නේ නැහැ. ඒක කියපු දේ ඒ විදිහටම වෙන හින්දා ඒ කියපු දේ පිළිපදින්න සුදුසුයි. කියපු දේ ඒ විදිහට වෙන්නේ නැත්නම් පිළිපදින්න සුදුසුකමක් නැහැ. පිළිපැදීමට සුදුසු වෙන්නේ නමෝ කියලා දොහොත් මුදුන් දීලා බාරගන්නේ ඒකාන්තයෙන්ම ඒක පිළිපැද්දොත් ඒ ප්‍රතිඵලෙ ලැබෙන හින්දා. ඒ නිසා තමයි පින්වත්නි කියන්නේ ඉතිපිස්සෝ භගවා අරහං. එම කියලා පිළිපදින්න සුදුසුයි කියලා කියලා ඉතිපි මේ කාරණේ හින්දා ඒ බුදුහාමුදුරුවෝ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං. මේ කාරණේ හින්දා අරහං. මොන කාරණේ හින්දා අරහ කියන්නේ දැන් සුදුසුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දහමට අනුව පිළිපැදීමත් සුදුසුයි. ඒ දහමට අනුව පිළිපැදීමේදී බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යම්කිසි ආමිස ඒ ප්‍රතිපත්ති පූජාවට අමතරව, ඒ දහමට අනුව පිළිපැදීම කියන්නේ ප්‍රතිපත්ති පූජාව. ඒකට අමතරව ආමිස පූජාව කරන අපිටම සමහරක් වල උදාර සමාජ සේවය කරපු ජනනායකයන්ට ඒගොල්ලෝ මැරිච්ච දවසට ඉපදිච්ච දවසට කියලා මල් මාලයක් දානවා නේද? මල් මාලයක් දානවා කියන්නේ උපහාරයක් කරනවා. ඇයි මල් මාලයක් දම? එයාට මල් පූජා කරා වගේ තමයි ඒක. අපි බුදුහාඳුර ගාවට ඇවිල්ලා මල් පූජා කරනවා. ඒත් අර විදිහම දෙයක් තමයි. ඒ කරපු දෙයට අපි මේ විදිහ උපහාරයක් කරනවා. පහනක් පත්තු කරනවා. එතෙන්දී පහනක් පත්තු කරන එකේ එතරම් අර්ථයක් තියෙනවා. පහන පත්තු කරනකොට විහාර ගෙයි ගන්ධ කිලිය පහනක් පත්තු කරනවා. මොකද ඒක අඳුරේ තියන්න ඕනේ නැති හින්දා. මේ පහන පූජාවක් වශයෙන් කරනකොට අපි ප්‍රතිපත්තිය මෙනෙහි කරනවා. ඝනසාරප්පදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුණුතං කියලා. ඒ කියන්නේ ඝනසාරප්පදිත්තේන. ඝනසාරප්ප කියන්නේ පොල්තෙල් නෙවෙයි. ඉටිපන්දන් නෙවෙයි. ඝනසාරප්පදිත්තේන. දැන් ඉටිපන්දන් උපත්තු කරලා ඝනසාරප්පදිත්තේන කියන්නේ. කරන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඝනසාරප්ප කියලා කියන්නේ කපුරු. ඒ කපුරු නුඹේ කප්පත්තු කරලා අපි ඒකට කියනවා ඝනසාරප්පදිත්තේන දීපේන. මේ ආලෝකයෙන් තමදන් සිනා අඳුර නැති වෙනවා. ඒ වගේම තිලෝක දීපං සම්බුත්තං. තුන් ලෝකයේදම දීපේ උනේ බුදුරජාණන් වහන්සේ. පූජයාමි තමෝනුදං. මේ තමෝනුද වූ බුදුරජාණන් වහන්සේට මේ ආලෝකය මම පූජා කරනවා කියලා. ඒ පූජා කරන්නේ. ඒ කියන්නේ ඒ තම කියන්නේ එතන විශේෂයෙන්ම මෝහාන්ධකාරය. මෝහාන්ධකාරය දුරු කරන්න මේක මට මේ පහන් පූජාව මේ ආලෝක පූජාව පිහිට වේවා කියලා තමයි අපි පහනක් පත්තු කරන්නේ. සමහර කෙනා දවල් කාලේට පහන් ඕනේ නැහැ කියලා. නෑ අර තේරුමින් පූජා කරුවොත් කොයි වෙලාවෙ පූජා කරුවොත් කවන්නේ. මේක පූජාවක් වශයෙන් කරුවොත් දවල් 12ට පූජා කරුවොත් ඇති ප්‍රශ්නයක් නෑ. මොකද පහන පූජාවක් වශයෙන් ආලෝකය දුරු වෙන කතාව ඉදින් තියෝක පත්තු කරුවත් නැත්නම් ඉතින් බුදුහාඳු ජීවිතුන් අතර නෑනේ ආලෝකයක් තියන්න ඕකේ. නෑ අපි හැමදෙස්සම මේ කරන්නේ පූජාවක් වශයෙන්. ඒ පූජාව ඕන වෙලාවක. ඒකට වෙලාවක් නෑ. તો දැන් අපි බුදුරජාණන් වහන්සේ අරහා කියලා කියනවා. දැන් අරහා කිව්වේ ඇයි? අරහන් උනේ රහසින්වත් පව් නොකරපු නිසා. සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ නිසා අරහන් වුණා. අරහා කියන එකේ තේරුම සුදුසුයි. මොනවාටද සුදුසු? ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් පිදුම් ලබන්න සුදුසුයි. ඒ සුදුසුකම තියෙන හින්දා අපි පුදනවා.
බුදුහාමුදුරුවන්ගේ දහම පිළිපැද්දොත් ඒ දහමේ ප්‍රතිඵල ඒ විදිහටම තියෙන හින්දා අපි දහම පිළිපදිනවා. ඒකේ ප්‍රතිඵලය එහෙමම ලැබෙන හින්දා තමයි බුදුහාමුදුරන්ගේ දහම පිළිපදින්න සුදුසු වෙන්නේ. ඒක අපි එහෙම පිළිපැද්දා. එහෙම තත්වයක් ඒ දහමේ තියෙන හින්දා අප ඒ දහම පිළිපැදීමෙන් අපව යම්කිසි සැනසෙල්ලකට යොමු කරනවා. සැනසෙල්ල අපට ලැබෙනවා. ඒ සැනසෙල්ල අපට ලබා දීපු නිසා අපට ගෞරව කරන්න පුළුවන් තියෙන්නේ පිරිසිදුම දේ මල. ඒ මලින් අපි උපහාරයකට දක්වනවා. ඒ වගේ තමයි ආමිස පූජාව කියලා කියන දේ. නමුත් ආමිසය හරියට පූජා කරන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිපත්ති පූජාව තියෙන්නට ඕනේ. ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙන්නේ නැති වුණාට කල්ැතුව ආමිසය කළාට කමක් නැහැ. ඇයි මම මේ කරන්නේ කියලා දැනගෙන ආමිස පූජාව කරනවා නම් ඒ ආමිස පූජාව කරද්දීම එයාව ප්‍රතිපත්තියට බැඳෙන ගතිය ඒකෙන් ඇති වෙනවා. ඒව කරනකොට ප්‍රතිපත්තිය රකින්න තමන්ට පෙළඹවීමක් කරගන්න පුළුවන්. තමන්ගේ මනසේකට යොදා ගන්න පුළුවන් ඇයි මම මේක කරන්නේ කියලා දැනගෙන කරනවා නම්. එතකොට ඒ සියල්ල ඒක අපි නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා ඒ විදිහට ප්‍රතිඥාවක් දීලා අපි අරහන් ගුණය එතන සිහි කරලා මෙහෙම සුදුසුයි කියලා ඒ සුදුසුකම උනේ ඇයි බුදුහාඳුරන්ගේ ඒ පිරිසිදු බව නිසා. නිසා ඉතිපිසෝ භගවා මේ කාරණයෙන් ඉතිපි මේ කාරණයෙන් සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියන්නේ රාග ద్వේෂ මෝහ දුරු කළා නික්ලේශීත්වයටපත් වෙච්ච තැනැත්තා එයයි භගවා කෙනකින් අදහස් කරේ. ඒ නික්ලේශී උත්තමයා මේ කාරණයෙන් අරහං මේ කාරණයෙන් සම්මා සම්බුද්ධ. මොකද සම්මා සම්බුද්ධ කියන්නේ? සම්මා කියන්නේ ආයි වරදින්නෙම නැහැ. මනාකොට යහපත් ආකාරයෙන් නේද? ඒක සම්මා. සං කියන්නේ තමන් විසින්ම සොයන තමා විසින්ම බුද්ධෝ අවබෝධ කළා. විච්ඡති චත්තාරි ආර්ය සත්‍යානීති බුද්ධෝ කියලා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළා තමා විසින්ම. සම්මා කියන එකෙන් අදහස් කරන්නේ ආයි කිසිම අඩුවක් පාඩුවක් නැතුවම අවබෝධ කරා. අදහස් කරන්නේ අනිත් අයටත් ඒක අවබෝධ කළ දෙන්න සුදුසු ආකාරයේ අවබෝධ කරා. නිසා සම්මා සම්බුද්ධ වෙනත්නේ සම්මා සම්බුද්ධ බුද්ධෝ කියලා දෙකක් තියෙනවා. ඒ සම්මා සම්බුද්ධ කියන එක දැන් තේරුම් ගන්න. ඒ සම්මා සම්බුදු නුවණ මොකද්ද කියලා කිසිම අඩුවක් නැතුව මනාකොට මොකද්ද අවබෝධ කළේ කියලා මෙන්න මෙහෙම දේශනා කරනවා. යම් සදේව කස්ස ලෝකස්ස දෙවියන් සහිත ලෝකයාගේ සමාර කස්ස මරුන් සහිත ලෝකේ සබ්‍රහ්ම කස්ස බ්‍රහ්මයන් සහිත ලෝකේ සසමන බ්‍රාහ්මනියා පජාය සමන බ්‍රාහ්මණයන් සහිත සත්ව ප්‍රජායෙහි යම් දික්ඨං ඇසින් දැකිය යුතු යමක් ඇද්ද. දැන් බලන්න අර කියපු ඒ සත්ව විශේෂය දිහා බලපුවාම මේ යම් කිසි සත්වයක ඉන්න ප්‍රදේශයක් තියෙනවා නම් මේ විශ්වයේ අත ඇරිච්ච තැන නෑ. ඒ ඔක්කොම එතන තියෙනවා. යම් දික්ඨං කිව්වේ ඇසින් දැකිය යුතු දෙයක් කිව්වේ මට දැන් පේන දේ නෙමෙයි. යම් තැනක ඉඳගෙන යම් තැනක ඉන්න කෙනෙකුට ඇහින් දකින්න දෙයක් තියෙනවා නම් අපි තුන් වෙනස්සක් වලක එතන ඉන්න කෙනාට දකින්න දෙයක් තියෙනවා නම් මේ හැම කෙනෙකුටම ඇහින් දැකිය යුතු දෙයක් තියෙනවා නම් යම් සුතං කනින් ඇසිය යුතු දෙයක් තියෙනවා නම්
යන් මුතං මුතං කියලා කිව්වේ වින්දනය කළ යුතු දිවෙන් නාසයෙන් ශරීරයෙන් විඳිය යුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ රස ගන්ධ රස ස්පර්ශ කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොම අහුවෙලා මුතං විඤ්ඤාතං මනසින් දැනගත් දෙයක් තියෙනවද පත්තං ඒ ඉන්ද්‍රියන්ට පැමිණිච්ච ඇස්කන් ආසාදී ඉන්ද්‍රියන්ට අහුවෙච්ච දෙයක් තියෙනවද ඉන්ද්‍රියන්ට පැමිණිච්ච දෙයක් තියෙනවද පරිේෂිතං ඒ ඉන්ද්‍රියන් විසින් සොයාගෙන ගිය ලද්ද තියෙනවද හඹාගිය දෙයක් තියෙනවද අනුවිචරිත මනස සිතින් නැවත නැවත විමසන දෙයක් තියෙනවද තමහං අබ්භඤ්ඤාසින් ඒ සියල්ලම මම ගැඹීර වූ ඥානෙ අවබෝධ කළා තන් තථාගතස්ස විදිතං ඒ සියල්ලම තථාගතයන් වහන්සේට ප්‍රත්‍යක්ෂයි තස්මා තථාගතෝති උච්චති අන්න ඒ නිසා තථාගතයයි කියලා කියනවා සියල්ල දත් කියන්නේ ඒකයි ආයික කොතනකවත් මගරිච්ච තන නැහැ ඔය හැමතැනම හැම දෙයක්ම කියන්නේ මොකද්ද එතන තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හැම දෙයක්ම දැනගත්තා විඤ්ඤාතං මනසින් දත යුතු දේකුත් දැනගත්තා මනසින් හොයාගිය දේවලුත් දැනගත්තා ඒ දැනගෙන කිව්වා මෙන්න මෙහෙමයි මනස ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන් මම ඔය ඇත්තට කිව්වේ රූපය ගැන විතරයි ඒකෙම මනස මේ විඥානයේ කෙනෙක් වුණා අපි දැන් සත්වයාගේ එකතු වීම නාම රූප දෙක කියනවානේ තමයි රූප කොටස විතරයි කිව්වේ නාම කොටස නාම කියන්නේ මොනවාද වේදනා සංඥා සංකාර විඥාන ගහ ජීවයක් නමුත් ගහ සත්වයක් නෙමෙයි මොකද හේතුව ගහට වේදනා සංඥා සංකාර නෑ රූප කලාපවල ජීවත් වීම විතරක් රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා ඒක නිසා ගහ ජීවිතේන්ද්‍රිය තියෙන ඉඳ ගහ ජීවයක් ගහ මැරෙනවා ජීවිතේන්ද්‍රිය නැති වෙච්ච ඉඳ ගහ මැරෙනවා ඒ වගේම මිනිසාට රූප ජීවිතේන්ද්‍රියක් නාම ජීවිතේන්ද්‍රියක් කියලා දෙකක් තියෙනවා එකයි සත්ව කියලා කියන්නේ දැන් රූප ජීවිතේන්ද්‍රිය තියෙනවා දැන් අපි හිතමු රූපයේ ජීවයක් පවත්වන්නට ඕනේ රූපේ ජීවයේ පැවැත්ම තමයි රූප ජීවිතේන්ද්‍රිය රූප ජීවිතේන්ද්‍රිය නැති වෙච්ච ගමන් මං කලින් කිව්වේ රූපය ඇදගෙන වැඩෙනවා නාම ජීවිතේන්ද්‍රිය නවතින්නේ නැහැ ඒකෙන් හින්දා රූප ජීවිතේ නැති වුණාට නාම ජීවිතේන්ද්‍රිය නැති වෙන්නේ නැති හින්දා නාමයේ දිගට පවතිනවා ඉතින් නාමය කියන්නේ මොකද්ද වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතර විඥානේ වේදනාව වෙන් කරන්න බෑ වේදනාවෙන් සංඥාව වෙන් කරන්න බෑ සංඥා විඥාන දෙක එකිනෙකට වෙන් කරන්න බෑ සංඥා විඥාන දෙක වෙන් කරන්න බැරි වෙනකොට වේදනාවත් එහෙමම තියෙනවා ඒ සංඥා විඥාන වේදනා තියෙනකොට සංඛාර වෙන් කරන්න බෑ සංඛාර කියන්නේ තෘෂ්ණා සහගත වෙති වෙන චේතනා රහතන් වහන්සේටත් සංඛාර තියෙනවා නමුත් ඒ සංඛාර තෘෂ්ණා සහගත නැති නිසා ක්‍රියා ක්‍රියා බවටපත් හුදු ක්‍රියා මාත්‍ර විතරයි ප්‍රතිසන්දි දෙන්න තත්ත්වයකව නෙමෙයි තෘෂ්ණාව නැති හින්දා. ତොර දැන් අපේ තෘෂ්ණාව තියෙන හින්දා වේදනා සංඥා සංකාර විඥාන කියන මේ හතරම ඔක්කොම තෘෂ්ණා සහගතව පවතිනවා. තෘෂ්ණා සහගතව පවතින තමයි කියන්නේ මේවට උපාදාන ස්කන්ධ පංචකය කියලා. මේ පංච උපාදාන ස්කන්ධය තියෙන තාක්කල් සසර පැවැත්ම සිද්ධ වෙනවා. මේක මේ සත්වයාගේ පැවැත්ම කෙසේ සිද්ධවන්නේද කියලා මනා නුවණින් අවබෝධ කළා. ඒක නිසා සම්මා සම්බුද්ධ ප්‍රධාන වශයෙන්ම පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කිරීමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ පටිච්ච සම්පාද ධර්මය සර්වාකාරයෙන්ම අවබෝධ කළා. ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දන්න තරමින් රහතන් වහන්සේලා දන්නේ නැහැ. බුදුහාඳුරන්ගේ ඒ සර්වඥතා ඥානය
රහතන් වහන්සේ දන්නවා තමන්ගේ කෙලෙස් නසන මට්ටමේ. නමුත් අර සර්වාකාරයෙන් තියෙන අවබෝධය රහතන් වහන්සේට නෑ. ඒ ඥානෙ බුදුහාමුදුරන්ට මෙහෙන් තිබුණා තිබුණේ සරියුත් හාමුදුරන්ට විතරයි. ඒ බුදුහාමුදුරුත් එක්ක සම කරන්න පුළුවන් එක නෙමෙයි ඒක. එතකොට මෙන්න මේ සත්වයාගේ පැවැත්ම, සත්වයාගේ විතර නෑ මුළු ලෝකෙම ආධ්‍යාත්මික ලෝකයේ කියන සත්ව ලෝකයේ පැවැත්මත්, මේ සත්වයාට අරමුණු වන බාහිර ලෝකයේ පැවැත්මත් සර්වාකාරයෙන්ම අවබෝධ කරා සම්මා සම්බුදු නුවණින්. ඒ අවබෝධය ලෝකවිදූ කියලා කියනවා. ඇයි? ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි දෙකම පිළිබඳව සම්මා සම්බුදු නුවණින් දත් අවබෝධය තමයි ලෝකවිදූ නුවණ කියලා කියන්නේ. සබ්බ ලෝකං අභිඤ්ඤාය සබ්බ ලෝකේ යථා තථං. සියලු ලෝකය ගම්භීර නුවණින් දැන සියලු ලෝකේ යථා ස්වභාවය අවබෝධ කළා. සබ්බ ලෝක විසංයුත්තෝ සබ්බ ලෝකේ අනූපයෝ. ඒ තමයි ලෝක විදූ ගුණය. සබ්බ ලෝකේ සබ්බ ලෝක විසංයුත්තෝ සංයුත්ත වෙනවා කියන එක දන්නවනේ. ඒකත් එක්කලම යනවා. විසංයුත්තෝ කියන්නේ එහෙම ගියේ නෑ, එකෙන් අයින් වුණා. සබ්බ ලෝකේ අනූපයෝ ඒ කියන්නේ මේකෙන් මිදුණා. අනූපය කියන්නේ අර උපය වශයෙන් මේක ගත්තේ නැහැ, තෘෂ්ණා මාන වශයෙන් අරගත්තේ නැතුව ලෝකේ මිදුණා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ලෝකවිදු ගුණය කියලා කියන්නේ. ඒක ඉතින් දැනගන්න මම මේකත් එක්කම සම්මා සම්බුදු ගුණයත් එක්ක මේ ලෝකවිදු ගුණයත් සම්බන්ධ කළා. විච්ඡා චරණ සම්පන්නෝ. විච්ඡා චරණ සම්පන්නෝ අෂ්ට විද්‍යාවක් කියනවා. මොනවාද අෂ්ට විද්‍යා? යෝගයන් පසලස් චර්ණ ධර්ම කියනවා. පසලස් චර්ණ ධර්ම අෂ්ට විද්‍යා කියන මෙන්න මේ ගම්භීර වූ ඥානයන්ගෙන් යුක්ත වෙනවා. දැන් අපි තුමු ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ජාගරියානි යෝග්‍ය භෝජනී මාත්‍රඥතා දිවශෙන් මම ඒ 15ම කියන්නේ නැහැ, මොකද කාලේ මදි. මේ විදිහට 15ක් තියෙනවා. හැබැයි 15 එකිනෙකට සම්බන්ධයි. සද්ධා, හිරි, ඔතප්, සුත, ඡාග, පඤ්ඤා දිවශෙන් මේ විදිහට 15 එනවා. මේ 15 තමයි බුදුහාමුදුරුවෝ යම් දවසක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරාද. බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරමින් යම් සීලාදී ගුණයක් පිරුවනම් ඒ හැම එකක්ම මෙන්න මේ 15 ඇතුලේ තමයි තියෙන්නේ. ඒක නිසා තමයි මට චරණ ධර්ම කිව්වේ. චරණය කියන්නේ හැසිරීම. පැමිණීම. චර අපි චරති කියන්නේ හැසිරෙනවා කියන එක. તો දැන් මේ හැසිරුනේ, මේ ක්‍රියාකාරී උනේ කොතෙන්ට එන්නද? බුද්ධත්වයට එන්න. බුද්ධත්වයට එන්න හැසිරිච්ච ආකාරයේ 15 ක්‍රමය තමයි ඔය පසලස් චරණ ධර්ම කියලා කිව්වේ. ඒ ඇවිල්ලා අෂ්ට විද්‍යා පසක් කළා. කොහෙදිද? බෝධි මූලයේදී. අෂ්ට විද්‍යා පසක් කළේ බෝධි මූලයේදී. මොකද ඔය ඒ අෂ්ට විද්‍යාවලට අයිති දේවල් ඔය සසර එන අතරත් පුරුදු පුහුණු කළා. ඒ ඔක්කොම අයිති වෙන්නේ චරණ ධර්ම වලට. විද්‍යාව වශයෙන් ගත්තාම අෂ්ට විද්‍යාව වශයෙන් පෙන්නපු එකට ගත්තාම ඒක තනිකර බෝධි මූලයේදී ලැබුප එකක්. මොකද විපස්සනා ඥාන, ඉදිවිද, තිබ්බසෝත, දිබ්බචක්කු, පුබ්බේ නිවාසානුස්සති, පරචිත්ත විජාන, චුතුපපාත, ආසවක්ඛේ කියන මෙන්න මේ ඥාන 8 බලන්න එකට සම්බන්ධ වෙන හැටි. විපස්සනා ඥානයේ බුදුහාමුදුරුවෝ කලින් ලැබුවා නම් බුදු වෙන්නේ නැන්නේ නෑ, එතනින් ඉවරයි. ඈ විපස්සනා ඥාන එකයි මුලින්ම කිව්වේ. විපස්සනා ඥාන ඒක ලැබුවේ කොහෙද? බෝධි මූලයේදී. ඊට ඒකලම අනිත්‍ය වටික පෙරපස නවීම ලැබුණා. ආසවක්ෂය කර ඥානේ අන්තිමට. ඒ විපස්සනා ඥානයයි ආසවක්ෂය කර ඥානයයි ඇතුලේ තමයි අනිත් ඥාන ටික ඔක්කොම තියෙන්නේ. එතකොට ත්‍රිවිද්‍යා ලැබුවා කියනවා ඒක කෙටි කරලා. ඒ කියන්නේ චතුපපාත, පුබ්බේ නිවාසානුසති, ආසවක්ෂය කර
ඥාන කියන මේක මේ තුන ලැබුවයි කියලා ඒ ත්‍රිවිද්‍යාව ඇතුළට අර අටම එනවා. මේ මේක කරන්නට මේක ලබන්නට ආපු ගමනක් තියෙනවා. ඒ ගමන තමයි සුගත කියලා කිව්වේ. ඒ ගමන ආවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. අරි අටනි මග ගමන තමයි සුගතෝ කියලා කිව්වේ. සුගතෝ මනා වූ ගමන ආවේ ඒ ගමන සම්පූර්ණයෙන්ම අරි අටනි මග යටතටයි වැටෙන්නේ. බුදු බව ප්‍රාර්ථනා කරගෙන යමක් කළා නම් සම්මා දිට්ඨි නැද්ද? එහෙනම් බුදු වෙන ඉස්සෙල්ලා වුණත් බුදු බව ප්‍රාර්ථනා කරගෙන යම් කුසලයක් කරා නම් යම් කර්මයක් කරා නම් ඒ ඔක්කොම කර්ම තියෙන සම්මා දිට්ඨිය අතරේ. සම්මා දිට්ඨිය යටතේ කරන හැම දෙයක්ම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව වගේ තැන් වලට යටත් වෙනවා. එතකොට ඒව පුහුණු කර එතන තුනේ මේ අරියටන් වගේ පුහුණු ගමන පුහුණු කරන ගමනක් ආවේ. ඇවිල්ලා බෝධි මූලයේදී තමයි ඒ අරියටන් වගේ තහවුරු කළේ. එතකොට අරියටන් වගේ තහවුරු කළේ ඒ තහවුරු වීම එක චිත්තක්ෂණයක් ඇතුළත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්පූර්ණ වීම සිද්ධ වුණා. එතකොට ඒ ගමන ඇවිල්ලා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පාදක කරගෙන තමයි ඒ සම්මා සමාධිය. ඒ සම්මා සමාධියෙන් තමයි සම්මා ඥානෙ ලැබි විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ දස අංගය සම්පූර්ණ කරේ. දස අංගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8යි. සම්මා විමුක්ති විමුක්ති ඥාන දර්ශනය. විමුක්ති කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදීම. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ මොන තත්වයකින්ද මං කෙලෙසුන්ගෙන් මිදුනේ? සෝවාන් තත්වයෙන් මිදෙච්ච කෙනාටත් විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා. එයා දන්නවා මගේ මෙච්චර කෙලෙස් ප්‍රහීන වෙලා තියෙන කියලා. අරහත් වෙන්න පැමිණිච්ච කෙනාටත් විමුක්ති ඥාන දර්ශනයක් තියෙනවා. ඒ වගේම බුදුහාඳුර දන්නවා මගේ විමුක්තිය සම්මා සම්බුද්ධත්වයෙන්ම සිද්ධ වෙලා කියලා. එනිසයි මේ විජ්ජාචරණ ගුණය සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ උදෙසා පමණක් කියන්නේ මේ සුගත ගුණය සම්මා සම්බුද්ධ රජාණන් වහන්සේ උදෙසා පමණක් කියන්නේ තම ලෝක විදූ කියන්නේ මොකද්ද කියන එක කිව්වා. අනුත්තරෝ පුරිස ධම්මසාරති. අනුත්තරෝ තව එතනින් එහාට කෙනෙක් නැහැ. පුරිස ධම්මසාරති මොනවටද? දමීතු පුරුෂයන් දමණය කරන්නට. පුරුෂයන් කියපම ස්ත්‍රීන් නැතුව නෙමෙයි ආ ඔක්කොමයි කියනවා. හන්ද දමිය යුතු ඇත්තෝ හැමෝම ගැන කිව්වෙත් නැහැ. මොකද හැමෝම නිවන් දක්වන්න පුළුවන් කමක් නැහැ. දමණය කරනවා කොහෙද දමණය කරන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයේහි යොදලා ඒක හික්මවනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයලා හික්මවනවා කොහට යන්නද? නිවරට යන්න, නිර්වාණයට යන්න. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවර් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නට යමෙක් සුදුසු නම් ඒකට කැප වෙලා ඉන්නා නම් ආශය අනුශය ඥානයන්ගෙන් යුක්තව එයාව හික්මවන්නට බුදුහාමුදුරුවෝ හා සමෝ කෙනෙක් නෑ. උදාහරණයක් වශයෙන් කියන්න එක හාමුදුරු කෙනෙක් සර්ණකාර කියලා. මේ සර්ණකාර හාමුදුරුව සරියුත් හාමුදුරන්ගේ ගෝලේ. සරියුත් හාමුදුරුව සම්පූර්ණයෙන්ම තුන් මාසයක් හික්මෙව්වා මෙයාව. මොකක්වත් කරන්න බැරි වුණා. පස්සේ බුදුහාමුදුරුවෝ ගාවට එක්කන් ආවා. එළ බුදුහාමුදුරුවෝ කිව්වා ස්වාමීනි මම මෙච්චර උත්සාහයක් ගත්තා නමුත් මේ තැනැත්තාව හික්මන්න පුළුවන් කම නැහැ. ඔබ වහන්සේට පුළුවන් නම් මෙයා මොකද උනන්දු කෙනෙක් මෙයාට පිහිටක් වෙන්න කියලා. ඒකට කිව්වා සාරිපුත්‍ර යන්න එයාට ඉන්න අරින්න කියලා. බුදුහාමුදුරුවෝ යාව එක්කගෙන ඉන්න බුදුහාමුදුරුවෝ පොකුණක් මැව්වා රිද්ධියෙන්. පොකුණක් මවලා ඒ පොකුණේ රත චක්‍රයක් විතර කරත්ත රෝදයක් විතර ලুকু නෙළුමක් මැව්වා. රන්වන් පාට නෙළුමක් මැව්වා. හැබැයි දැන් මේ නෙළුම බුදුහාමුදුරුවෝ ඉන්නවා එයාගේ ඉස්සරහදීම ඒ නෙළුම ඇවිල්ලා පිපිලා උඩට තියෙනවා. දැන් අර නෙළුමේ ලස්සනට මෙයා නෙළුම දිහා බලාගත්ත ගමන් බලාගෙන ඉන්නවා. ටිකක් වෙලා යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් නෙළුම තරවෙලා යන්න පටන් ගත්තා. තරවෙලා යන්න පටන් ගත්තා මෙයාට එකපාරටම වැටුණා අනේ මේ මොකද්ද? හීනයක් වගේ. මගේ ඉස්සරහම
මෙච්චරට ලස්සනට පිපිච්ච නෙළුම මෙච්චර ඉක්මනින්ම පරවෙලා ගියා කියලා ඒකේ අනිත්‍යතාවය මැලී කරා. ඒක බුදුහාමර කිව්වා රුද්ධියෙන්ම බුදුහාමර පෙන්වුවා වඩන්නේ විදිහට කියලා යන්නේ විදිහට කියලා. අන්තිමට සරියුත් හාමුදුරුව දවල් දානෙට යාව එක්කන් ඉන්නකොට එයා රහත් වෙලා. ඇයි බුදුහාමුදුරන්ට කියන ඇයි කොහොමද උනේ එයා ආත්ම 500ක් විතර පිළිවෙලින්ම මේ රන් කරුවේ. අර ලස්සන වැඩ කරලා ඒකේ පුරුද්ද මෙයාට තියෙනවා. එයා ඒ ලස්සනට හුරු වෙලා හිටපු කෙනෙක් හින්දා තමයි සරියුත් හාමුදුරන්ට තේරුම් ගන්න බැරි වුණේ මෙයාව දාන්න ඕනේ කොතෙන්ටද කියලා. බුදුහාමුදුර එකපාරටම දැනගත්තා මෙයා මෙන්න මේ අනුශයක් තියෙන කෙනෙක්. අනුශය කියන්නේ සංගවිච්ච ස්වභාවය. මේ වගේ සංගවිච්ච ස්වභාවයක් තියෙන කෙනෙක් මෙයාව දාන්න ඕනේ ලස්සන වැටෙන්න අරින්නට ඕනේ. ඒකද ලස්සනටම වසඟ කළා ලස්සන දේ තියෙන ස්වභාවය යථා ස්වභාවය පෙන්වන්න කළා. පෙන්වන්න කරපම අවබෝධ කරා. ඒක නම් තමයි චුල්ලපන්තක හාමුදුරන්ට. චුල්ලපන්තක හාමුදුර මොකද කරේ? ඒ ගුරුවරයා හැදුවා කර්මස්ථාන දීලා රහත් බවට පත් කරන්න බෑ. බුදුහාමුදුර සුදුරේදි කියලා දුන්නේ. නේද? මේක කියව රජෝහරණ කිය. මේක පිරිසිදු කරන්න කියලා හින්දා. ඒතර පිරිසිදු කරනකොට මොකද උනේ? අතේ තියෙන ඒවා ඒකේ ගෑ වුණා. ඒතර අනේ මං කොච්චර කිලුට ගෙනිද්ද කියලා. මම මෙච්චර පිරිසිදු තිබුණා රෙද්ද? දැන් මගේ අතින්ම තමයි අපිරිසිදු උනේ. මොකද්ද මේක හැටි කියලා. එතනින් ඒ පැත්තෙන් අවබෝධ කරගත්තා. හැමෝටම මේක අතගාලා හම්බු වෙන්නේ නැහැ. ඒක ඉතින් බුදුහාඳුර හික්ම මොකද බුදුහාඳුරට ඒ නුවණ තියෙනවා. ආශය අනුශයඥා අනුශය කියලා කියන්නේ ඒ විදිහට මේ තමන්ගේ සැඟවිලා තියෙන ස්වභාවය. ආශය කියලා කියන්නේ ඒ සැඟවිලා තියෙන ස්වභාවය මතු කරන්න දාන ගොදුරු ප්‍රදේශේ මොකක්ද කරවන්න ඕන එක මතු කරන්න. මේ ඥානය බුදු කෙනෙකුට අරගෙන වෙන කෙනෙකුට නෑ. ඒ නිසා තමයි බුදුහාමරට කෙලින්ම එල්ල කළා ඒ කර්මස්ථානේ දෙන්න පුළුවන් වෙන්නේ. මත ඒ බුදුහාමරන්ගේ තියෙන බුදු නුවණ සර්වඥතා ඥානේ හිඳයි ඒ දැනීම තියෙන්නේ. ඒ දැනීම තුළින් තමයි පුරුෂයන් දමනය කිරීමට වෙන කෙනෙක් නැත්තේ බුදුහාමරෝ හා සරි. ඒකයි අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන්නේ. සත්තා දේව මනුස්සාන සත්තා දේව මනුස්සාන දෙවි මිනිසුන්ට ශාස්ත්‍රුයි. ඇයි? පරි අටකින් මගේ පිළිපදින්න පුළුවන් වෙන්නේ පුළුවන් අය ඉන්නේ දෙවියන් අතරත් මනුෂ්‍යයන් අතරත් විතරයි. ඒ නිසා ශාස්ත්‍රුත්වය දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත්. ඒ කියන්නේ මග පෙන්වන්නා කියන එකයි. සත්තා කියන්නේ මග පෙන්වන්නා. කාටද මග පෙන්වන්නේ? දෙවි මිනිසුන්ට. පිනතේ තව ක්‍රමයක් තියෙනවා බුදුහාමුදුරන් එකක් අතන කියනෝනේ. සමහර වෙලාවට බුදුහාමුදුර රිද්ධි ප්‍රාතිහාර්යය පානවා දමනය කරන්නට. දැන් අපි හිතමු කවුද උරුවෙල කාශ්‍යපට. උරුවෙල කාශ්‍යප මහා මානෙකින් හිටපු කෙනෙක් රහතෙක් කියලා. ඉතින් බුදුහාමුදුරන්ට හරි අමාරු නා උරුවෙල කාශ්‍යපගේ මානෙ බිනින්න. ඒ කියන්නේ කොයි වෙලාවේද බුදු වෙච්ච අවස්ථාවේම ඒ පළවෙනි වස උරුවෙල් දනම් විවාසය කරේ. ඉතින් අන්තිමට මේ උරුවෙල් කාශ්‍යප එක හරියටම රිද්ධි ප්‍රතිහාරය පෙන්නන්න බුදුහාමුදුරන්ට සිද්ධ වුණා. ඉතින් අන්තිමට එක වෙලාවකදී ගිනිහල්ගේ මේ දරපලනවා උරුවෙල් කාශ්‍යප. දරපලනකොට බුදුහාමර අධිෂ්ඨාන කරා ගහ දරපලන්න ගහපු පොරෝපාර ආපහු ගැලවෙන්නේ නැති වෙන්නට. ඉතින් දැන් දාඩිය මුගුරු දාගෙන අදිනවා. අදිනකොට බුදුහාමර එළියට ඇවිල්ලා අහනවා කාශ්‍යපෝක ගලවන්න ඕනේද කියලා. එතකොට තමයි දැනගන්නේ මේ ශ්‍රමණ බෞද්ධාතු මේක වැඩක් තමයි කියලා. ඉතින් එයාට එතනින් එහාට යන්න බැරි වුණා. එතනින් පස්සේ තමයි දමණය වුණේ. ඒක බුදුහාමුදුර එයාව පහදවන්න කරපු එකක් නෙමෙයි. ඍද්ධි ප්‍රත්‍යහාරය පෑවේ එයාව පහදවන්න නෙමෙයි. එයාගේ මානෙ විඳින්න.
ඒ මානේ තිර තාක්කල් බුදුහාමුදුරන්ගේ දේ පිළිගන්න ලෑස්ති නෑ යා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා. මානේ බිඳලා නිකන් තිබ්බේ නෑ. ඊගවට ඔය වගේ සිදුවීම් ගොඩක් තියෙනවා. දැන් සමහරක් වෙලාවට අපි තුමු රාහුල හාමුදුරන්ට බලන්න හික්මෝ පැති ඉසල සීලේ හික්මෙව්වා. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි රාහුල සමාදාය සික්කසු සික්ඛාපදේසු රාහුල අනුමාත්‍රව වරද හිදිය දකින්න සුළු වරදක හරි බය දකින්න මේ ශික්ෂාපද සමාදන් වෙලා රකින්න. ඉතින් මේ විදිහට සීලේ හික්මෙව්වා. සීලේ වලයි එහෙම කියනවා බොරු කියන්න එපා. තමන් කරන ක්‍රියාව සිතන වචනය මේ කර කියන වචනය සිතන සිටිවිල්ල හැමතිස්සෙම හිතන්න මේක මට යහපත පිණිස වෙනවද අනුන්ට යහපත පිණිස වෙනවද යමක් කරන්න ඉස්සෙල්ලා හිතන්න මේ කරන්න යන දේ මට යහපත පිණිස වෙන දෙයක්ද මට විපත පිණිස වෙන දෙයක්ද අනුන්ට යහපත පිණිස වෙයිද අනුන්ට විපත පිණිස වෙයිද එහෙනම් දෙපැත්තට මෙහෙම වෙනවා නම් මේක කරන්න එපා ඒක අකුසල් දෙපැත්තට යහපත පිණිස වෙනවා නම් ඒක වහම කරන්න ඒක කුසල් තත් හදිසි කියන දැන් කලින් හිතන්න බැරි වුණා එහෙනම් ඒ ක්‍රියාව කරන වෙලාවට හරි හිතන දැන් ඔගොල්ලෝ ඒ කයිවරු ගහින්න වෙලාවක් තියෙනවනේ පුළුවන් තරම් සම්ප්‍රප්පලාප කියවනවා කියන වෙලාවට පොඩ්ඩක් හිතන්න මොනවද ඇත්තට මම මේ කියන්නේ ඈ තමම හිතන්න මේ කියන දේ මට වැඩක් වෙනවද අනුන්ට වැඩක් වෙනවද ඒක හිතන තමයි තේරෙනවා අයියෝ මට වැඩක් වෙන්නෙත් නැහැ අනුන්ට වැඩක් වෙන්නෙත් නැහැ මේක මහා යහපතක් වෙන කතාවක් මම කරන්නේ වහා මේක එතනින් නවත්තන්න වැරද්දක් වුණා නම් ඒකට ආයි ප්‍රතිකර්ම යදන්න දැන් තමන්ට මේක කරන වෙලාවේදීවත් ඒ කියන වෙලාවේදීවත් හිතන්න බැරි වුණා ඉවරයි දැන් කරලා එහෙනම් ඉවර වුණාට පස්සේ හරි හිතන්න මේ කරපු මේ කියපු දෙයින් මට වැඩක් වෙනවද යහපතක් වෙනවද අයහපතක් වෙනවද අනුන්ට යහපතක් වෙනවද අයහපතක් වෙනවද එහෙමනම් ඒක වහාම ඒකට ප්‍රතිකාර කරන්න දැන් කරලා ඉවරනම් කියන්නේ මොකද්ද ඒකට අවවාදයක් අනුශාසනාවක් කරන්න සුදුසු කෙනෙක් ගාවට ගිහලා ඒක කියන්න එළියට දාන්න මගේ අතින් මෙහෙම දෙයක් වුණා කියලා. එතකොට එයා ඔබට අනුශාසනා කරනවා මෙහෙම කරන්න ඔබට ගිහලා එක්ක කියන්න ගිහලා සමාව ගන්න. මගේ අතින් මෙහෙම දෙයක් වුණා ඒක මගේ වැරදීමකින් අත්වැරදීමක් කියලා ඒක පිළිගන්න. බොරුවක් කියවන කියන්න අනේ මම කඩ තියාගෙන ඉන්න බැරුව මම බොරුවක් කිව්වේ නිකන් ආවට කියට ඇත්තම දෙයක් නෙමෙයි මං කිව්වේ කියලා එයාට කියන්න. ඒක දැන් ගොඩක් දෙනා හිතන්නේ ඔබ නින්දාවක් කියලා. අපි එහෙම බොරුව වරද බාරගත්තොත් ඒක නින්දාවක් කියලා හිතනවා. නමුත් නින්දාවක් නෙමෙයි අරතරත්ත බාරගන්නේ මෙයා බොරු කියන කෙනෙක් නෙමෙයි බොරුවක් කියලත් ඒ මනුස්සයාට ඒක දරාගන්න බැරි කෙනෙක්. එයා කවදාවත් මෙයා බොරු කරන කෙනෙක් නෙමෙයි කියලා ඊගාට විශ්වාසය තබා ගන්නවා. ඒක නින්දාවක් වෙන්නේ නැහැ කොහෙත්ම. නමුත් අපි ගන්න මේකේ අනිත් පැත්ත. දැන් සමහරවිට කියනවානේ බලන්නකෝ මට කිසිවරක් මං කිසිවරක් දැක්කේ නැහැ මට මෙහෙම කියනවානේ. කියනවා නේද? ඈ? ඒක කිසිවරක් දැක්කේ නැත්තම් කිව්වහම මොකටද බාරගන්නේ? ඉස්සර බලන්න මං එයා කියන වැරද්ද කළා තියනවාද? කරලා නැත්තම් මං ඒක බාරගන්න උමනාවක් නැහැ. පැවිලා තියෙන කරලා නැහැලු. ඒ වුණාට බාර අරගෙන ඒක හැප්පිලා දඟලලා අඬලා වික විකාරේ මං කරේනම් තදින් අරගන්නවා මොකද මෝඩ මම ආයේ හින්දා ආ මට කිව්වේ වෙනත් ඒක තමයි දැන් ඔගේ ස්වභාවය තමයි නුත් සෑහෙන නුවණක් තියෙන්න ඕනේ මේක මේ විදිහට තේරුම් ගන්න දෙහි තමන් බාරගත් තමන් කරන දෙයක් නම් තමන් එයා චෝදනාව කරනකොට තමන් තමන්ගේම බලනවා ඇත්තටම මං එහෙම දෙයක් කළා තියනවද කළා තියනවා නම් ඒ වෙලාවේ මගේ අතින් එහෙම එකක් වෙලා තියෙනවා තමයි නැත්තම් අනේ මට මොකද මං කළා නෑනේ ඉතින් හිතට සතුටක් නෑ චෝදනාව ආවත් මං ඒ වැරද්ද කළා නැත්තම් මම ඥානවන්ත වේදියා බලනවා නම් මම සතුටක් මං සතුටක් ලබනවා මං ඒ වැරද්ද කළා නැති නිසා නමුත් මෝඩකම හින්දා ඒ නිසාම දුකකුත් ලබනවා ඒක හැප්පෙන්න කියලා
ඉතින් රාහුල හඳුරන් කියන්නේ මෙන්න මේ විදිහට ඒ සිත කය වචන තුන්දොර හසිරවන්නට. වෙනත් එහෙම කළා සීලය ගැන කියලා ඊට පස්සේ කියනවා මෙත්තා භාවනං රාහුල භාවේහි කරුණා භාවනං රාහුල භාවේහි මුදිතා උපේක්ඛා ආදී වශයෙන් මෙහෙම බුදුහාඳුරු භාවනා රාශිය පෙන්නනවා. මේව වඩන්න මේව වඩන්න මේව වඩන්න කියලා රාහුල හඳුරන්ට. දැන් සීලය විතර නෙවෙයි සමාධිය ඉක්මන කියලා ආනාපාන සතිය ගැනත් කිව්වා. දැන් බලමු බුදුහාඳුරු දැන් කොහොමද රාහුලගේ හික්මීම හොඳද කියලා. අවබෝධය ලබන සුදුසු අවස්ථාවක ඉන්නවාද කියලා. බුදුන් දැනගත්ත දැන් රාහුල කුමාරයා ඉන්නවා රාහුල පුතා ඉන්නවා යථා තත්ත්වයේ තේරුම් ගන්න සුදුසු මානසිකත්වය ලැබලා. බුදුහාඳුරු පාත්‍ර සිල්ව අරගෙන පුංචි රාහුල හඳුරන කෙනා රාහුලයන් පින්ඩපාතේ කියලා. දැන් රාහුල හඳුරු පින්ඩපාතය පාත්‍රය අරගෙන බුදුහාඳුරගේ පිටිපස්සේ යනවා. යන ගමන් එක තැනකදී බුදුහාඳුරු අහනවා රාහුල චක්කුම් නිච්ඡං වා අනිච්ඡං වාති. රාහුල මේ ඇහැ නිට්ටියද අනිට්ටියද? රාහුලන්දර පිටිපස්සෙන් ඉඳන් කියනවා අනිච්ඡම් බන්තේ. අනේ ස්වාමිනේ ඇහැ අනිට්ටියයි. ඇයි දැන් සීලේ හික්මිලා මේ භාවනා කළා දකින්න තත්වයට ඇවිල්ලා ඉන්න බුද්ධිය තියෙනවා. යම් පන අනිච්ඡං තං දුක්ඛං වා සුඛං වාති. රාහුල යමක් අනිත්‍ය නම් ඒක සැපයිද දුකයිද? දුක්ඛම් බන්තේ. යම් පන අනිච්ඡං කල්ලන් අනිච් යම් පන අනිච්ඡං දුක්ඛං යමක් අනිත්‍ය නම් දුක නම් කල්ලනතං සමනපස්සිතුම්. කොහොමද සුදුසුද මෙහෙම දකින්න? ඊතං මම ඒසෝ හවස්මි ඒසෝ මේ අත්තාති. ඒක මමය ඒක මගේය ඒක මගේ ආත්මයයි කියලා දකින්න සුදුසුද? නොහෙතම් බන්තේ කියලා තියෙනවා බුදුහාඳුරු. එහෙනම් රාහුලඳු පුටිපැසෙන් ඉඳන් කියනවා මගේ තාත්තා මේ අවවාදය කරන්න මට තවත් පින්ඩපාත යන්න නෙමෙයි මේ විදිහ අවවාදයක් කළේ. මට යමක් කරන්න තියෙනවා තව. ඒක කියන්නයි මේ මාව එක්කන් ආවේ. එහෙම්මම හැරුණා. එතන පුංචි වන්ල හැපා ඒක ඇතුළට ගියා වාඩි වුණා. වාඩි වෙලා පඩන්න පටන් ගත්තා. එතකොට අර උගන්නපු ආනාපාන සති තමයි වැඩුවේ. ඒක තුලින් මෙනෙහි කළා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ. ඒ විපස්සනා ඥානය තමයි ඉගෙනුවේ විදර්ශනා කරන හැටි. හැමෝටම විදර්ශනා උගන්වන්න කියන්නේ බුදුහාමුදුරුවෝ. ඊට සුදුසු කෙනාටයි විපස්සනා ඥානය ඉගෙනුවේ. දැන් ඉතින් බෝඩ් ගහලා හැමතැනම විපස්සනා භාවනා කියලා. පල්ලවට බුගුත් නැහැ ඇතුලේ. විපස්සනාව කියන්නේ මේ අපිට මේ ඔහොම මේ අනිච්ච දුක්ඛ නිකං කියන එක නෙමෙයි. ඒක භාවනාවේ නුවණින් විපස්සනා වෙන්නේ. සමාධිය අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද දැන් හිත දියුණු කරන ක්‍රම දෙකක් තියෙනවා. එක ක්‍රමයකට කියනවා සංඛාර පරිග්ගාහක විපස්සනා ඥාන කියලා. සංඛාර පරිග්ගාහක විපස්සනා ඥාන කියලා කියන්නේ මේ සංස්කාරයන් පිරිසිදු දැනීමේ නුවණ. මේ විපස්සනා ඥානය තියෙන කෙනා සමාධිය වඩන්නත් ඕනේ. සමාධිය තියෙන කෙනා විපස්සනා ඥානය වඩන්නත් ඕනේ. යම් කිසි කෙනෙකුට අර සංඛාර පරිග්‍රහක විපස්සනා ඥානය තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ඉගෙනගෙන දැන් මේ කියපු විදිහට අපි කිව්වේ මෙන්න මේ මිහිඳ අනිත්‍යයි කියලා. ත්‍රිලක්ෂණය කොහොමද මේක ගන්න කියන දැනීම නැහැ. බුදුහාමුදුරුවෝ ඉගැන්නේ ඒකයි රාහුල හාමුදුරන්ට. නොද ඊගාවට සමහරක් වෙලාවට මේ දෙකම නැහැ. දෙකම නැත්තම් කියලා දෙකම ඉගෙන ගන්නට ඕනේ. ඉගෙනගෙන සමහර දිනකට දෙකම තියෙනවා. තියෙනවනම් ගිහිල්ලා ඒක ඉදිරියට ක්‍රියාත්මක කරන්න. දැන් මොකද සමාධිය ඕනේ දිගට දිගට ගෙනියන්නට මේ දකින ත්‍රිලක්ෂණ නුවණ. මොකද දිගට දිගට ඒ ගැන යොමු කිරීමෙන් තමයි අවබෝධය ලැබෙන්නේ. දැන් අපිට අපි නිකන් සාමාන්‍ය උදාහරණයකින් මම පෙන්නන්න. අපිට යමක් තේරුම් ගන්න බෑ. ඈ තේරුම් ගන්න බැරුව තීදී අපි ඒ ගැන සමහරකට ඔළුව අතගග අපිට අතගග කල්පනා කරන්න නැද්ද? ඈ කල්පනා කරනවා. මේක සමහර දවස් ගණන් කල්පනා කරන්නත් පුළුවන්. කල්පනා කරනකොට කල්පනාවේ පාටම වැටෙන්නේ නැද්ද? ආ මෙහෙම කළොත් හරි කියලා වැටෙන්නේ නැද්ද?
හැබැයි ඒක කල්පනා කරේ නැත්නම් එක දිගට එහෙම එකක් වෙන්නේ නැහැ. ඒක ඔස්සේම හිතනකොට තමයි ඒක වැටෙන්නේ. ඇයි? ඒක කල්පනා කරනකොට ඒක අරමුණු කරලා ඒක නැවත 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 මනස යොදද්දී තමගේ ඇඟේ රසායනික ක්‍රියාදාමය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස් වීමේදී ඇඟේ හෝමෝන ක්‍රියාවලිය වෙන දුෂ්ට වෙන්නේ නැහැ, ප්‍රසන්න වෙනවා. මොකද මේ නපුරු දෙයක් හිතනවා නෙමෙයි. දැන් එහෙම හිතනකොට එයාට ඒ හෝමෝන ක්‍රියාවලියත් එක්කලා මොලේ සෛල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේක දිගට දිගට කරනකොට දැන් මම කියුවේ මතු පිට දෙයක්. ඕක දවසින් දෙකෙන් පයින් කරගන්න පුළුවන්. නමුත් සමහරක් වෙලාවට මේ විපස්සනා ඥානය කියන එකේදී සමහර හත් දවසක්වත් අඩුතරමින් යන්න පුළුවන්. ඒ වගේම සමහර දෙනාට බුදුහාඳුරගේ වචන කියනකොටවත් එන්න පුළුවන්. ඒක නිකන් නෙමෙයි. අර කියන දේ හොඳට අවධානයෙන් අහගෙන ඉන්නකොට අර මොලේ සෛල ක්‍රියාත්මක වීමෙන් වැටීමේ ශක්තිය ඇති වෙනවා. දැන් අන්න ඒක තමයි කරන්නේ මේ සමාධියට තියලා අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය හිතන්න පටන් ගන්නවා වෙන හැටි. ඒකේ මනස පිට යන්නට නැති. ඒකම ඒකම දැන් අර සමාධියට සමවැදිච්චාම එයාගේ මනස පිට යන්නේ නැහැ. පිට යන්නේ නැතුව එයා එකම දෙයක් ගැන බලන පුද්ගලයෙක් වෙනවා මනසින්. මොකද්ද බලන්නේ? සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය සිද්ධ වෙන ආකාරයේ උගන්නපු ආකාරයේ බලනවා. බලනකොට මේක වඩාගෙන යනකොට එක දිගටම මේක ගැන හිතන්න පටන් ගත්තාම එක පාටම ආලෝකය ඇති වෙනවා. කොහොමද මේක උනේ කියලා අවබෝධය ලැබෙනවා. ඉන්සයි සමත විපස්සනා දෙකම අවශ්‍යයි කියලා කියන්නේ. එතකොට ඒ සමත විපස්සනා දෙක ලබන හැටි තමයි ඔය රාහුල හඳුරන්ට පෙන්නේ. පින්නාති දවල් දානේ වෙනකොට කියනවා ඒ වෙලාවේදී රාහුල හඳුරු ඒක සාමාන්‍ය සූත්‍රෙම තියෙනවා. රාහුල හඳුරු භාවනා කරන්න පටන් ගත්තාම සක්‍ර දේවීන්ද්‍රය දේවතාවන්ට නියෝග කරාලු. එකම පක්ෂියෙකුටවත් ඒ පැත්තේ කෑ ගහන්නවත් ඉඩ දෙන්න එපා කියලා. ඉතින් කිසිම සද්දයක් නැතුව පරිසරය සකස් කරලා සමවැදිලා භාවනා කරනවා. දැන් භාවනා කරන අතරේදී ඉර අවරට නොයන්නට අදිෂ්ඨානයක් කරාලු සක්‍රදේවේන්ද්‍රය. ඒක අදිෂ්ඨානයක්. ඉර අවරට කියන එක නෙමෙයි ආ. ඒක අදිෂ්ඨානයක් විතරයි. ඒ අදිෂ්ඨානය කළා ඒක රිද්ධියක්. රිද්ධිය කියන්නේ සත්‍ය දෙයක් නෙමෙයි, රිද්ධි කියන්නේ බොරු. මොකද සක්‍රදේවේන්ද්‍රය අදිෂ්ඨාන කළාට ඉර අවරට යන්නේ පාකිල ඉර අවරට ගුණ කියන්නේ නෙමෙයි. නමුත් අනිත් අයට පේන්නේ අවරට ගියේ නෑ කියලා. ඉතින් මේ විදිහට ඒ අදිෂ්ඨානය තියාගෙන හිටියා මොගමේ රාහුල හාමුදුරු අරහත්ත්වයට පත් වෙනකල්. ඊට පස්සේ ඉරාවරට යන්නේ ඉස්සෙල්ලා දානි වලදලා ඉවර වුණා. ඉරාවරට යන්නේ ඉස්සෙල්ලා පින්ඩපාති ගිය කෙනා ඉරාවරට යන්නේ ඉස්සෙල්ලම අවරට ගිහිල්ලා. නමුත් අර භාවනාව ඉදිරියට ගෙන යාම වඩා වැදගත් හින්දා අන්න අර තත්ත්වයේ දෙවියන්ගෙනුත් ආශිර්වාදය එකට ලැබුණා. ඉතින් පින්වත්නි මේ තමයි බුදුහාමුදුරන්ගේ අනුත්තර පුරිස ධම්මසාරති ගුණේ යන මාර්ගය. මේ පෙන්වන එක මාර්ගයක්. සත්තා දේව මනුස්සාන බුද්ධෝ. බුද්ධෝ කියලා කියන්නේ අර මං කිව්වේ සතර ආර්ය සත්‍යයන් පිළිබඳ දැනීම. සතර ආර්ය සත්‍යයන් පිළිබඳ දැනීමේ බුද්ධෝ ඥානය බුදුහාමුදුරන්ගේ තියෙන ඥානය අනිත්‍යත් දැන් බුදුහාමුදුරුවොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා. අනිත් රහතන් වහන්සේලා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. එක අතකින් මේ දෙකම එක සමානයි. මොකද සසර ඉපදීපදි මෙරි මෙරි යන ගමන නැවැත්වීම වශයෙන් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහතන් වහන්සේගේ බුදුහාඳුරන්ගේ සමානයි. නමුත් ඒ අවබෝධයේ ඥානය සම්මා සම්බුදු නුවණත් එක්කලා තියෙන බැවින් ඒ බුද්ධ ඥානය අනිත් රහතන් වහන්සේලා හා සම වෙන්නේ නැහැ. ඒ නිසායි බුද්ධෝ කියන ඒ නුවණ රහතන් වහන්සේලාට තිබුණත් ඒක රහතන් වහන්සේලාට පාවිච්චි කරන්නේ නැහැ. බුදුහාඳුරන්ටම පාවිච්චි කරන්නේ ඒක අනිත් එක්කල අනිත් අය එක්කල අර සම්මා සම්බුදු නුවණ හින්දා මේ බුද්ධෝ ඥානය අනිත් රහතන් වහන්සේලාට එක්කලා සම වෙන බුද්ධ ඥානය
නෙමේ. ඉන්සා බුද්ධෝ එකට භගවා පරණ ඉතිපිසෝ භගවා කියලා මුලින්මත් කිව්වා. භගවා ගුණය ඒ කියන්නේ කෙලෙස් නසපු ගුණය. ඊටපස්ස ඉතිපිසෝ භගවා අරහං. ඒ වගේම ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ. ඒ වගේම ඉතිපිසෝ භගවා විචාචරණ සම්පන්නෝ. ඉතිපිසෝ භගවා සුගතෝ. ඉතිපිසෝ භගවා ලෝකවිදු. ඉතිපිසෝ භගවා අනුත්තර පුරිස ධම්මසාරති. ඉතිපිසෝ භගවා සත්තා දේව මනුස්සානං. ඉතිපිසෝ භගවා බුද්ධෝ. දැන් මේ ಗುಣ අටම තියෙන්නේ මොන ගුණය ඇතුළේද? භගවා ගුණේ ඇතුළේ. ಗುಣ අටම තියෙන්නේ භගවා ගුණේ. භගවා ගුණයෙන් තමයි අරහන් එන්නේ. භගවා ගුණයෙන් තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. භගවා ගුණයෙන් තමයි විජ්ජාචන සම්පන්න වෙන්නේ. මේ ಗುಣ අටම භගවා ගුණෙන් ආවනම් ඒ ಗುಣ අටම ආයි එකතු වෙන්නේ කොහේද? භගවා ගුණේ. ඒක තමයි භගවාති කියලා අවසන් වෙන්නේ. භගවා ගුණයෙන් පටන් අරගෙන භගවා ගුණයෙන් අවසන් වෙනකොට කෙලවරක් තියනවද? ඒක තමයි බුදු ගුණ අනන්තයි කියන්නේ. පින්නත්නේ ඒ බුදු ගුණ ඔයතනට ඕනේ නම් එකක් ගන්නත් පුළුවන්. ඕනනම් ඔක්කොම ගන්නත් පුළුවන්. මේක ගංගා නමයක්. සර්වඥතා ඥානේ කියන මහා සයුරට ගලාගෙන ආපු ගංගා නමයක්. එකක් අරහන්, එකක් සම්මා සම්බුද්ධ. ඔක්කොම එකතු වෙන්නේ කොහේද? සර්වඥතා ඥානේ එකතු වෙන්නේ. සමහර සාමාන්‍යයෙන් ගංගා තියෙනව නේද? සමහර ගංගා තියෙනවා කෙලින්ම ගලාගෙන යනවා. සමහර ගංගා තියෙනවා ගල් පර්වත හැප්පෙන වැඩි. සමහර ගංගා තියෙනවා බොහොම වක්‍රයි. සමහර ගංගා තියෙනවා ගැඹුර වැඩි. සමහර ගංගා තියෙනවා බොහොම උඩින් ගලාගෙන යනවා. ඒ වචිරවති නදී වගේව තියෙන්නේ. බොහොම උඩින්ම ගලාගෙන එනකෙ නිතරම ගලනවා. ඉතින් මේ නවආරාධි බුදුගුණ ඔන්න ඔය විදිහට තියෙන්නේ. සමහරකට විචාචරණ ගුණය අපි හිතන තරම් ලේසි එකක් නෙවෙයි. බොහොම ගැඹුරු ගුණයක් එතන තියෙනවා. සම්මා සම්බුදු ගුණය ගැඹුරුයි. ඒකෙන් සමහරකට සමහර දිනාට අරහන් ගුණය වැටෙන්න පුළුවන්. සමහර ලෝක විදූ ගුණය වැටෙන්න පුළුවන්. ඉතින් එක එක කෙනාට එක එක විදිහේ. හැබැයි මේක තේරුම් ගන්න නම් නමේම පුරුදු කරන්න ඕනේ. නමේම පුරුදු කරනකොට තමයි එයාට වැටහෙන්නේ කොයි එකක්ද මට හොඳට වටහා ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයාට පුළුවන් හොඳට වැටහෙන එක ගෙනියන්න. දැන් කොච්චර ළමං කියලා තියෙනවද? දැන් වෙලා කීයද? 6:10. තුනමාරය. හොඳයි මම දැන් ඔයත්ට මේ ಗುಣ නමය භාවනාවකට යොදලා භාවනාවක් පුරුදු කරන්න. එදිනෙදා ජීවිතයට බොහොම වැදගත් වෙනවා. මේක බුදු ගුණ මෛත්‍රී ශාන්තිය. මෛත්‍රී භාවනාවක් එක්කම එකතු කරනවා. හා භගවතෝ අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත. සත්‍යක්‍රියාවක් බුදු ගුණ අලල ඒ සත්‍යක්‍රියාව තුළින් සියලු සත්වයන්ට මම මෛත්‍රී කරනවා. භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ අරහං බුද්ධ ගුණ තේචේන අරහං බුදු ගුණ තෙදින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත. සියලු සත්වයෝ සුවපත් වූ ස්විත්වා. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන. දැන් සම්මා සම්බුද්ධෝ නෙමෙයි. දැන් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා එහෙම කිව්වට මේ භාවනාවේදී ගන්නේ ඒ වචනේ තියෙන මූලය විතරයි. සම්මා සම්බුද්ධ කියන එක. භගවතෝ සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන. විචාචරණ සම්පන්නෝ නෙමෙයි. එහෙනම් මොකද්ද? විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන. භගවතෝ මොකද්ද? සුගතෝ නෙමෙයි. සුගත බුද්ධ ගුණ තේජේන. භගවතෝ ලෝකවිදු බුද්ධ ගුණ තේජේන. අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන. සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන. භගවතෝ බුද්ධ බුද්ධෝ නෙමෙයි. භගවතෝ බුද්ධ
බුද්ධ ගුණ තේජේන භගවතු භගවා බුද්ධ ගුණ තේජේන මේක උඩටයි පහළටයි කීපවරක් කරනවා. ඒතර හොඳට මනස පිහිටවන්න පුළුවන්. මොකද Taman දැන් මේක දැනගෙන මේක යෙදීමකින් කරන්නේ. සමහරකට Tamanට මේක තේරුම් ගන්නකොට කියනකොට ඔක්කොම ಗುಣ නවයේම ඉන්නේ නැති වෙන්න පුළුවන් මනසට. හැබැයි ಗುಣ තුන හතරකවත් තේරුම මනසට එයි. එනකොට වරින් වර බැලුවොත් එහෙම ಗುಣ නවයේම මතක් කරලා තියෙන්නත් පුළුවන්. සමහරට පැයක් විතර කෙරුවොත් ওই පැය ඇතුළත නවරහති බුදුගුණම සීවෙලා අරමුණ පිටලා තියෙන බුදුගුණේ. දැන් මම මේක ඇත්තන්ට කියවන්න. ඊට පස්සේ මගෙත් එක්කලා කීප වාරයක් උඩට පහළට කියනකොට ලේසියෙන්ම පුළුවන් මේක Tamanට තේරුම් ගන්න, ගෙදර ගිහිලා කරන්නත් පුළුවන්. මම හිතන ජීවිතේටම නිතර ආරක්ෂාව පිණිස හොඳ භාවනාවක්. හැබැයි පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න වෙනවා. නැත්තම් මේක කළ හරියන්නේ නැහැ. නැත්තම් කරන්නත් බෑ. මොකද සියලු සත්ත්වය සූපත් වේවා කියලා කියන්නේ කොහොමද ඔය ඇත්තෝ? බුදු ගුණයක් දන්නවා වුණාට බුදු ගුණය ඇතුලේ පිහිටලත් නැහැ. කරුණාවක් මෛත්‍රියක් ඇත්තෙත් නැහැ. පන්සිල් කඩනවා. ඉතින් මේක වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා. නිසා මේක අදිෂ්ඨාන කරන්න පන්සිල් රකින්න. දැන් මම ලෑස්ති වෙන්න බලන්න භාවනාවක් කරන විදිහට ටිකක් හිමීට කෙලින් ඉඳලා මම කියුවට පස්සේ කියන්න එක වතාවක් මම කියවනවා. ඊට පස්සේ මගෙත් එක්කම උඩට එන්න ඕනේ. මං පහළට යන කල විතරයි මගෙත් එකින් එක කියවන්නේ. ඊට පස්සේ මගෙත් එක්කම උඩට එන්න. ඊට පස්සේ උඩට පහළට කිපරක් කියමු. භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්ත භවන්තු සුඛිතත්ත භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්ත භවන්තු සුඛිතත්ත භගවතු විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු අනුත්තරෝ පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා භගවතු භගවා බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා
භවන්තු සුඛී තත්තා භගවතු බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු සත්තා දේව මනුස්සානං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අනුත්තර පුරිස ධම්ම සාරති බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු ලෝකවිදු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු සුගත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා දැන් මගෙත් එකම කියමු භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු සම්මා සම්බුද්ධ බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු විචාචරණ සම්පන්න බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු සබ්බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අරහං බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා තමයි තු දිගටම කරන්න භගවතු බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී තත්තා භගවතු
අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී භගවතු අනන්ත බුද්ධ ගුණ තේජේන සබ්බේ සත්තා භවන්තු සුඛී සත්තා සාදු පින්වත්නි දැන් ඔයත්න්ට සාමාන්‍යයෙන් කරන භාවනාවට අමතරව යම් භාවනාවක් පුරුදු කරනවා නම් ඊට අමතරව ඉදිරිදා ජීවිතයේ බුද්ධ වන්දනා කළා තවසකට කීප වතාවක් භාවනාව පුරුදු කරන්න මෛත්‍රී භාවනාවත් එක්කලම තමන්ට විශාල ශාන්තියක් නිකල් ලබන්න පුළුවන්. මොකද හේතුව නිකම්ම සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්තා කියනට වැඩිය නිකර දිගට කියනකොට ලොකු මනසට වැඩිමක් මේකෙන් සිද්ධ වෙනවා. එතික සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා නෙමෙයි සමාධි සුඛි සත්තා කියනවා. සත්තා නෙමෙයි සුඛි තත්තා සුඛිත අත්ත කියන එකයි. ආත්ම භව සූපතු විත්වා කියන එකයි සුඛි තත්තා. දැන් එමනම් මේ පින්නතුන් සම්දිනාතම අපි ආශිර්වාද කරනවා තුන්වැනි පිටින් නිරස් කරගත්තා වූ සකල පුණ්‍ය ශක්තියෙන් හැම දිනාටම සිල් යහපත වේ පිරිස වේවා කියලා. එහෙනම් එක දවසක් බණ කිව්වට වැඩිය දවස් තුනක් බණ කිව්වා. වැටෙන ගොඩක් කාරණා මේ ධර්ම දේශනා තුනේදී අපි තේරුම් කළා දුන්නා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඒ අනුව කටයුතු කරන්න උත්සාහ ගන්න. මේකෙදි ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ පින් අනුමෝදන් කරන එක ගැන. සමහර හැමතිස්සෙම අහන එකක් තමයි ගෙදර ඥාතීන්ට පින් අනුමෝදන් කරන එක ගැන. ගෙදර නැත්නම් වෙන කොහි පින් දෙන්නද? පාරට ගිහලා පින් දෙන්නේ නැහැ. හ්ම්. බයයි පෙරේතයා ගෙදෙට්ටේ කියලා. හ්ම්. තාමට අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, හොඳ තැනක ඉපදිලත් ඇති. මේ පෙරේතේ කියලා දැන් ගෙදෙට්ටේ. හ්ම්. ඉතින් එහෙනම් කොහෙ පින් දෙන්නේ? සමහර පඬිතුක කියන පන්සලට ඇවිල්ලා පින් දෙන්නද? පෙරේතේ ටික ඔක්කොම පන්සලට ගහදාගෙන. හ්ම්. එන්නේ එක්ක මිත්‍යා දෘෂ්ටික මත කිසිම විදිය අර්ථයක් නැහැ. පින් අනුමෝදන් වෙන්නට කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එයා පින් අනුමෝදන් වෙලා කවදාවත් අහිතක් කරනවද? නැහැ. මොකද පින් අනුමෝදන් වෙන කෙනා එයා සැපයටපත් වෙනවා. සැපයටපත් වීමෙන් කවදාවත් එයාට අහිතක් වෙන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට බලවත් වෙනවලු අමනුෂ්‍යෝ. මොකෝ බලවත් වෙච්චහම බලවත් වුණාට අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඕනේ ඒගොල්ලෝ බලවත් කරලා සැපවත් කරන්න. අන්තික පින් අනුමෝදන් කළා මෙහෙමයි තියෙන්නේ. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එනවා. මොන සීලයක්වත් නැහැ. ඔය පිටිපස්ස පැත්තේ දැන් සමහරට මේ පන්සලටත් වෙනවා ඇති අනිවාර්යයෙන්ම. දානි දෙන්නේ එනවා. අපේ මිනිස්සු දානි දෙන්නේ එන්නේ පන්සලේ බූට් එක නැත්නම් ඩිකියේ බෝතලයක් තියාගෙන ඉස්කෝලක් කරාට. හා යාලුවෙක් එක්ක ඇවිල්ලා ඕවා බිබි මෙතන ඇවිල්ලා දානි දීලා ඉදම් මේ ඥාතින් නම් හොතු කියලා කියන්නේ නෑ. පින්වත් ඥාතින් ඉන්නවනම් පැත්ත පලාතේ එන්නේ නෑ. දුවනවා මේ කාලකන්නේ මොනවද මේ පොරන්නේ පන්සලට ඇවිල්ලා කියලා. ඉන්නේ නෑ පැත්ත පලාතේ යනවා. අන්තිමට වෙන්නේ මොකද්ද? ඔහොම පින් දෙන්න ගියාම අනේ ආරාධනා කරනකොට එනවා. එහෙනට කිව්වට ගන්න දෙයක් නෑ. මෙමුසු පින් කළා නෙමෙයි තියෙන්නේ පව් කළා නෙකියෙද? ඒක ගන්න ඇතුළ ඇස්ටි නෑ. ඉතින් ඔබ දවස් කීපයක් ඒවි ආරාධනා කරනකොට ගන්න දෙයක් නැත්නම් ඊට පස්සේ ඉතින් අර මල ගියේ කෙනාටම තරහයක් නැද්ද? මුන් වෙනවද මේ අපි රස්තියලු කරන්නේ කියලා? ඊට පස්සේ ඉතින් මොන හරි කරන්න බලයි. ඒකට එහෙම හිතන්න එපා. ඔයත් හරියට පිනක් කළා. අනිත් එක පින ඇති මොනතරම් නිඳිත ක්‍රියාවක්ද? Tamange ආගමික සිද්ධාස්ථානයට එනකොට බෝතල් වැය කා වාහනේ තියාගෙන ඉන්නේ. මම මේක ඉතාලියේදී කියලා ඉතාලියේදී මගෙට තරහ වුණා හංගත් දෙන. පළවෙනි දවසේ බණ අහන්න ඇවිල්ලා බණ කීකේන්නේ ගමන් නැගිටලා ගිහිල්ලා බොනවා. කාර් එකට ගිහිල්ලා. ඉතින් තේරුම් ගන්න මම දෙවෙනි දවසේ මම කව එන්න එපා බණ අහන්න. මට 10 දෙනෙක් හිටියත් ඇති. බණ අහන්න සදහයෙන් සිය ගණන් අවශ්‍යතාවය නෑ ඒකට. ඒ නිසා මේ පිනතුන් හුඟක් හිතන්නට මෙහි ඇවිල්ලා ඉන්නේ ඇත්තු අපේ ආගමේ ගෞරවේ දහමේ ගෞරවේ කියන්නේ. ඒ වෙලාවටවත් හික්මෙන්න බැරි බෞද්ධයා කවුද? ඒ වගේ ඇත්තන්ට කවදාවත් මේකේ ඥාතින්ට පින් දෙන්න හම්බ වෙන්නේ
නෑ ඥාතින්ගේ ශාපයම ලැබෙනවා මිසක් ඥාතින්ගෙන් කිසිම ආශිර්වාදයක් ලැබෙන්නේ නෑ. ඔයත් හරියට පින් ටික අනුමෝදන් කළා දෙවියන්ට පින් දෙනවා නම් මියගිය පින් ගන්න පුළුවන් ඥාතිනුත් පින් ගන්නවා දේවතාවුත් පින් අනුමෝදන් වෙනවා. ඒතර බලවත් ඔයත්න්ට හිතවත් පිරිසක් තමයි අමනුෂ්‍යයන්ගෙන් තමා වටේ එන්නේ. ඒකොල්ල ලඟ වෙනකොට තමන්ගේ වටා මෙතෙක් හිටපු දුෂ්ට අමනුෂ්‍ය බලවේග වලට යන්න සිද්ධ වෙනවා. ඒගොල්ල සමහරක් වෙලාවට ඒක යන්න කැමති නෑ. එහෙම අය ඉන්නවනම්. දෙක මේගොල්ල පින් දහම් කරලා පින් දෙනකොට පොඩි පොඩි ප්‍රශ්න ඇති කරන්නේ ඉඳ තියෙනවා. ඒත් හැමදාම කරන්න බෑ. ටික දවසකින් ඒගොල්ලන්ට ඒ ඔක්කොම නවත්තන්න වෙනවා. අනිත් එක පින් අනුමෝදන් කරනකොට ඔයත් පින් දෙන්නේ මියගිය ඥාතීන් සිහි කරලා හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්න අම්මයි තාත්තයි සිහි කරලා පින් දෙනවා නම් උගලන්ගේ ආච්චිලා සීයලත් ඇති පින් ගන්න. උඹලා දෙන ආච්චිලා සීයලා සිහි කරන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි සමහරකට පරම්පරානුවත ඉස්සර ආත්මවල ඇත්ත ඉන්නවා පින් ගන්න බලාගෙන. ඒකින්ද අර දෙන්නෙකුට අම්මට හරි තාත්තට හරි පින් දෙන්න වෙලාවේදී නිතරම සිහි කරන්න මේ පිනින් සුවපත් විය හැකි තවත් යම්තාක් නෑ හිට මිත්‍රාදී වෙද්ද පරලෝ සැපත් ඒ ඥාතිහු පින් අනුමෝදන් වෙත්වා කියලා ඒ ඇත්තන්ටත් විශේෂයක් නොකර හැමතෙම පින් අනුමෝදන් කරන්න. එතකොට කොහේ කවුරු හිටියත් එයාටත් මේකින් කොටසක් අයිති වෙනවා. ඒක ආකාරයෙන්ම අනුමෝදන් වෙනට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක හිතා ගන්නට නැවතිසම තමන් පින් අනුමෝදන් කරට චාරිත්‍ර නෙමෙයි ප්‍රතිපත්තියක පිළිතල ඒ කාර්යය කරන්න ඕනේ. නැත්තම් එකකින් අර්ථයක් වෙන්නේ නැහැ පින්වත්නි. ඉතින් මේ ටික සිහිය දරා ගන්නට ඒ වගේම මේ පින්තුන් ඇත්තටම මෙතෙක් කාලයක් මේ දවස් කීපේ පුරාම අපේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන ඒ රට දැය විශේෂයෙන්ම සම්බුදු සසුන ආරක්ෂා කර ගන්නට ගන්න උත්සාහයේදී ඒකට අවශ්‍ය කාර්යාලය ඇති කරන්නට ඒ කාර්යාලේ ජනවිජය වශයෙන්ම නෙමෙයි ජනවිජය කාර්යාලය. හැබැයි ඒකට ඒ විශාල සේවාවක් බලාපොරොත්තු වෙනින්ද බලාපොරොත්තු වෙනවා සාක්‍ය මුනි සේවායතනය කියලා නම් කරන්න. නම සාක්‍ය මුනි සේවායතනය ජනවිජය කාර්යාලය ඒක තමයි තියෙන්නේ. එතකොට ඒ ගොඩනැගිල්ල ඉක්මනින් ඉදි කර ගන්නට අවශ්‍ය නිසා ඔයත්න් සෑහෙන ආධාර කොටසක් මේ දවස් කීපය තුළ ලබා දුන්නා. නැත්නම් හැම දිනාටම ඒක විශේෂයෙන්ම ශාසනය බේර ගන්න කරන එකක්. ඒකින්ද විශේෂ කුසලයක් ඇති වෙනවා. ඒ වගේම තමන්ට ජාතික වශයෙන් කරන මෙහෙවරකට අතහිත දීම සිංහලයන් විසින් රට වෙනුවෙන් කරපු ලොකු උදව්වකුත් උපකාරයකුත් වෙනවා. ඒ නිසා හැම දිනාටම ඒ පිනත් මම මේ වෙලාවේ අනුමෝදන් කරනවා. නැත්නම් හැම දිනාටම ඒ කුසල ශක්තිය තමන්ටත් මෙලොව වශයෙන් හිතසුව පිණිස වේවා. එවගේම ශාසනය වශයෙන් කරන්නා වූ කුසල ශක්තිය උතුම් වූ නිර්වාණ ශ්‍රේණිස ද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හදනවා. ඉතින් මෙතෙක් වෙලා රැස් කරගත්ත මේ සිල් කුසල ශක්තියින් පරලෝස ප්‍රඥාති වූ අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන ඥාතින්ට පින් දෙන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතින් කියලා. පින් කැමති ස්ථානාදී ගෘහිතේශ දේවතාදී දේව සමූහයද පින් අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය සැපයට පත්වන දෙවියන්ගේ දේවාශිර්වාදයද වේවා කියලා සාදුකාරය දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එකම පින්වත්නි, දැන් අපි මං හිතනවා සුමාන දෙකකට කිට වෙන කාලයක් මේ විහාරස්ථානයේ ඉඳගෙන අප්‍රමාණ ශාසන සේවාවක් ධර්ම ප්‍රචාර කටයුත්තක් සිදු කරා. ඒ කාර්ය සඳහා මේ විහාරස්ථානයේ ඉන්න සියලුම ස්වාමීන් වහන්සේලාගේ අපට උපකාර ලැබුණා. ඒ විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ චන්දරත්න හාමුදුරන් වහන්සේ, විහාරාධිපතින් වහන්සේ. ඒ උපකාරය නොවෙන කවදාවත් මේ සේවය මේ කරපු මේ සේවාව කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකල අපිට මෙහාට එන්න ආරාධනා කරලා ඒ ගුවන් ටිකට් පත වෙනුවෙන් වියදම් දරලා ඒ කටයුතු කරපු කාන්තිනේ කාන්ති මහත්මියට අපි සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා මේ වෙලාවේ. ඒකලම එතනින් විතරක් නෙමෙයි ලංකාව පැත්තත් සිහි කරන්න වෙනවා. විශේෂයෙන්ම මොරයිස් යුවල අපේ ගාවට නිතර එක පස්සේ අපේ පස්සෙන් එළවල කීසරයද ටෙලිෆෝන් කළා තමයි මේ කාලේ තෝරගෙන කිව්වේ
එනම් මේ කාලේ යන්න පුළුවන් කියලා. ඉතින් ඒ දිනවල විශේෂයෙන්ම මේ පවුලේ ඇත්තන්ට අපි මේ පින් අනුමෝදන් කරනවා. කාන්ති මහත්මිය, මේ පවුලේ ඇත්තන්ට තුන් රංගි පිටින් සිල් විහාපත වේවා, ශාන්ති වේවා, උතුම් නිවන් සුව පිණසත් මේ කුසල ශක්තියෙන් හේතු වේවා කියලා. ඒ වගේම චන්දරත්න හඳුන් වහන්සේට, ඒ වගේම මේ කාලය තුළම අපේ මේ බෙහෙත් හේත් කටයුතු වලට උපකාර කරමින් කටයුතු කළ චිනානන්ද හඳුන් ගා කැපවීමෙන් කසාය ටික හදාගෙන ඔක්කොම කරගෙන දීපාන්දර රැ හැමදෙස්සෙම ඒ කොහෙලවල්ලා කටයුතු කරා. ඒ වගේම අපි විශේෂයෙන්ම චන්දරත්න ආශිර්වාද චිනානන්ද ආශිර්වාදයටත් සෙත් පතනවා. තුන්වැනි පීඨින් සිල් කටයුතු සඵල වේවා, දුක් නිරෝගී සුව වේවා කියලා. ඒ වගේම ඒනස මංගල හාමුදුරුව, අනිත් හාමුදුරුව, ධම්මික හාමුදුරුව මේ හැම කෙනෙක්ම අපට ඉතාම මහා උපකාරී වුණා. වගේම අපි සුහදව ඉතාම සතුටින් මේ කාලයේ මේ විහාරස්ථානයේ හිටියා. සදායක පින්නතුන්ගිනුත් නොඑක් ආකාරයෙන් සැලකිලි ලැබුණා. ඒ කියන්නේ උදව් උපකාර ලැබුණා. ඒ වගේම අනිත් ආකාරයෙන් ඇවිල්ලා ප්‍රශ්න ඇහුවා, හිතවත් බව ප්‍රකාශ කළා. ඒ හැම දිනාටම තෙරුවන් සරණින් සියලු යහපත වේවා. මෙදිනට උතුම් නිවන් සුවය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. සීඩි තව තියෙනවද සීඩි? ප්‍රශ්නයක් අහන්න තියෙනවා. මේ අර ජන විජය පුවත්පත මෙහි අපිට එවුවොත් ඔයා සහයෝග දෙනා දෙක අපිට මේ එක එක අරගෙන හරි මොකද පිළිරෝ එකක් වගේ සුළු දෙයක් දීලා මේ හදන ගොඩනැගිල්ල හදන්නේ මේ සෝමහාන්තරන්ට නෙවෙයි, අපටත් නෙවෙයි, අටට ජාති හදන ගොඩනැගිල්ල. ඒක නිසා අපි කවුරුත් ඒ වගේ දෙයක් උදව් කරන්න ඕන. මොකද මේ දැන් මේ සෝමහාන්තර වැඩ හිටපු මේ දාස් කීපතුළු මේ අය දැක්කු සහයෝගය අපි ගොඩාක් ස්තුතිවන්තෙම සාමාන්‍ය ලැහම්බෙච්ච මුදල මගේ දෙප්‍රයන් නෙමෙයි බෑ යුරෝ 3000ක් වගේ හම්බුණා. යුරෝ 3000ක්, ඒ 3000 උන්වහන්සේ ඒ හදන බිල්ඩින්ගේ උන්වහන්සේ ඊට බාර දෙන සභාවට සභාවල යන්නේ දැන් කරන්නේ. ඒක නිසා කවදා ඒ ලැබිච්ච දේවල් කොමහම් ගන්න නෙමෙයි අට වෙනුවෙන් ජාති වෙනුවෙන් මේ කරන සේවයට කරන උපහාරයක්. ඒක නිසායි අපි මේවට බැදීත් කළා කටයුතු කරන්නේ. ඒක නිසා ඔබ හැම දෙනා මේ අවස්ථා තුනකදී සම්බන්ධ වෙලා මේ කොසමදලා යම් කිසි ප්‍රයෝජනයක් සෝමහාන්දුරන්ගේ පැමිණීමෙන් ලබා ගත්තා නම් ඒක අපට ඉතාම සතුටක්. ඒ වගේම යම් කිසි ධර්මයක් ඉගෙන ගත්තා නම් ඒක ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම උන්වහන්සේ ඒ කෙරෙන අපේ ජාතිය හටත් බේරා ගැනීම මේ අවසාන අවස්ථාව වෙන්න පුළුවන් අපට රට ජාතිය බේර ගැනීම සඳහා ඉදිරිපත් වෙන දින අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. මොකද ඒ උන්වහන්සේ කියපු හැටියට පෞමි දවසේ මම හිතේ මාසික ධර්ම දේශනා වලට ඇතුළත් වෙන්නේ නැහැ. තාම සිංහල ජාතිය කියන ලෝකෙ පිරියන ජාති වලින් එකක් හැටියට උන්වහන්සේ පෞමි දවසේ හඳුන්වලද ජාති හතරක් තියෙනවා කියලා. ඒ ජාති හතරෙන් සිංහල ජාතිය තමයි තුන්වෙනි ස්ථානයේ තුලා තියෙන්නේ. නමුත් තව ටික දහයක් යනකොට සිංහල ජාතිය පළවෙනි ස්ථානයට පැටරෙන්න පුළුවන්. එහෙම නේද? ඔව්. ඒ ලෝක වාර්තා කිව්වට අපේ රටේ වෙන්නේ මොනවද කියලා අපි නෙදන්නේ. ඒක හින්දා තුන්වෙනි තැන නෙමෙයි පළවෙනි තැනටම අභවයේ දෙන ಜಾති සිංහල ಜಾති වෙන්න පුළුවන්. ඒ ಜಾති හතරේ කොටක්. පළවෙනි ಜಾතිය තමයි දැන් කියන හැටියට කියන්නේ ඔව් මෞරිස්ලා. ඒ කියන්නේ රෙඩ් ඉන්ඩියන්ස් ප්‍රධානයි. ඊගවට දෙවෙනි තැනට කියන්නේ ඕස්ට්‍රේලියාව ඇබරිජිනීස්ලා. තුන්වෙනි තැනට නිව්සීලන්ඩ් මෞරිස්ලා. ඒ කියන්නේ අනිත් එක ලංකාවේ සිංහලියෝ. සිංහලියෝ ගැන කියන්නේ තුන්වෙනි තැන. හතරවෙනි තැන ඉන්නේ මෞරිස්ලා. සමහරට මෞරිස්ලා වෙනසෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද හේතුව ඒගොල්ලෝ දැන් වර්ධනය වෙනවා. ඒගොල්ලන්ගේ ළමයි ඉගෙන ගන්නවා, උගන්වනවා, දරුවෝ හදනවා පවුල්වල. ඒගොල්ලෝ තේරුම් අරගෙන තියෙනවා. ඒගොල්ලෝ වර්ධනය වෙනවා. දැන් සීට මහිතම 13ක්ද 17ක්ද යනකල් ඒගොල්ලෝ වැඩි වෙලා තියෙනවා. ඉතින්
සිංහලයේ වනම් කොච්චර කිව්වත් අහන්නේ නැති පාටක් තියෙන්නේ. ඒක කොහොම හරි අවදි කරලා ගන්න අවශ්‍යයි. මේ යන ගමනට ගියොත් නම් පළවෙනි જાතියටම නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා අපි මම හිතන්නේ ඇත්තට පුළුවන් තරම් මේ ප්‍රංශිනේ විදේශ වලින් කවුරුත් එකතු වෙලා මේ ව්‍යාපාරික සහයෝගය දෙනවා නම් ඒක අපි මම හිතන්නේ අපි જાතියත් රටත් වෙනා ගැනීමේ එක්තරා අවස්ථාවක් වෙන්න පුළුවන්. නමුත් තුන්වෙනි දැනට වැටුණායින් පස්සේ නම් අපිට කරන්න දෙයක් නැහැ. තමයි අපේ ජීවිත කාලය නම් ඒක වෙන එකක් නැහැ. නමුත් අනාගත පරම්පරාවට රටක් නැතිවීම ගැනයි අපි අපිට දුක තියෙන්නේ නැත්නම් කනගාටු තියෙන්නේ. ඒක නිසා අපි තාමත්ම සන්තෝෂයෙන්පත් වෙනවා. සෝමහාමුදුර අපි ආරාධනය පිළි අරගෙන ඇවිල්ලා උන්වහන්සේගේ එම දේශනා තුලින් මේ පිළිසර ධර්මය ආදීන එක පැත්තකින් සේවයක් වුණා වගේම අපේ රට ගැන යම් කිසි තොරතුරු ටිකක් නැත්නම් අපේ රට උන්වහන්සේ සිදු කරන සේවය ගැන යම් කිසි දෙයක් ඔබලාට දැනගන්න හම්බුණා නැත්නම් යම් කිසි ධෛර්යයක් ඔබතුමන් මුතුල ඇති වුණා නම් ඒක අපටත් ලොකු නැත්නම් යාරත්තන භික්ෂුන් වහන්සේලා හැටියට අපටත් ලොකු හිතට සතුටක්. ඒ වගේම ඉදිරියේදී අපි බලනවා නැවතත් අවස්ථාවක සෝමහාමුදුරට ආරාධනා කරලා මේ දැනුවත් කරන්න. මොකද මම හිතන හැටියට ධර්මයේ අති සෝමහාමුදුරන්ගේ තියෙන දැනුම අද ලංකාවේ ඉතාමත් භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් පමණයි ඒ தත්ත්වයට සිටින්නේ. මොකද හාමුදුරු මහණ වෙන්නේ නැහැ අද. කුරුණෑගල දිස්ත්‍රික්කේ පමණක් පන්සල් 13ක් පැහැදිලි දෙන හාමුදුරු නැතුව ඒ වගේ පන්සල් ටික වැහිලා ගියෝතින් අද අනාගතයට බග පෙන්වන කෙනෙක් ඇත්තේ නැහැ. මේ කියන්නේ හාමුදුරු මහණ කරන ළමයි නිතයි. ළමයි නැතිවම මහණ වෙන විදිහකුත් නැහැනේ. ඒක නිසා ඒකයි අත්‍යවශ්‍ය තිබෙන ඉරණම. ඒකයි අපිට අනාගතයට මුළු පාණ්ඩලා තිබෙන ඉරණම. ඒක නිසා මේ සීල දෙනාගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා. මම හිතන හැටියට කවදාවත් සෝමහාන්දරන් වහන්සේ අපි දොස් කියන එක සාමාන්‍ය ස්වභාවයක් අපි කවුරු අතරත්. නමුත් මෙතන ඉන්න අය නම් කවුරක් අපි දොස් කියන්නේ නැහැ. නමුත් පිට ඉඳන් මිනිස්සු දොස් කියන්න පුළුවන් මේ කටයුතු වලට. ඔබලාට පුළුවන් ඒවා නිවැරදි කරන්න. මේ උදාල හම්බ වෙන ඒවා ගිහිලා නිකරුණේ විධම් කරන්නවත් සෝමහාන්දරන්ට විධම් කරන්නත් උන්වහන්සේට වාහනයක් දීලා තිබින්නේ වෙන කෙනෙක් උන්වහන්සේ කටයුතු වලට. ඒක නිසා ඔබලාට ඒවා නිවැරදි කරන්න පුළුවන් කම හැකියාව තිබුණා. කවුරු හරි කියනවා නම් සත්‍ය මේකයි කියලා පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේගේ ගමනට නම් උන්වහන්සේ මේ ගිනින ව්‍යාපාරයට පුළුවන් තරම් වචනයෙන් හරි සහයෝගය දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් උන්වහන්සේට මේ කටයුතු ඉදිරියට ගෙන යාමට නිරෝගී සැප චිරජීවනය ලැබේවා කියලා අපි සාදු ප්‍රාර්ථනා කරනවා. ඉතරම දෙපැන් සංග්‍රහය පිළිල කරලා තිබෙනවා ඒ බුක් එකේ ඉඳලා. පත්‍ර කීයක් විතර අවශ්‍ය වෙනවද? පත්‍ර කීයක් විතර අවශ්‍යද කියලා කියනවද? පත්‍ර 50ක් ගන්න ගත්තොත් ඒ 50 විකුණලා දෙන්න පුළුවන් නේ? මාසිකට එක පත්‍රය. මොකද මේ මාසික අහන 18000ක් පත්‍ර ලංකාවේ. ඒ කියන්නේ වෙසක් එක නිසා මොකද විකිය අපි කැමති කෙනෙක් ආදරය තියෙන මම හිතන් ඉන්නවා 50ක් ආවද මම ඉතුරුලා තියෙන 10ක් ඈ ඉතුරුලා තියෙන 10ක් 30ක් ගිනව ඉතුරුලා තියෙන 10ක් ඉතුරුලා තියෙන 10ක් 30ක් ගිනව ඉතුරුලා තියෙන 10ක් ඔව් පොතේ මම නැතු එහෙ ඉඳලා තැපැල් කළේ වලත් වැඩක් නැහැ. ඒ නමුණත් ඉතින් අපි ඒ ටික අරගෙන මම හිතන් ඉන්නවා 5000ක මුදලක් ඒ අර මුදලට යවන්න හැම මාසෙම පත්‍ර විකුණන්න නැතත් ඒ ඔබලා සහයෝගය දෙන්න අපිට පුළුවන් හැටියට මේ 5000ක් රුපියල් 5000ක් යවන්න. ඉතින් ඒ කියන්නේ පත්‍ර 30ක් එන හැටි පත්‍ර 50ක් ආවා. ඉතින් ඊට වැඩිය විකුණන හැටි අපි විකුණන හැටි සම්පූර්ණ මුදල යවනවා. අපි පළවෙනි 50ක් යවනවා. ඔව් පළවෙනි සැරේට. ජාතික ප්‍රශ්න හෝ නැත්නම් ධර්ම ප්‍රශ්න හරි සැකයක් තියෙනවා හරි ඒක කමන්නේ. මෙහෙම ඇත්තටම පළවෙනිම පියවර තමයි සදාචාරයේ ගොඩනඟවන්නේ නැතුව මොන විදිහකින්වත් ජාතිය හදන්න පුළුවන් කමක් නැහැ. ඒක ගොඩනැගීම තමයි දැන් ජනවිජයේ මූලික අරමුණ. සමහරවිට ජනවිජය සංකල්පය මිනිසුන් තේරුම් ගන්න බෑ. ඒක ගොඩක් කර ජනවිජය කියලා සමාජිකත්වය බෑ. දැන් මොනවද කරන්න ඕනේ කියලා අහනවා. කරන්නේ සමාජිකත්වයට බඳගන්නේම පන්සිල් රකින්න කැප වෙන්න පුළුවන් කෙනෙක්ව. නැත්තම් සමාජිකයෙක් නෙවෙයි ඔලු ගනින්න නෙවෙයි තියෙන්නේ. එයා ජනවිජයේ සමාජිකයෙක් නම් පන්සිල් රකින්න පේ වෙන්නට ඕනේ උත්සාහ ගන්න ඕනේ. එයාගෙන් වෙන්න තියෙන වගකීම තමයි එයාගේ පවුලේ ටික හරි එයාගේ යාළුවන්ගෙන් හරි 4-5 දෙනෙක්වත්
තව පන්සිල් රකින්න ගොඩට තමන් දාගන්න. තමන් මත්පැන් බොන අය ඉන්නවා නම්, සිගරට් බොන අය ඉන්නවා නම්, එයාගේ වටේට ඒගොල්ලන්ව හදාගෙන ඉදිරියට යන්නට. වෙනත් මේ කොහොමද දැන් පහුගිය දෙසැම්බර් 25 වෙනිදා 45,000 උතර පිරිසක් පොරොන්දු වුණා මාර්ගම ධර්මායතනයේදී ඒකළු පන්සිල් රකින්න කියලා. ඉතින් සෑහෙන සාර්ථකයි. රැකෙන්නේ නැති වෙන්න පුළුවන් 100%ක්. නමුත් ඒ උත්සාහයවත් අපිට අවශ්‍ය වෙනවා. ගමින් ගම සෑහෙන උනන්දුවක් තියෙනවා මේ කීවරට. නැත්තම් මේ අරම්මනම් අතට දන් දෙන්නයි, මෙතන දන් දෙන්න, අරක හදන්නයි, මේක හදන්නයි නෙමෙයි, ඔක්කොම බොරු වැඩ. සදාචාරයෙන් ඇති වෙන්නේ නැත්තම් රටේ. ඒක තමයි මුල් තැන. පදන ජනවිජය පදනම් වශයෙන් යන්නේ සරසි. තවදී ප්‍රශ්න? අහන්න. නවග්‍රහය කියන්නේ කවුද? ඉර එක ග්‍රහයේ ඉරට පින් දුන්නත් හරියයිද? හඳ එක ග්‍රහයේ හඳට පින් දුන්නත් හරියයිද? රවිචන්ද්‍ර දෙදෙනා කියලා කියනනේ. ඊගාවට සෙනසුරු කියන්නේ මොකද්ද? ගහරවක ඒ ලෝකෙට පින් දුන්නත් හරියයිද? ඒ පින් දෙනව නම් පින් දෙන්නෝනේ අපි මේ ඉන්න ලෝකෙට. මේ පෘථිවියට පින් අනුමෝදන් කරන්න ඕනේ. මේක ඉන්නාට. වෙනත් නේ ඒවා ඔක්කොම අපි නිකන් ඔය නිර්මාණය කළා දාගත් දේවල්. ඒ Hindu දර්ශනයේදී ඒවා දේවත්වයට ආරෝපණය කළ හැම එකම තියෙන එහෙම තමයි. ජ්‍යොතිෂය අපි කරන්නේ අර Hindu එකම අපිත් එහෙමම කියනවා. නැත්නම් අපි දන්නව හොඳටම ග්‍රහයෝ කියන්නේ දෙයියෝ නෙමේ. ග්‍රහය කියන්නේ වස්තුන්. හොඳටම පැහැදිලි දෙයක්. ජ්‍යොතිෂයේ කියපෙන්නන්නේ කවුරුත් කරන දෙයක් නෙමෙයි. දැන් සෙනසුරා අපල කරනවායි කියලා මේ දානවා දෘෂ්ටිය සෙනසුරා කියලා එකෙක් ඉන්නවා. ඒක තමයි මේක කරන්න කියලා. සෙනසුරා කියන්නේ එකෙක් නෙමෙයි. ඒක නිකන් දුම පටලයකින් වැහිච්ච එක්තරා ග්‍රහලෝකයක්. ඔය හැම ග්‍රහලෝකයකින්ම සූර්ය කිරණත් එක්කලා මේ පෘථිවියට එල්ල වෙන කිරණ ධාරාවක් තියෙනවා. ඒ කිරණ ධාරාව මෙතෙන්ට එක විදිහකට එල්ල වෙන්නේ, තව ඕන තව ටිකක් යහට තවත් විදිහකට එල්ල වෙන්නේ. ඔය හැමතැනම උපදින ඇත්තන්ට ඒ වෙලාවට ඒ කිරණ ධාරාව බලපාපු ක්‍රමයක් තියෙනවා. ඒ කිරණ ධාරාවෙන් මොකක්වත් කරන්නේ නැහැ. ඒ කිරණ ධාරාව එල්ල වෙච්ච හැටි ගණනය කරලා ඒක එක්තරා විදිහට ශාස්ත්‍රයක් කරගෙන තියෙනවා. මේ මෙතෙන්ට ඉපදිච්ච මේ පුද්ගලයාට එයා සසර ආපු පැවැත් මේ කරපුව කොයි දුරට බලපානවද කියලා කියන්නට. ඕක තමයි ජ්‍යොතිෂය කියන්නේ. අමුතුවෙන් කවුරක් කරන දෙයක් නෙමෙයි. එහෙම කරනවා නම් බුදුහාමුදුරෙන් එහෙම කවුරු හරි කරන දෙයක් නම් බුදුහාමුදුර කර්ම කරනයි කිව්වේ කවුද? කර්මය විඳවන්නේ කවුද? කර්ම කරන්නා මිසක් වෙන කෙනෙක් නෙමෙයි. හිතට කෙනෙකු කරපු කර්මය තවත් බලවේගකින් වහන්න පුළුවන්කම නෑ. ඒක වහන්න තමන් ඊට ප්‍රතිවිරුද්ධ කර්ම කරන්නට ඕනේ. ඒකයි කුසල කර්ම කරන්න කියන්නේ. බෞද්ධ පසුබිමේදී කිව්වේ යස්ස කම්මං කතම් පාපං කුසලේන පිටියති. කරන ලද පාප කර්මය වෙත් නම් ඒ පාප කර්මය කුසල කර්මයෙන් ආවරණය කරන්නේ කිව්වා. ඒක දැන් ගොඩක් වෙලා අපි කියන්නේ වෙනත් අය වෙනත් පූජා කරන අපි කියන බෝධි පූජා කියන්නේ කියලා. බෝධි පූජාව අර දේව සංකල්පෙදි ගිහිල්ලා දැන් බෝධි පූජාව නෙමෙයි කරන්නේ, ඒකත් වෘක්ෂ පූජාවක්. බෝධියකට ගිහිල්ලා කියනවා දෙයියනේ පිට වෙන්න කියලා. බෝධි කියන්නේ සර්වඥතා ඥාණයට. පූජා කියන්නේ උපහාරයට. බෝධි පූජා කියන්නේ බුදුහාමරන්ගේ බුදු නුවරට කරන උපහාරයක්. බුදු ගුණයට කරන උපහාරයක්. ඒතන දෙයියා දෙන කර නෙමෙයි. ඒතර ඒ බුදුහාමරන්ට කරන උපහාරය වෙනුවෙන් තමයි අපි බෝධි ගාවට ගිහිල්ලා බුදු ගුණ සීකර කර මල් ආසන සුද්ධ කරලා බෝධිය වටේ පිරිසිදු කරලා මේ ඔක්කොම කරන්නේ බුදු ගුණ සීකර ගන්න. බුදුහාමරණ උපහාර වශයෙන්. ඊට පස්සේ අපි අර පැන් කලයක් අරගෙන සාමාන්‍යයෙන් බුදු ගුණ සීකරමින් බුදු බෝධියට පැන් ටිකක් ඉහින්න කලගෙන වැක්කිරේ. එතකොට කමක් නෑ. බුදු ගුණ සීකර කර බෝධිය වටේ පැන් ටිකක් ඉහේ යන්න ප්‍රදක්ෂිනා කරන්න.
නවගුණ දැනගෙන ඒ ටික කරනවා නම් ඒකම පැයක භාවනාවක් කරන්න පුළුවන්. ඒ ටික කරලා ඉවරලා පිරිසිදු කරගත්ත මනසින් බෝධිගාව පැත්තකින් වාඩිලා තුන්වන් ගුණ කියලා ඊට පස්සේ මෛත්‍රී භාවනා ටිකක් කරලා ඔයත්තන් කවුරු ලෙඩෙක් ඉන්නවා නම් ආශිර්වාද කරන්න. අර පිරිසිදු මනසකින් එයාට ඒක බලපානවා. එයාත් ආශිර්වාද ලබන්න සුදුසෙක් නා, පෞකාරයෙක් නෙමෙයි නා. එයාට ඒක බලපානවා. හුඟකට අම්මා තාත්තලන් දරුවන්ට, දරුවෝ නම් අම්මා තාත්තට, පවුලේ නැහැ හිතවත්කම් ස්වාමියා භාර්යාවට, ඔවුන්ගේ තියෙන බැඳීමට අනුව ඒ චිත්ත තරංග පිරිසිදු ඔවුන්ට බලපෑම් ඇති කරනවා. බෝධි පූජාවෙන් කරන්නේ අර තමන්ගේ බුදුගුණ සීකල භාවනාවේ ශක්තියක් ලබාගෙන ඒ භාවනාවේ ශක්තිය අර ලෙඩෙක් අසනීප කෙනෙක් ඉන්නවා නම් එයා වෙතට එල්ල කරලා අපි එයාට ආශිර්වාදය කිරීමක් කරන්නේ. එතකොට ඒ ශක්තිය තමා තුළ ඇති කරගන්න එක මිසක් කාගින්වත් කරන එක නෙමෙයි. ඒකින්ද ග්‍රහය මොකක්වත් කරන්නේ නැහැ. අපි තමයි හැම දෙයක්ටම වග්කියන්ත. ග්‍රහයට බුලත් කොලයක් උඩ කිරිබත් ටිකක් තිබ්බයි කියලා හරියන්නේ නැහැ ග්‍රහයට පූජාවට.